හොඳයි ගුඩ් මෝනින් ළමයි අපි ගිය සතියේ නවත්තපු තැනින් පොඩ්ඩක් පටන් ගමු හැමදාම ඉතින් ගුරු උරවණ අපි ඉතින් හැමදාම ගිය සතියේ නවත්තපු තැනින් දැන් පටන් ගන්න නේද හරිද රයිට් ගිය සතියේ නතර කරපු තැනින් දැන් පටන් ගන්න ඉතින් අපි එදා අර ඇඳලා පෙන්නුව ඔයගොල්ලොන්ට මේ මතකද මෙහෙම x සමානයි උඩු කොමා දාලා කැපිටල් ICT කියලා ලිව්වහම එයාව ඇත්තටම රැම් එකේ මෙයා හැදෙන්නේ ස්ටැග් එකේ මෙයා හැදෙන්නේ හීප් එකේ මෙයා හීප් එකේ මෙයා ස්ටැග් එකේ හැදෙනවා කියලා අපි කතා කරා ඉතින් ඒකට අමතරව අපි තව දෙයක් ඉගෙන ගත්තා මෙයාගේ අංකණයක් අපි කරා මෙන්න මේ ආකාරයට මෙහෙම ICT කියලා දාලා මෙයා මෙහෙම කොටු කරගෙන ඒක වට හිත කොටු කරන්නම ඕන නැහැ හොඳේ ඒක වට හිතෙන් කරන්න පුළුවන් නම් ඒත් හොඳයි මේ ඉතින් अभी मैं आगे याटिंग लिवा आवय अव की गाना एक देख कुन केला भी मैं अम्मा अवय अव की अवय अव अभी याट इंग्लिश की हुआ एलिमेंट के लिए एलिमेंट के लिए इंग्लिश की हुआ जैसे आप दम मैं आगे उडिंग बिंदु एक देख किएला अभी याट की हुआ इंडेक्स का किएला हिमेत आप हुआ सूचिक සූචිය ඊපස්සේ අනුක්‍රමණය වගේ වචන ටිකක් අපිට ගන්න පුළුවන් හරිද එතකොට මේ වැඩේ තියෙන්නේ පුතේ මේ මෙන්න මෙතන මේ අනුක්‍රමණය කියන එක ඍණ මේ පැත්තෙන් නම් මෙහෙම පටන් ගන්නත් පුළුවන් ඔන්නෝම පටන් ගන්නත් පුළුවන් ඒක අංකනය ඒක මතක තියාගත්තාම ඉවරයි උටි දැනේ තියෙන්නේ ඕක මතක තියාගන්න අපිට නේද රයිට් ඊළඟට අපි කතා කරා දැන් අපිට මේකේ C අකුරලට ගන්න ඕන නම් අපි print එකක් දැම්මා හරිද print එකක් දැම්මා පොඩක් ඉන්න හයිට අපි දැම්මා මේ හරියෙන් කෙලිම print එකක් වරහන් අස දැම්මා x වල කොටු වරහන් ඇතුලේ 1 කියලා ඔන්න ඔහොම හරිද x වල කොටු වරහන් ඇතුලේ 1 කියලා අපි දැම්මා එතකොට මෙතනින් අර්ථකථනය උනේ මොකක්ද මෙතනින් අර්ථකථනය උනේ इंडेक्स इंडेक्स अर्थकथने उतकोट मेके अब आउटपुट आवा पलवी इंडेक्स पल इंडेक्स लेकिन सी आकूर मेन मे आने सी के लिए उत्तरे आवा लेकिन आप सती मत मत सागा करे इतने मेके आप इरे कुछ मत मत के अति इंडेक्स एर की लेखा एक आप लिवना हाई लिवन की अन्ट इंडेक्स एर की लेखा आप लिवा मे इलाट इलां कारणवतमा अभी दें इस एम फोर्ड टग्गा रईट मम्म दागा अद ट्यूटे मैं मे पे कुट सर मैंने मेक पिटवांकटे पिटवांकटे मैंने मे पे सरद मैंने मे पे मैं अद कराने मैंने मे पे हाथ के सद प्रतिदान लिया कराने मैं सिलेक्ट कर रईट एक मन लिया राइट वाय सामान उड़कमा एतुले ICT के तीन मेन मेहम हर इतकोट मे कारण पे अभी दिन कारण आगे मेन मेहम मे आप सुबूर्द पर्दी हदागम रेम के हेदन विधि इतकोट ICT उन्होंने कुटकम मे आगे एलिमेंट एक देख तून मैं आगे इंडेक्स एक बिंदु एक देख उन्हें ऋण एक ऋण देख ऋण तुम दागना पुलवा हर दे बेटे बट इलांगट मैंने मित्र आप लिया ना मैंने मेहम कारण वा प्रिंट का आगदा ना मम मेहम प्रिंट का आगदा ना वाई पोटू वर हांग तुले बिंदु दाला मे मेहम डोट देगा दाला हर अत्र मैंने मे कारण मतगति आगे सामान्य पार मे कील आई नटे अब उत्तर टग्गल प्रतगल दागा सामान्य मे आगे लियन को मेबल वाय सामान सॉरी वाय सामान वाय कोटुअर वाय कोटुअर अभी कोटास्तुना लियन
මෙහෙම අපි තුන් බිඳුව ඩොට් දෙක තුන ඩොට් දෙක දෙක ඔන්නෝම කොටස් තුනක් අපි ලියන මේක එකපාරක් මතක තියාගන්න ඉතින් වැඩේ ඉවරයි හරිද මේ මුලින්ම තියෙන්නේ හොඳට මතක තියාගන්න මුලින්ම තියෙන්නේ ඉන්ඩෙක්ස් එක ඊළඟට තියෙන්නේ එලිමන්ට් එක ඊළඟට තියෙන්නේ ස්ටෙප් ගාඩ් ඒ කියන්නේ පියවර ගා මේ තියෙන්නේ අනුක්‍රමණය මේ තියෙන්නේ අවයව මේ තියෙන්නේ පියවර ගා නොකොන්දට මතක තියාගන්න මේ පාඩම් කැල්ලෙදි එක දිගට මතක තියාගන්න මේ කරණා පදේ උන හරිද ඔන්න ඔක ඇන්න ඔක ඉතාව වැදගත් තරු දාගන්න 100ක් විතර එහෙම හරිද ඉතාව වැදගත් මේක මේ කරණා එහෙනම් අපිට මේ වගේ මෙන්න මේ පොඩි කෑල්ලක මෙන්න මේ print එකක් ඇතුලේ හෝ මෙන්නම ලියන්නත් පුළුවන් ඔන්න ඔය කෑල්ලක හරිද මෙන්න මේක ඉතාම වැදගත් පට්ට වැදගත් මෙන්න මේ කෑල්ල right මෙන්න මේ කොටස සෑහෙන වැදගත් ඉතින් මම කැමති මෙන්න මේක ගොලෝ ලියා ගන්නව නම් පුතේ පිටු අංක 8 මෙන්න මෙතන පල්ලෙහා ඉඩක් තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ හරියේ ඉඩක් තියෙනවා හරිද right ඔය මම මවුස් එක කරකවන දෙන වාට පේනවා දැන් අන්න එතන ඉඩක් තියෙනවා ආන් ඒකේ ඔක ලස්සන ලියා ගන්න උකුඩ ලියා ගන්න ඒක right ලිලිවර්ලා හරිය කියලා කියන කවුරු හරි Thank you.
හරි පුතේ මේ ඔක ලිරක මං තප්පරයක් දෙකක් අහගන්න මේ කාරණාව මේ දැන් මේ පන්තියේ භෞතික පන්තිය අපි කියන්නේ කටයුතු කරනකොට නේද මම තාම සෙට් තුන්නේ නැහැ පාඩමට හරිද රයිට් ඒ කියන්නේ දැන් පන්තියේ සෙට් වෙනකොට දැන් මට ඔයාලව පේනවනේ තරල බෝල් කරන්න බෑනේ නේද බෝල නිදා ගත්තත් මට පේනවා ළඟට එලා ටොක් එකක් හරි යනලා යනවා ළඟට එනකොට බයිට හරි කරනවා එහෙමනේ දැන් ඔන්ලයින් වැඩේ යන්නේ ඔන්ලයින් වැඩේ යනකොට ඔක ටිකක් වෙනස් පුතේ මට දැන් ඔයාලව පේන්නෙත් නෑ ඔයාලව ඇහෙන්නෙත් නෑ ඔයාලා ප්‍රශ්නයක් කිව්වොත් තමයි මට वालत संबंध में पुलवा यह हेरुन को मट वाले संबंध आवयावर मैं ऑनलाइन ताक्षण एक अरे अभी टेलीग्राम ग्रूप हर हा ग्रूप नैतुना टेलीग्राम में मम इनवाणी नितर इन मम टेलीग्राम में मट प्रश्न यमुकरा प्रश्न उत्तर देने पुलवाणा मैं अनिवार्य उत्तर देनो वेरी उन्ना मम को ओयला एक उत्तर देनो थिंक दी मे अपे मे लाइव क्लास इन बेरेऊना के लिए पाड़ अभी पाड़ी अभी गाव तीन मह भयानक लेडक अभी हेमोम गाव भयानक लेडक तीन बहुत अग्गाव नमे दशम नमे 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 अग्गाव मे भयानक लेडे तीन एक मैं खमेली गम अभी कम मेले नहीं हरियट नहीं अरे लाइव क्लास इन बेरी हम अरे इन बेरी हदीस इन बेरी अम्मा इन थी सांग करंट गोर नहीं डेटा इवर वे फोन ऑन कंप्यूटर को ऑन उन्हें अम्मो प्रश्न इन बोलवा लाइव क्लास ऑनलाइन क्लास ये प्रश्न सह विसुमाद अभी मैं रिकॉर्डिंग कर ला अद कथा कर हेमदेम रिकॉर्डिंग कर ला यूट्यूब दान अलग बलान पुलवांग बलान पुलवांग मन दान आने यद एक हिते विश्वास अलग तीन मैंने दंग अवल अकने रिकॉर्डिंग यूट्यूब तीन ओन विला बला पुलवांगीन कारण अन्नी कारण होने की आप अमेरिका मत दिन प्रश्न अमेरिका मैंने एक्तना किसी गटल इन होंगे अरे यूट्यूब तीयनवा ओन विलावक बला बुलवांगेल हिति का बला कथा पुते बेलवा टीका बलनमा उन्न पड़े निंदी मतनो उन्हें पार पे निधागा मेसूडमागा फेसबुक पे पड़ा ना ता चुट्ट बलम फेसबुक चुट्टा यूट्यूब चुट्टा वाट्सअपीला मेसेज दाने के लिए बलन एपर उन्होंने देख बस एक हित आना पाड़ मारे आना वो विने का सामान्य देवल विनमी सामान्य देवल विने रिकॉर्डिंग बलने के पोटी पोटी आवास टीका तीन अब एक पोटी पोटी आवास टीका लोकून हम पट्ट आवास तो बहुत पत्ते नम कारण विनते मंगोलोट भूम पड़ा मेक धनवत् धनवत् मे वेडे मेक इली मकने मेक धनवत्न की आने अपे कमेली उनोती अपे हीनटे आने बेरी नौते ए सर रिकॉर्डिंग मगे वितरकने समस्त गुरु रुंगे वाल पंतन गुरु रुंगे रिकॉर्डिंग बलनवना अनिवार्य मोया एक विलांकर एक वीडियो का बला फास्ट फॉर्वर्ड करा तू एक वीडियो का इसरा हटेवा क्या वक्त तीन हेम करा तू हेम गुरु रेग्यम हेम वचने पास आहंगीन अनेक अनिवार्य करा डून होती मैं मुलिम मगोल पाद पटांगा मे चुट पटांगार पास मट मे कि उमनाव तिबुना मे मट मगोल तद नीति दाने बे मुकद गीय पार नीति दाने की हिला मम आपे पंथी लमय सहन प्रमाण मे आपे पंथी आईंगुना आपे नीति वल्ट मे बेरी वेला एक हरी एक पे हरी हर ह
හරිනේ එක පැත්තකින් එක ඉතින් හරි මොකද නීති වලට කැමති නෑනේ කවුරුත් නේද රයිට් ඉතින් ඕක ආර්ණාව මම ඔහොම පොඩ්ඩක් තියලා අද වැස්සත් එක්ක නේද පොඩ්ඩක් සිග්නල් එහෙම අවුල් යාවි ඔයාලට මේ වැසි බර තත්ත්වයක් නේද තියෙන්නේ Wi-Fi වලින් සම්බන්ධලා ඉන්න කටට අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නයක් වේවි. අද තුන්වෙනි දවසේ Python එකේ ඉතින් අර මට අර අර කතාව හොඳට මතක තියාගන්න මම ඉස්සෙල්ලා කියපු කාරණාව හොඳේ. මම මේසෙට නීති දාන්නේ නැහැ කිසිම නීතියක් දාන්නේ නැහැ පුළුවන් තරම් ඔයාලට නීති සැහැල්ලු කරනවා. සැහැල්ලුවෙන් ඉගෙන ගන්න තමයි මම එදා ඉඳන් මේ ඉතින් මගේ පන්ති හැටියක් නේ සැහැල්ලුවෙන් ඉගෙන ගන්නවා කියන එක ඉතින් අර ඔන්ලයින් ක්ලාස් එකට අමුතු වෙන්න ඉද දාන්න ගිහිල්ලා මේ වැඩේ සරල භාෂාවෙන් කිව්වොත්ින් කෙල වුණා හරිද ඉතින් මේ සැරේ මම එහෙම කරන්නේ නැහැ බොහොම ලෙහිල් ක්‍රමවේදයකට තමයි යන්නේ අන්න එතනදී ඔයාලා වැඩ කළ යුතුයි හොඳේ ඔයාලා වැඩ කරන්න ඕන ඉතින් මම මේ මේ බලන්න මේ බලන්න මම පොඩි ආතල්යක් ගන්න අද Python එකෙන් अरे Python दें विंडो एक पेन वैसे वाला टे मम मेनू हमें का टाइप करना मैं बोला ना को एक समान आई दहाई आई ना टाइप कर ला प्रिंट करना वाव अरहांगा से एक्स मुको वेन्ने में हमें कर हम आप इट में हमें कोर हम वेन्ने एक्स तुला गबड़ा वेला आती है ना आगे या मुद्रणे वेन वाने इधर एक्स तुला गबड़ा आती ने दहाई ने दहाई प्रिंट है ना इधर दहाई आव हारे ने वेरी गुड දැන් මං මේම වැඩක් කරමු හරිද මේ 10 අයින් කරලා මං දානද ෂෝක් වචනයක් මොකද දාන්නේ ඉන්පුට් ඉන්පුට් දාලා ඉන්පුට් කියලා පොඩි මෙතඩ් එකක් තියෙනවා අපේ Python වල භාවිතා වෙන මේක තේරුම මහ ලොකු දෙයක් නෙවෙයි මම කියලා දෙන්නම් මේ වැඩේ කරාට පස්සේ මොන බලන්නකො ඉන්පුට් එක දාලා මේක උඩුකමා එකේ දානවා hello Hello, what's up? What's app name? What's up? What's up? Oh yeah, WhatsApp किने का बिहेला दिन तो ये WhatsApp किना ये कहाँ नाम हैं? एक यानी WhatsApp किना ये app पे का नाम है दिला दिन ने WhatsApp WhatsApp किने आलो माशा आप यू देख हम बुना आलो कोम दे बा किला पे आहान ने या पे आलो होंगे आलो गुड्डे का आलिंग हम बुने को हमें यू बटर කියලා අපි අහනවනේ මොකෝ වෙන්නේ කියලා අහනවනේ නේද අපි සාමාන්‍ය යාළුවෙක් එහෙම හම්බුනහම ගෑල් ළමයි එහෙම අහනවද කියලා මම දන්නේ නැහැ වංකොම හැබැයි එහෙම අහන ගෑල් ළමයි මං දැනුවත් ඉන්නවා හරිද අඩෝ කියලා කතා කරන කට්ටිය ඉන්නවා හරිද මම දන්නේ නැහැ ඉතින් අනිත් කට්ටිය ඉතින් බහුතරයක් එහෙම හලෝ මචං කොහොමද කියලා අපි අහනවා ඉතින් අපි දැන් මචං කියන වචනට යූස් කරනවා ඉංග්‍රීසියෙන් ඩූඩ් කියන වචනේ නේද හෙලෝ ඩූඩ් වස් අප් කියලා අපි අහනවනේ ඔය ෆිල්ම් වල එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති ඔය අහන වස් අප් මොකෝ වෙන්නේ හරි හෙලෝ වස් අප් හරිද ඉතින් මේ වලනවා මේක රන් කරනවා හෙලෝ වස් අප් කියලා අපෙන් අහනෝ නේද දැන් මේ මම මේක පොඩ්ඩක් අර මේ ලසන කරන්න කැතයි නැත්නම් මම දාන මෙතන පොඩි මේ එක මොකද්ද ඩොට් දෙකක් දාලා ස්පේස් එකක් තිබ්බ දැක්කේ ඩොට් දෙකක් දාලා ස්පේස් එකක් තිබ්බ මේ අන බලන් රන් කරා හෙලෝ වස් අප් අපි මොකද්ද කියන්නේ ඕ ආයි ඇම් ගුඩ් මෙහෙම මොකරේ කියමු නේද What's up? Kill a bit down, ne? Mago makari down. Oh, what's up? Aduh na. What's up? Kill a bit galah balam udh. Kita make body ara. Udu koma ada lah bodha. Kelu na ne? Kita bit down. Oh, I'm good. Kill a bit down. I'm good. Napa? An mara wedi? I'm good. Kill apa printu na? Apik gahapu ika printu na? एक याने देंग मितना टाइप करने का मितना प्रिंट उड़ाने देखे मितना टाइप करने का मितना प्रिंट उड़ा अभी दापोड़ा को कल लासना करूं मुझे मामे एक बड़ा करे मैं देपत्ते कहाँ करना मैं पत्ते तेरो आड़ वांगा ते पत्ते कोड देगा सोर्स कोड देगा दागुना ते पत्ते ऑब्जेक्ट कोड देगा ने आउटपुट देगा දැන් මං හෙලෝ වට්ස්ඇප් කියන එක අයින් කරලා
හරිද හෙලෝ එහම අයින් කළ වස්සප් කෙනක අයින් කරල අයම් අයිම් අයිම් කියන එක මං ඔයාලට මෙතන උඩුකම එකක් දාන්න ඕන ඒක මං තවත් එකකින් කියලා දෙන්න අයම් අයම් මාලි What's your name? ඉලහනෝ දැන් බලමු අන්න මම මේ ලොක් කරන්න පේන්නේ නෑනේ හෙලෝ අම්මාලිද What's your name? අපර ඔයාගේ නම කියන දැන් මෙතන ටයිප් කිරීමේ හැක දැන් කලින් අපිට එහෙම හැකියාවක් තිබුණේ නැහැ දැක්කත් දැන් මෙතෙන් අපි ටයිප් කරන්න පුළුවන් හෙලෝ අම්මාලිද What's your name? අපි ගමු මෙතනින් නමක් ආ අපි ගමු නමන් පවන් 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 I am Pawan අපි දැන් පවන් කියලා ගහලා එන්ටර් කරාම පවන් උත්තරට එන්න ඕන බලමු හරි නේද ඔයා මෙතන මොක ටයිප් කරත් උත්තරට එන එක එනවා දැන් ආපහු අපි මේක රන් කරන්න ඕන නේද ආපහු රන් කරන්න ඕන ගිහිල්ලා මේක ඔන්න බලන්න මේක ආපහු රන් කරනවා ඔන්න බලන්න මේක අපි ලොක් කරමු රන් කරා ඔන්න ආයව හෙලෝ ඇම් මාලිත් What's your name අපි ගාමු සුපුන් ආ පොඩ්ඩක් සුපුන් මම එන්ටර් කරා අන සුපුන්නා දැන් පොඩ්ඩක් මේක පැහැදිලි නේද ටිකක් වාට ටිකක් මොකක් හරි වෙනසක් දේනවා නේද මම මේක ලස්සන කරනවා එහෙනම් අපි කරන්නේ සුට්ටක් කරලා බලලා වැඩේ ගුණා නම් ලස්සන කරනවා ඒක ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඒක අපේ ජීවිතෙත් ඒ වගේ තමයි පුතේ හොඳේ මේ ප්‍රෝග්‍රෑමින් මම ඔයගොල්ලෝ ගන්නනකොට මම ජීවිතය ඔයගොල්ලෝ ගන්නනවා මම අත් විඳපු විදිහ තව එක එක කට්ටිත් එක එක විදිහට අත් විඳලා තිනවා මගේ ජීවිතය අත්දැකීම් ටික මම මේ ප්‍රෝග්‍රෑමින් හරහා ඔයගොල්ලන්ට කියලා දෙනවා මොනවායි මගේ දින කතාව රයිට් ඔන්න බලලා ගන්න What's your name නේද හරිද ඊට පස්සේ මේ බලන්නකෝ මේ මම මේ print එක ගාවට ගිහිල්ලා මම මෙහෙම ධන ලකුණකුත් දාලා හරිද මෙන්න මෙහෙම වැඩක් කරනවා හොඳට බලා ගන්න උඩුකම අයහෙකුත් දාලා හෙලෝ කියලා දානවා print space එකකුත් දාන හා හෙලෝ මොනවාර වැඩි මම type කරන enter කරන run කරන හොඳ දැන් මට මේ යටින් පේන්නේ නැත්නම් මම මේක ටිකක් අලුතෙන්ම ගන්නම්කෝ හරිද අලුතෙන්ම ගත්ත හෙලෝ අම්මාලිත What's your name පවන් එන්ටර් කරු හෙලෝ පවන් දැක්කේ දැක්කද හෙලෝ පවන් අපි තව එකක් ගමු හරිද ඉතින් මේ තව එකක් ගමු මෙහෙම අපි දැන් Y කියලා මෙහෙම එක තව ඉන්පුට් එකක් දාගමු ඉන්පුට් ටයිප් කිරීමේ පොඩ්ඩක් අද ස්පීඩ් එක අඩුයි පුතේ මොකෝ මේ මේ මෙතන මගේ ටේබල් එකේ කොට බඩු වැඩි කීබෝඩ් එකයි ඩ්‍රෝවිං ටැබ් එකයි මේ කම්පියුටර් එකේ මවුස් එකයි ලැප්ටොප් එකේ මවුස් එකයි මයික්‍රොෆෝන් එක ගහන මම පොඩි ගැජට් එකක් හදාගත්තා ගෙදර ස්ටෑන්ඩ් එකක් කස්ටම් මේඩ් ස්ටෑන්ඩ් එක ඒකයි හැම එකම දැන් මගේ ටේබල් එකේ කොට තියෙනවා වාට මේක පෙන්වන්න විදියක් නැහැ මගේ කැමරක නැති නිසා ළඟදී මම කැමර එකක් ගන්නවා හොඳ කැමර එකක් හරි ෆෝන් එකක් හරි ගන්නවා එතකම් පොඩ්ඩක් ඉවසන්න මටත් මේ ඉවස ගන්න බැරි වුණා හරිද මේ ඒ නිසා බඩු පොඩ්ඩක් වැඩි මෙතන ටයිප් කරන්දි කීබෝඩ් එක ඇලේ තියෙන්නේ මේ එන ගේමක් දෙනවා ටයිප් කරන්න හොඳේ චූටි ඩිලේ එකක් ආවි රයිට් පොඩි ඩිලේ එකක් යන පොඩි පරක්කු වීමක් වෙනවා ටයිප් කිරීමේදී හොඳේ රයිට් ඉන්පුට් එකක් දාන එහෙම හරි උන් බලන්න how are you how are you කෙටි එංගෙ හැවි හොඳේ how are you ඊළඟ පොඩි අහිමත් දාමු how are you එහෙම බලන්න ඔන්නෝ දැන් ස්පේස් එකක් දැම්මා ආ ඔන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලන්න හොඳේ print එකක් දානවා print එකක් දානවා ඔන්න බලන්න මොකද මේ ඉලිය ඔන්න බලන්න print එකක් දැම්මා ඔන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලා ගන්න ඔන්න දැම්මා දැන් ඔයා උත්තරයක් දෙනවා දැන් how are you කියලා ඇහුවාම මං I am good I am not I'm not in good mood වගේ ওই වගේ උත්තරනේ එන්නේ දැන් not bad නේද අවුලක් නැහැ නේ නා හොඳකුත් නැහැ නරකත් නැහැ not bad අවුලක් නැහැ මං කැත වචනයක් ඒක අවුලක් නැහැ මාත් එක කියනවා කැතයි කිව්වට හරිද උන බලන්න මේ ඒ වගේ වචන උත්තරට එන්නේ ඉතින් ඒ දැන් ඇතර බලන්න how are you කියලා උන බලන්න මං හිතන විදිය හොඳේ how are you කියලා ඇහුවාම උත්තර කීයක් එන්න පුළුවන්ද අපි මේ හිතමු චුට්ට දැන් ඔයා ඔයාගේ යාළුවෙන් අහන how are you කියලා අලෝ මචං කොහොමද කියලා අහනවා අර පැත්තෙන් එන්න උත්තර කිහිපයක් මේකක් තමයි ආ මචං මම නම් හොඳින් උඹ කොහොමද ඒක තවෙක් තව තව උත්තරයක් එන්න පුළුවන් අවුලක් නෑ බං ඔන්න ඔහේ රන් එක යනවා ඒ තව උත්තරයක්. තව උත්තරයක් කියන්න පුළා? අපෝ මේ දවස්වල වහේ වහ නැබන් එපාවලා ඉන්නේ. ඒ වගේ උත්තරත් එනවා. සමහරවන් එනවා.
හව් ආයු කියලා ඇහුවාම කොහොමද වචන කියලා ඇහුවාම ඇයි උඹට මට කන දෙන්නද කියලා වගේ වචනත් එනවා. හරිද? ඒගොල්ලෝ කාත් එක තරහකින් ඉන්නේ, ඒක අපේ පිටින් යනවා. ඒ සමාව දෙන්න ඒගොල්ලොන්ට. මේ මමත් එහෙම කරලා දිනනවා, මටත් එහෙම වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒ සම්බන්ධයෙන් මම දන්නේ. හරි, ඉතින් කොහොම හරි ඔය වගේ උත්තර හතරක් එන්න පුළුවන් දැනට. තව එන්න පුළුවන්. දැන් how are you කියලා ඔය ප්‍රශ්නයක් අහම උත්තර හතරක් එන්න පුළුවන්. නේද? ඔක තමයි පුතේ ICT කියලා කියන්නේ. චින්තන රටාව. අපි උත්තර ගන්නත් හිතන්න ඕන. ඒක මහා වදයක් නේද? කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් උත්තර ගන්නත් හිතන්න ඕන අපි. ඒතර බලන්න දැන් එයා දෙන උත්තරේ උත්තර හතරෙන් මොන උත්තරය આવොත් අපි මොකද්ද කියන්නේ කියන එක තීරණය වෙනව නේද? නේද මං කියන කතාව? දැන් එයා ඇවිල්ලා මම how are you කියලා අහුවාම I am good. My mood is very good කියලා කවුරු හරි කෙනෙක් කිව්වහම ඕ very well කියලා අපි මොකක් හරි මගුලක් කියනවා. නේද? ඊට පස්සේ මම how are you කියලා අහුවාම අරුව කියනවා නම් not bad මචං කියලා කිව්වහම මම අහනවා ඕ same here same here මොකක් හරි එකක් කියන මාත් එහෙම මටත් එහෙමයි. يعني හොඳත් නැ නරකත් නැ මැද ඉන්න. තව උත්තරයක් දෙන්න පුළුවන් ඕ very bad I am in not in good mood වගේ උත්තර එන්න පුළුවන්. හරිද? ඒ වගේ උත්තරයක් අහාවි මොකද්ද කියන්නේ? ඕ what's up මචං what's up dude හා ඒ ඒ ඒ ඒ වගේ මේ අපිට වචන කිය උත්තර දෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රශ්න හතරක් ආවහම ඒ වගේ ප්‍රශ්න හතරක් එයාලා කිව්වහම අපි දෙන උත්තරේ මොකක්ද කියලා තීරණය කරන්න අපිටත් පුළුවන්. ඒක දැම මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද අපි දාම තුන්වෙනි දවසනේ Python වල. තව අද බලමු අද පුළුවන් වේද බලමු අපි. නේ බලන්න. ඔව් අද පුළුවන් වේ ගොඩක් දුරට මට ඒ ප්‍රශ්න හතර දුන්නහම ඒ ප්‍රශ්න හතරෙන් මොන ප්‍රශ්න හතරේ අපේ උත්තර අපි ප්‍රශ්නේ උත්තර අපි දැන් ප්‍රශ්නයක් අහුවාම අර පැත්තකට උත්තර දෙන්නේ. ඒ උත්තරේ මොන උත්තරේ වුණත් අපේ ප්‍රොටෝස් ගාලා කරකවලා ගන්න පුළුවන් ක්‍රමයක් දෙනවා. ඔක තියෙන if elif කියලා ක්‍රමවේදයක් තියෙනවා. හරි ලේසි. ඒක මම දාන විදිහ තවට එකකින් කියලා දෙන්න. අද දවසට try කරමු. අපි දැන් මේක දාමු. තනි එකක් දාමු. බලන්න. හොඳට අහන් ඉන්න මේ කතාව. ටිකක් හයියක් ගහන්න ඕන නැත්නම් මේක කියන්න අමාරුයි. right? එන වයස සමානයි input how are you දැම්ම. right? අපි හිතමු එයා දෙන උත්තරේ oh I am good. I am good. how are you today කියලා එයා අපෙන් අහනවා නැත්නම් එහෙම හිතමු අපි එහෙම උත්තරයක් දෙන්නේ කියලා. how are you කියලාම එයා හිතනවා එයා කියනවා එයා හොඳින් කියලා. එහෙනම් අපි කියමු oh nice nice. nice nice කියලා අපි එහෙම දානවා. හරිද? හරි ඔන්න බලන්න වැඩි. අන් කළවලු. hello I am Malith. what's your name? අපි ගහමු Pawan. right? Pawan. enter කරා. hello Pawan. how are you? දැක්කද? how are you? දැන් ඔයා ගහනවා oh I am good. I am good. okay. oh nice nice. දැක්කද? දැන් මේක දිගට conversation එකක් විතර යන්න ඕලුව. හරි මේක අපි මේ මේ දැන් දැක් ඔය දැන් වට තේරෙනවද දැන් මේ දැන් මම කතා කරනවා කියලා. දැන් මාර කේස් එක පුතේ මේක හොඳේ ඔන්න බලන්න මේ මේක අපි හිතන්න ඕන මේක සෑහෙන්න මේ ඉතන මේ ප්‍රෙෂර් කරලා හිතන්න එපා මේක පට්ට ආතල් එකක් දැන් බලන්න මේ දැන් අපි කෝඩ් එකක් එක්කද බම් මේ කතා කරන්නේ නේද දැන් ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ කෝඩ් එක නේද ඉස්සරහින් ඉන්නේ මම මම කියන්නේ අපි හිතමු දැන් දැන් පවන්නේ දැන් මේ නේද right දැන් පවන්ට මේක දුන්නාම hello I am Malith what's your name කිව්වහම පවන් කියන ඕ ඕ පවන් කියන ඊටස් මම කියන hello පවන් how are you කියලා මම ආපහු අහනවා එයාට කියන එයා කියන I'm good කියලා මම කියන ඕ nice nice හරි එකක් දාන්න පුළුවන් ඕක හොඳේ මම දැන්ට ඕක කොහොමද දැම්මේ හරි ලස්සන කරන්න පුළුවන් මේවා අපි ඉතින් හිමීට කන්වර්සේෂන් එකක් හදාගෙන යමු ඉස්සරහට දැන් මම මේ කරේ පුතේ ඔයගොල්ලන්ට මේ chat bot එකක් chat chatting bot එකක් කියලා මෙයාට සරලව කියනවා bot කියලා කියන්නේ agent කෙනෙක් කියන එක agent කෙනෙක් කියලා කියන්නේ පාර යකෝ එක නමක් කිව්වම තව නමක් කියනවා නේද හිම තමයි බං IT කියන්නේ නම් ගොඩයි හරිද එක එකම දෙයකට කියන නම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා හැබැයි අර කියන අවස්ථාව අනුව නම වෙනස් වෙනවා දැන් බොට් කෙනෙක් එකම එකමකට තමයි බොට් කියලා කියන්නේ හරිද ඌට එක තැනකදී බොට් කියනවා තව තැනකදී ඒජන්ට් කෙනෙක් කියනවා තව තැනකදී AI කෙනෙක් කියනවා එහෙම අවස්ථා අනුව කියන නම් වෙනස් වෙනවා හරිද හරිද ඉතින් ඕක තමයි කාරණාව ඉතින් මේ දැන් මේක තව ලස්සන ගන්න පුළුවන් මේ කෝඩ් එක කො මවුස් එක ආමේදී රයිට් ඕක මේ තව ලස්සන ගන්න පුළුවන් මේ කාරණාව මේක තව ප්‍රශ්න අහලා පට්ට ගේම් එකක් විතර ප්ලේ කරන්න පුළුවන්. හරි ඔයත් එක්ක ලස්සන කන්වර්සේෂන් එකක්. එහෙම නැත්නම් ඔයත් එක්ක බොහොම සුහද හරි නේද? තව ලස්සන ආතල් දින මේක. හරි මම පොඩි ආතල්යක් දෙන්නම් මේ. ඔය තාගාමු රිසෙට් කියලා එකක් මේ. හෙලෝ මේ බලන්න. රයිට් අපි දාගමු ඉන්පුට් එකක්. මේක හරි ලේසි ඈ. මේක අල්ල ගන්න මේක. මේක පොඩි ආතල් එකක් මේකෙන් මං ගන්න. හරිද? ඉතින් මේ ආතල් එකක් ගන්නවා කියලා කියන්නේ අපි ආතල් එකක් උත්තර වැඩෙත් කරලා
එක්සෑම් ඇත් ගොඩ ඔක්කොම කොඩනේ වැඩේ ගොඩ හරිද එහෙනම් ඒවා do you have any දාන්න බෑ do you have a girlfriend F R I E N D මාර කේස් එක නේද ගෝල් නෙමෙයි ගර්ල් මේ මේකේ ග්‍රැමර්ටිකලි අවුල් අක්කවෝතින් ගණන් ගන්න එපා හරිද girlfriend හරිද F R I E N D හරි නේද අවුල් අක්කවෝත් කියන්න හරි මම මේ ග්‍රැමර් ගැන හිතන්නේ මට ටයිප් කරන විදිහ මම ටයිප් කරන් යනවා හරිද පොඩි ඩොට් දෙකක් දාලා ස්පේස් එකකුත් තියමු හරිද රයිට් දැන් do you have a girlfriend හරිද දැන් වචනේ හරිද do you have a girlfriend එතකොට මේ මේ අහන සරලම මොකද පෙම්වතියක් මේ මේ පෙම්වතියක් නේ නේද යහ ගැහණු යහළුවෙක් සිටිනවාද කියලානේ මේ අහන්නේ නේද do you have a girlfriend එතකොට දැන් උත්තරයක් තියෙනවනේ නේද මොකද උත්තර එක්ක ඔව් එක්ක නැහැ දැක්කද අන් ඒ වගේ ප්‍රශ්නයක් හොතින් මාර විදිහට අපි අසරණනෝ නේද නේද එතකොට එක්ක ඔව් එක්ක නැහැ දැන් ඒ දෙන උත්තරේ අනුව අපි මොකද්ද කියන්නේ කියන එක පුතේ ඩිසිෂන් එකක් අපි ඒකට කියන ඩිසිෂන් එකක් කියලා නේද තීරණයක් අනේ තීරණ ගන්න විදිහ අපි තාම Python වලින් කරන විදිහ අපි තාම කියලා දුන්නේ නැහැ මංගෙදි පැහැදිලි ඒවත් एक अभी दवास तुम सागम संहार बीट संहार मेक दनगण पुलवा दिन पुलवा गेटे दान गुड हाई मम की हे अभी मीट या मुखद मेतन गुड दाने अरे रईट बल अभी मे कर अरे हेलो मालित वस्तु ने पवन की पवन की अपडाइन पवन की पवन की हेलो पवन हाउ आर यू इतने पे नहीं गुड मैं आयर आन कर रहा हेलो आई मालित वर्ष योर नेम पवन पवन राइट हेलो पवन हाउ आर यू पवन ओ आई एम गुड एंड कर ओ नाइस नाइस डू यू हैव अ गर्लफ्रेंड उन्ना निरुत्तर वेना पवन ना पवन निरुत्तर वेनो नोकिया yes කියන්නද පවන් ඒ උත්තරයි හරිද එහෙසා පවන් yes කිව්වොතින් මොකක්ද වෙන්න ඕන පවන් no කිව්වොතින් මොකක්ද වෙන්න ඕන කියන කාරණාව අපි අද දවස් හතරට පුළුවන් වුණා සාකච්ඡා කරමු තව අර තියෙන ලොජික් ගේට්ස් එළ මේක ලොජික්ස් වගේයක් තියෙන පුතේ අපි Python ඉගෙන ගත්ත යුතු ඒවා අපි ඉගෙන ගත්තට පස්සේ අපි මෙතන සෙට් වෙමු හරිද එතන දැන් ඔන්න නිරුත්තරයි ඈ පවන් නිරුත්තරයි හරිද ඔයා මොකද උන්නත් දැන් උත්තරයක් නැත මේ දැක්කද අප මොකද අපි chat bot එක ඉවරයි चैटबॉट के तरीके यहाँ तक ही बराए हर इन पुत्र मैंने में तो आए मम्मा जाने वाले हादला पेन में लोके दिन सारलम ए आई एग हर इधर में तो मैं लोके दिन सारलम ए आई एग ठीक है ना ए आई संकल्प एक ने गाने में तो नहीं गाने ए आई कंसेप्ट के में दिन पटांग गाने में तो मोंटेसोरी ए आई योल आर्टिफिशियल इंटेलिजेंस के मेरे तो मैं संकल्प मेरे तो मैं संकल्प में तो नहीं हर तो संकल्प एक नहीं थी मेरे तो मैं वैरी दोनों में नहीं मेक थी दें आप दें मैं कोर्ट पे लिखिए तूनाई बंग हतराई बंग पहाई नहीं रन में कोर्ट पहाई आप ले हुए नहीं तो दावने वे ना के पहाई ले हुए के पहा के यहाँ पे पोड़ी चट्टे का सह पोड़ी आतल लग गया तने इतनी हितान ना वो ये लोग के तेना सुप्रीम गाने दें आप फेसबुक गाऊ यूट्यूब गाऊ इव एतना बोट इव एतना एजेंट ला सहन प्रमाण के रन में एक मैं पास से खेल देना अद खेल देने बोला मैं खेल देना हिमेट खेल देना हद से एक नैन अरे इतकोट ए देवाल पुते में दें ए वगे विशाल में बोट का रन ना पत् पत्त के तो गया कौन है दें मैं लाइन पर है ना पिले हुए लाइन पर है ना मैं फोटी गान के तो प्रमाण अभी लिया डोन है भाई यार डबल ओपी क्रम में दे पाविच कर ला ओपी double op එහෙම නැත්නම් කියනවා object oriented programming වස්තුපාදක ක්‍රමලේඛනයේ භාවිතා කරලා එක කේතයක් අපි ලියන්න ඕන. හැබැයි මේ කේතර සාමාන්‍යයෙන් කේත ගොඩක් අපි ලියන්න ඕන database එකත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒක අපි system පාඩමේ කතා කරනවා. අද double op concept එක තමයි එතනදී එන්නේ. එතන එක්කෙනෙක්ට ලිව්වහම අනෙක් කට්ටිය copy සදා ගන්න පුළුවන් අපිට. මම තේරුණා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. හරි? දැන් මෙතන මේ ඉඳන් මේ තමයි bot चैटबॉट
එතකොට යාව ඇතන බොට් එකක් AI එකක් එයා AI එකක් මෙන්න පවන්න ඉන්න බඩ පොඩ්ඩක් තියෙන හරිද මේ පවන් එයා ඇතනම හියුමන් කෙනෙක් නේද රයිට් මේ හියුමන් කෙනෙක් රයිට් එතකොට ඒලියන් කෙනෙක් වගේ නේ කමන්නේ හරිද මේ හියුමන් කෙනෙක්. ඒතර මේක පේන්නේ නැහැ නේද දැන් මෙයාට? දැන් මෙහානෝ මෙයා කියන හෙලෝ. හෙලෝ. අර මේක දාලා I am Malik. What's your name? කියලා යහනෝ. දැන් ඔක කතාව උගයි. What's your name? කියලා යහනෝ. අපර මෙයාව ගහනෝ. එපර මෙයා කියන ඕ I am Pawan. Pawan කියන. එපර මෙයා කියන ආ මොකද අපි ලිව්වේ? හරිද? हेलो पवन हेलो पवन मे आगे नो हेलो पवन दें दें मे आवा नो कोहमो दे आगो मे मागे ना मू मू कि आपस प्रश्न कहना पुते होता है बालम डैंसर आप इतना नो के लिए के हम एक आउटपुट एक कूद यस के लिए के हम तब आउटपुट एक कूद इन विधर हादान ना पुलवांद ओ पुलवा मन दंड कर ला पेना ना टग गाला एक अभी आउटपुट अभी टाकाल पुते मे मम तब इस हट मे कर पाइथन थियरी पांदे दाम वाला नहीं हिमीट यानी यार हिमी स्टेप बाय स्टेप टिकट यानी यार या हापुने सा मम्मी यानी मे तब प्रश्न आखन मैं एक एक देखने मुकद हिस्तेनाई दानी आई सर मुकद तेरू ने पुते आई हान හරිද? දැන් පුතා කෙනෙක් මම මේ කියලා දෙන්නම්කො. Do you have a girlfriend නේ? එතකොට මම මේ කරලා පෙන්නන්නම් එන විදිහට. කර මේ උත්තරයක් මම අරන් පෙන්නන්නම්. හරිද? Is it කියන එක සමාන වුණොතින් ඔන්න බලන්න මම මේ කරන විදිහ. Yes ට අපි දාමු print එකක්. ඔන්න බලාගන්න මම මේක පස්සේ කියලා දෙන්නම් කොහොමද ඇත්තට මේක වැඩ ගන්න කියලා. දැන්ට මම shape එක යන්න මේක කරලා පෙන්නන්නම්. print එකක් yes. Do you have a girlfriend කියලා අහුවම යා උත්තරේ yes වුණොතින් මම මෙන්න මේක කියනවා. Oh, hey, yeah, very unlucky. Haha, अरे अभी अमेरिका गए हों, इनके अंदर हमने आप आउने, yeah, very good, इतना very, very lucky person. अरे ये मदाम, right? अरे yeah, very lucky person. अरे हादिस जब no no थी, उन्होंने बोला, ऐसे कैसे अदा? හරිද else එකක් දාමු හට්ටක් ගලන්නේ අපි මේ තව ක්‍රම තියෙනවා හොඳේ මම මේ දැන්ට නිකන් පෙන්නන්නේ හරි ඉස්සත් no no thing print oh හරි oh හරි do you have a girlfriend එයා කියන no I don't have a girlfriend කියලා කියන අපි කියන oh I have a proposal then මම මරයි දන්නේ හරිද I have a proposal then මම මේ spelling බලන්නේ spelling එකට හිතන්න එපා මම වැඩි පෙන්නන්න ඕන නිසා මේක කරේ හොඳේ හරිද ඔන්න බලන්න දැන් ඔන්න ප්‍රශ්නයක් අහනවා do you have a girlfriend පවන් කියනවා yes ඊට පස්සේ මම කියනවා oh you are very lucky person ඉතින් මේක ඉන්නේ ඒක ඉන්නේ හරිද දැන් ඊළඟට do you have a girlfriend කියලා අහුවම පවන් කියනවා no අපි කියනවා oh I have a proposal then. I have a proposal then. මම ගා යෝජනාවක් තිනෝ එහෙනම් කියලා කියන. අපි බලමු. අන් කළ බලමු. Hello. අම්මලිත. What's your name? Pawan. Pawan. Hey, hello Pawan. How are you? I'm good. I'm good. Oh, nice. ඉතින් ප්‍රශ්නයක් අහනවා. Do you have a girlfriend? Yes. Oh, you are very lucky person. දැක්ක. यस दुना मारे के ना प्रोग्राम में गिवर है मैं प्रोग्राम में गिवर है दें आप रन करना ना मैं केवल ना आई गया ला रन करना फिर हेलो आई एम मालित व्हाट्स योर नेम पवन पवन हेलो पवन इन्नो तो पवन गिल ला इन्नो ने तारा इंडे पा बिल्कुल करा ने अरे तो हेलो पवन हाउ आर यू आई एम गुड ओ नाइस Do you have a girlfriend? No. Do you have a girlfriend? No. Oh. No. 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 No.
ओ अय्यव प्रपोसल दे मयगवाड़ योजना आपकी अरे ये वगे दंग मर तेर रहा मैं कथा वो यस की हुआ हम एक उत्तर या नो की हुआ हम एक उत्तर या अलग आते ट्राई करना होने मैं कह रही पट्टा आता ले आप मैं के सुपीरी है मैं के दिया कन्वर्सेशन का खता करने पुलवां मैं तमांगे देंगे या यालू एक के मैं खता करने विधि है टम मैं प्रपोजल लेके आधार ने पुलवां सॉरी सॉरी मैं कोडिंग ने आधार ने पुलवा राइट दें मार गए सके मैं कहती राइट इतिंग ओ ओ ओ दें बलाने पुते दें वही प्रश्न किए जा भी हुए नेद दें दें सामान्य डू यू हैव अ गर्लफ्रेंड के वहां पवन उत्तर देने पुलवां निकांग यस उतने नहीं नोट नोट ने नहीं नहीं मैं तो उत्तर या मे बी मुना देवांग ये अरे उन बयानों ने हम ये नॉन यहाँ पे लम हेलो इधर पवन के लिए गानों हेलो पवन हाउ आर यू आ गानों आई एम गुड के लो अरे तो आई एम गुड के लिए गानों ओ नाइस नाइस डू हैव अ गर्लफ्रेंड ये सुतने नोट उतने नो नोट उतने मे बी कहने का समार समार विट මේ බී කියන්නේ සමහර විට ඒ කියන්නේ සමහර විට කියලා කියන්නේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ මාසිකිත කතා ඒ කියන්නේ හරිද බලන්න එතන මම රන් කරනවා ඔය ඊටවත් අන්න බලන්න දැන් මේ බී ගැහුවාම මාර කේස් එක ඕ I have a proposal then දැන් මේ බී කියන උත්තරය තුල තියෙන පුළන්නේ පුතේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කිය දැන් දැන් දැක්කද මේ බී කියන එකට උත්තරයක් නැහැ අපි එකට ගහන්න පුළුවන් මේ බලන්න මම ගහනවා මෙහෙම එකක් මම ගහනවා මෙහෙම එකක් අන්න බලන්න elif elif කියලා එකක් තියෙන හොඳේ මම කියල දෙන්නේ ඒක ගන්න මෙහෙම වාදන උත්තරේ ඉසෙඩ්න වාදන උත්තරේ ඒක සමාන නොවතින් නිකන් maybe වගේ වචනයකට හරිද maybe වගේ වචනකට සමාන නොවතින් මේ වගේ හරිද අපිට දෙන්න පුළුවන් print එකක් දාලා මෙන්න මෙහෙම මේ දැන් maybe මොකද්ද man හරිද එහෙම කියන්න පුළුවන් අපිට ඈ හරිද අපි ගාම what are you talking about man What are you talking about, man? किला अपने हम यान न पुलवा ने नहीं talking about man ये किला अपने निकांग ओए अपने सामाने खता करने व्यवहारें खता रान न पुलवा नहीं ये हम गान न पुलवा ने What are you talking about? Do you have a don't you have a direct answer? वाके देवक देन न पुलवा आंगा पित right ये मतलब अन्य रहेगा देख के while scanning string literally मैं literally मैं मतलब मैं दाउट एक केल देना वाह मेरे को दाल देने ताने उड़ू को माँ मैं तेरे माँ दाल देने डबल उड़ू को माँ डबल कोर्स सह सिंगल कोर्स देखा मेरे माँ दान बैठ देखे कक दान होंगे मैं केल देना आप इरे के मंगे ना लियो कमाने आई पर लियो देखा इरे आवा इरे हम आपे भाग्य कम हाथ दान डोट हेलो हम मालित वर्ष जो ने अभी दाम पावन ना पावन नेती आपी गमु पसंद हुआ हाँ पसंद हुआ गम Hello, Pasindu. How are you? Pasindu, good, 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 Oh, nice, nice. Do you have a girlfriend? Pawan, kino? Maybe. Ekar bhi hitte inna wa? Kila nai daam? Maybe. Ha. Kya saan enter karno? What are you talking about, man? Kila apni hume kili mo kya na pulu? Na mangke door teeru naad. Arey sir. Right, 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 right. දැන් මේක යන්න පුළුවන් පුඩි ඩිස්කෂන් එක මේ සුප්‍රියට යන්න පුළුවන් මේක සිංහලෙන් ගහන්නත් පුළුවන් කොහොම සිංහලෙන් ගහන්නේ ආ මේ බලන්න අපි කරලා බලමුද දාගත්තා Google සිංහලෙන් ඉන්පුට් ටූල් එක හරිද ඇහුවා හලෝ හලෝ මචං හලෝ මචං මම මාලිත් හරිද උඹේ නම මොකක්ද උඹ ගන්න පුළුවන් රන් කළ බලමුද හලෝ මචං මම මාලිත් උඹේ නම් මොකක්ද ඔබ ගහනවා සිංහලෙන්ම ගහමු ඈ අපි ගහමු නැද්ද තව කොල්ලෙක් අද ඈ ප්‍රනීත් ඉන්න ප්‍රනීත් ප්‍රනීත් ඒක අර දැක්කද අර ප්‍රනීත් කියන එක අර 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 ප්‍ර එන්නේ යුනිකෝඩ් ප්‍රශ්නයක් තියෙනවා पायतन वाली एक विसंधान पुलवांगे मेतन विसंधान दैक विसंधान पीट मे मेकटी का हाट अन्न विनो दी होम यामु होने देख आने देख हेलो प्रणीत देख
ඒක සිංහලෙන්ම එනවා ඉතින් අපිට සිංහලෙන් කරන්නත් පුළුවන් මේක හරිද රයිට් ඔක තමයි කාරණා පුතේ දැන් අල්ලගත්තයි වැඩි හරිද ඉතින් මේ තමයි සරලම AI එකක් කෘතිම බුද්ධියක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් තමයි මම මේ ලියුවේ මේක ඉතින් චූටි එකක් මේ මේක ඉතින් පට පට ගාලා පට දිගට යනවා දැන් නේද මේක යනවා දිගට මේක පත කෝඩ්ස් දැන් ඉන්ටර්වියු එකකට ගියහම අපි රස්සාවකට ඔයා දැන් කැම්පස් ගිහිල්ලා හරි කැම්පස් නොගින් හරි උසස් පෙළෙන් අවසන් වෙලා හරි ඔය රිසල්ට් එකෙන් අපි ජොබ් එකකට යනවානේ ජොබ් එකේ ගියම නිකම්ම ජොබ් වලට ගන්න බං උඹල තාත්තා වැඩ කරන්න ඕනේ එහෙනම් ඒකේ ඒ කියන්නේ තාත්තාගේ වෙන්න ඕනේ කම්පැනි එක නිකන් යන්න නම් ඒකත් එහෙම බෑ හරිද ඉතින් කම්පැනි එක අපි වැඩට ගියහම අපි ඒක ඉන්ටර්වියු කරනවා අපි වෙහින් ඉන්ටර්වියු කරද්දී මේ ඒක ඉන්නවා ඉතින් ඉන්ටර්වියු බෝඩ් එකක් ඉන්නවා එක බෝඩ් එකකින් ඉතින් ප්‍රශ්න අහනවා ආගේ Hello, tell me about your family details. Tell me about you. Kela mage nga huwa prashneyak. Mama giya etara mama interview pahala ora adhika sankaya gihilla thiyeno. Okkogema fail. Ekak pass pass thunne. Hari palaweni ekak hari deweni ekak hari mama giya Mahajana Bank neve. Sri Lanka insurance company eke head office Colombo thiyenne gold face eke tattu ganaka building naha okota giya. Sri Lanka insurance hari selling ko hari hari ekak mata hatta madaka ne. Hari ekada giya. ගීල මගෙන් අහුව එක පාට tell me about your details tell me about you කියලා කිව්වා මම කිව්වා I am Malita I am from LPT I have three sisters and four brothers my mom dead in 2005 හොමම බ්ලා 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 ටික අදුණු මගේ දිහා බලාගෙන කන්න වගේ ප්‍රැක්ටිකල් ලා තිබ්බා හරි we let you know අපි ඔය දනුන් අපිට අපි ඔය දනුන් දෙන්නම් කියලා මම යව්වා මම කිව්ල thank you කියලා හරි තාම දනුන් දුන්නේ හරිද මේ පස්සේ දැන් මම තීරුම් ගත්තේ පුතේ tell me about you කියලා කිව්වහම family details කියන්න එපා හරිද ඔය මගේ my name is Malita I am from LPT I have three sisters අපි පොඩි කාලේ ඉගෙන ගන්න එහෙමනේ පුතේ ඉස්කෝලේ මොන වැරද්ද හරිද ඉතින් මම ඇත්තටම tell me about you කිව්වහම පොඩි කාලේ අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත ඔය කතාව නේ මොකද කරගත්තේ දැන් excuse miss නැ කිරලා හනෝ මේ tell me about you what tell me about you කියලා කිව්වහම මම කියනවා ලා 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 වගේ කියනවා ඒක වැරදි इंटरव्यू එකට ගියම් බං උඹ කියන්නේපා මං වගේ ගොනා වගේ ගෙදර ගෙදර විස්තරයි කෑම කාපු ගයි උඹ කොහෙන් ඉඳන් දාවේ ඒ වටක් නෑ එහෙනම් මොකද්ද කියන්නේ tell me about you කිව්වහම අපි මොකද්ද කියන්න ඕන අපි කියන්න ඕන මගේ විෂන් එක මගේ දැක්ම කියන්න ඕන මම දකින්නේ මොකක්ද කියන එකයි කියන්න ඕන tell me about you කිව්වහම මාර කේස් එක නේද ඔයාගේ දැක්ම මොකද්ද දැන් ඔයා කල්පනා කරන මගේ දැක්ම මොකද්ද හරි ඒක එකපාරින් ඉන්නේ නෑ ඉතින් एक प्राक्टिस इंटरव्यू गिहिल्ला फेस कर हम नोंडी वेनो मामा सहन नोंडीला दीनो इंटू इतनी बहाल मंगियाने वगे कोलंब लोग तट्टू तट्टू विस्ती है पत्ता बिल्डिंग्स और महाजर बैंक पवा गया अरे महाजर बैंक सिलेक्ट ना माओ मामा ये गिए नहीं मुन मगुल अद्दी गिले के मटा मालपैन अरे ये वगे मैं देवाल टिका कुना वो हम इंटरव्यू सोल दी मैं मम सहन तवक एक पहालो कर गया ना पहाल दा हाथ रख पगन फेल लीन रिजेक्ट पे लाती है ना ये मगेम मे वाचिक मदन उत्तर वाली साबूते एक मांग वाले हिमीट के लिए टेल मी अबाउट यू क्यू हम ओया वहाँ की फैमिली डिटेल्स गया निपा ओया गया ओया की दाकि ना व्यू एक बाकी बाकी इधर ही देख पा गया ना बाकी अन एक ओया सतु दे आक एक माट वाट के लिए बे माँ सतु दे माँ की ना दे मांग सोल दे अन्य हेम अगर पास माँ नीला हारे हर ඊට පස්සේ ඔයා ඔක කල්පනා කරලා ඔළුවේ තියාගන්න I have three sisters and four brothers and I come from I came from LPT වගේ I am from LPT වගේ මහ ගොප්ප උත්තර දෙන්න එපා හොඳේ right okay හරි අපි යන් පාඩමට මෙච්චර පාඩම නැහැ කරේ හොඳේ හරි right මේක okay හරි නේ මම මේක හැම එකක්ම කියලා දෙන්නම් මම මේක මේක comment කරනවා මේ හැම එකක්ම එතකොට මේක run වෙන්නේ मैं ओको में एक बार कमेंट करी मैं हैकिया वाक ने हैकिया वाक कहते वालों को राइट ए आई का अभी दाम पाल लिया गुड राइट अभी दागों में एक समान आए उड़ को मैं तुले आई सी टी का दे उन्हें हाँ सिंगल ली उन्हें एक समान आए उड़ को मैं तुले आई सी टी कैपिटल सिंपल सिंपल थी इन्हें राइट अगर उड़ को मैं देख का वर दी अन्य इंटरकर आप ही अभी दागों प्रिंट एक आक में है मम्मी बलन प्रिंट दागम अभी एक्स ने मैं वाई थी पुते राइट अभी दागम वाई वाल ब्रैकेट तुले
zero underscore our closing brackets and අනිත් bracket එක closing කරා. Right? මේකේ තේරුම මම කියලා දෙන්න. දැන් වට තේරෙනවද මේක නේද? මෙතන කවදාකවත් පුතේ මේ මෙන්න මෙතන අපි ටෙස්ට් එකක් තියෙනවා ටියුරින් ටෙස්ට් කියලා. මේක ඇලන් ටියුරින් තමයි මුලින්ම හොයාගත්තේ 1900 බර ගණන් වල. ඇලන් ටියුරින්. හරිද? මෙහෙම AI කෙනෙක්ව දාලා ඊට පස්සේ මෙහෙම තව මෙහෙම මිනිස්සෙක්ව දාලා හරිද? මේක මෙහෙම වහනවා මෙහෙම. මෙතනින් මෙහෙම වහනවා මෙහෙම. ඉතින් මෙයාට මෙයාව පේන්නේ නැහැ. මේකට මෙයාව පේන්නේ නැහැ මෙහෙම. පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ නැහැ කාවත්. වැහිලා තියෙන්නේ දැන් හරිද? දැන් මෙතනත් වැහිලා තියෙන්නේ මෙහෙම. ඒතර මේ දෙන හියුමන් කෙනෙක්. මේත් හියුමන් කෙනෙක්. හරිද? ඒතර මේ පවන් මේ සෝරි කමන්නේ. මේ හියුමන් අහන මෙයාගෙන් ප්‍රශ්නයක් මෙයා උත්තරයක් දෙනවනේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ මෙයා මෙයාගෙන් අහන මෙයාත් උත්තරයක් දෙනවනේ. ඔය උත්තර දෙක දිහා බලලා පුතේ මෙයාට තේරුම් ගන්න බෑ කවුද රොබෝ කියලා. එතන කවුද කෘතිම බුද්ධිය කියලා තේරුම් ගන්න බෑ මෙයාට. මෙයාට කවුද කෘතිම බුද්ධිය කියලා තේරුම් ගන්න බෑ. හරිද? ඒක තමයි ඇලන් ටියුරින්ගේ ටෙස්ට් එක. ඕකේ අඩුපාඩු තිබ්බා. ඒ අඩුපාඩු පහු කාලෙනව හදලා ඉතින් විවිධ විද්‍යාඥයන්ගේ නම් මට මතක නැහැ මේ වෙලාවේ. ඒ විද්‍යාඥයෝ මේක ඩෙවලොප් කරා පට්ට විදිහට. එතන මේ AI එක සෑහෙන දිනු කරා මේගොල්ලෝ මේ කරනාව දිනු කරලා අද තියෙන කෘතිම බුද්ධ නිර්මාණය කරලා තියෙනවා මේක දිනු. ඉතින් මේක ඇලන් ටියුරින් සහ තව තවත් විද්‍යාඥයෝ කීප දෙනෙක් විශිෂ්ට ගණිතඥයෝ කීප මේගොල්ලෝ ඇල විද්‍යාඥයෝ නෙවෙයි. මේගොල්ලෝ ගණිතඥයෝ පුතේ. මේ ගණන් කාර්ය මේ. ආ අපිට බෑ එච්චර ගණන් හදන්න. අපිට කියන්නේ මට නම් බෑ. හරිද? මේ ඇවිල්ලා මේ විශේෂ ගණිතඥයෝ. දැන් මට ගණන් හැදීමේ හැකියාව තිබ්බට මම පට්ට ගණන් වැඩක් නෙමෙයි. මම ගණන් පුළුවන්. නමුත් යම් තාක් දුරකට. ඒක ඉතින් ප්‍රැක්ටිස් කරනවා නම් පුළුවන්. වැඩක් නෑ, තේරුමක් නෑ. හරිද? ඉතින් ඇලන් ටියුරින් කරේ ඒ වැඩේ. මේකට කිව්වොත් ටියුරින් ටෙස්ට්. ටියුරින් ටෙස්ට් එක. හරිද? දැන් අපි කරේ ඒ වගේ එකක්. දැන් ඇත්තටම ඔයා මේ කෝඩ් එකේදී ඔයා පවන් කතා කරේ ඇත්තටම මාත් එක්කනේ නේද? ඇත්තටම මාලිතත් එක්කනේ මේ කතාවේ නේද? ඒ කියන්නේ මම මාලිත අහපු ප්‍රශ්නේ මේ උත්තර දුන්නේ නේද පවන්? හරි. පසෙන්දු හරි. කණිත් හරි කවුරු හරි. කවුරු හරි ගෑල්ලා මෙන් මං ගත්තේ නෑ ඉතින්. ඔන්න ගන්න පුළුවන්. හරිද? වැඩක් නෑ. හරිද? හොඳ ආතල්යක් ගදා හැදී මේකෙන් එහෙම ආතල් ඔළුවේ තියෙන ඇති ඔය හොඳ. රයිට්. ඉතින් මේ අහන මේ ඇත්තටම ටයිප් කරේ පුතේ මමනේ මේ කේතේ. මේ කේතේ ටයිප් කරේ මම. ඉතින් ඇත්තටම මේ දැන් ඔයා මේකට උත්තර දෙනවා කියලා කියන්නේ ඔයා මාත් එකයි කතා කරන්නේ. හරිද? හැබැයි ඇත්තටම ඔයා ඒ වෙලায় කතා කරන්නේ මාත් එකනේ AI කෙනෙක්. ඒක ඔක තමයි පිස්සුව. ඔක තමයි පිස්සුව. ඒක ඔක තේරුම් ගන්න වටහා ගන්න හරියට. හොඳයි. රයිට්. ඕකේ. ඊට පස්සේ අපි ඒක හරි. රයිට්. දැන් මේ print එකක් දැම්මු තින් මෙහෙම y වල බිංදු අන්න බිඳුව කියලා මෙහෙම දැම්මුතින් හරිද? දැන් ඔයාලට මෙන්න මේ පල්ලේ 6 කත් එකට සංසන්දනය කරාම මේ කැලි 3ක් වෙනවනේ පුතේ. 1 2 3ක් තියෙනවනේ. හැබැයි මේකේ කැලි කීයද තියෙන්නේ? එක කැලිය තියෙනවා. හැබැයි මෙතන ඩොට් දෙකකුත් තියෙනවා. නේද? මේ පැත්තේ කැලි ටික නැහැ. ඉතින් මේක තේරුම තමයි. දැන් මේ මුල් මේක කවුද? මුල් මේක ඉන්ඩෙක්ස්. එහෙනම් මෙතන ඉන්ඩෙක්ස් ඉතරෙන් තියෙන්නේ. බලන්න. මෙතන ඉන්ඩෙක්ස් ඉතරෙන් තියෙන්නේ. इंडेक्स के भीतर है ना मेके तेरू मत माई बिंदुवेनी इंडेक्स के सीट इदिरियट बिंदुवेनी इंडेक्स के सीट हेमत बिंदुवेनी अनुक्रमणीय सीट इदिरियट तीन सेलु देवाल दिख मुद्रने करा ऐना बिंदु के मेतन मेतन पीटी प्रधान मेतन अरे तर बिंदु के आने कऊद आई ආයි සිට ඉදිරියට කියලා කියන්නේ ඔක්කොම ටික කියන්නේ ආයි සී ටී ඉන ඔක්කොම ටික මුද්‍රණය වෙන්න ඕන බලමු කෝඩ් එකට ගියා දැන් මේ ඔක්කොම කමෙන්ට්ස් නේ නේද print එකක් දැම්ම උතින් y වල බිඳුවේ සිට ඉදිරියට ම රන් කරනවා හරි නේද ආයි සී ටී ආව හරි නේ right ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ කියන්නේ i print කරන්න y වල එකේ සිට කියලා මේක බිඳුව නෙමෙයි මේකම කොපියක් ගන්නවා පල්ලෙහාට දාගන්න එක කියලා හරිද ඒකේ තේරුම මොකද්ද දැන් මෙතන අපි ඉන්නේ රයිට් මේකේ අපි ඉන්නේ එතකොට i
අනුක්‍රමණය sorry y වල අනුක්‍රමණය එකේ සිට ඉදිරියට ඒක කියන්නේ c c වල ඉස්සරහට c ලෙන්දන් ඉස්සරහට එතන c සහ t තමයි එන්නේ c t එන්නේ අන් කළ බලමු අන් කළ බලන්න එක c t එන්නේ තුන්වෙනි මොකද්ද කියන්නේ දෙකේ සිට ඉදිරියට අන්න බලන්න මේක දෙක දෙකේ සිට ඉදිරියට කියලා කියන්නේ බිනවතර මේ මේකට ගියොතින් දෙකේ සිට ඉදිරියට කියලා කියන්නේ පුතේ දෙක කියන්නේ අනුක්‍රමණය කියන්නේ t නේ t වල ඉඳන් ඉදිරියට ඉස්සරහට කවුරුත් නැහැ නේද ඉතින් t විතරයි එන්නේ බලන්න දෙක අල්ලගත්තේ වැඩි හරි සරලයි ඉතින් දැන් ඔයා කල්පනා කරන මේවා ඉගෙන දැන් ඔයාට තේරුණාද පුතේ ඇයි මේවා ඉගෙන ගන්න කියලා ඇයි මේවා ඉගෙන ගන්න मम्मी हमे कावा मे कर कमेंट आई कर मंगेसा मेहमे डरना मम्मी ए आई संकल्प मेहमे कॉपी कर लगा मेट खाट कर लगा अरे खाट कर मम्मी आगे दिन खाट कर मैं अलू त्यागा अरा दागा मे दाला सेव कर ए आई गेल एक अभी दिखा डेवलप कर मे पार्ट में आना दूरावट अरे तो सेव कर अरे दैंग बना हेलो मचांग भाई नाम का दिखे लिया हुआ हम दैंग एक याद है नाम ने पूते मैं एक्स्ट्रा सामान करेगा ना मैं अभी हम मम की दंड सार सार लो खेल दिन अरे नंबर में हम कहा बोला हमें एक सौ कटोर हम दाला संपूर्ण नाम मने भी अभी तुम एक देखे सीट देखे जाए डोट देखे जाए देखे सीट हर दें उदाहरण आप तुम पवन के लवा देना नाम अरे अभी तुम मैं अभी तुम मैं नमक गमो अभी गैल मे नमक अभी तुम साशु ही गेल धन्य मम्मी कऊद के लिए मम्मी या कभी साथी अरे अभी तुम एक समान है उड़ुक मजरे साशी साशी नहीं सारी नहीं साशी ही गेल बोले तो धन्य मुकुद तमहार गैल मैं अभी लेते पेड़ लगाएंगे एक आई जगह नाम इन थी आई जगह नाम तमाई हिम तिबुने में मम हेतु को लेकिन मनोवाद अरे बल अभी मेमी तू तीन इतकोट मे अलगे को हमें अत एक्स को हाँ एस एच एस एच ई मर अरे मेहमे से हमने से नेम से इतकोट मे आगे इंडेक्स सॉरी अवयवटिक एक् देख तून हतर पहा हाय मे आगे इंडेक्स तीग बिंदु एक देख तून हतर पहा तो मैं आगे मे मे वोटी की मनोवाद ऋण पैत ऋण एक ऋण देख एक कर लेना ऋण हतर ऋण पहा ऋण हाय अरे लैंगे तो आप हाने मुका हाँ आप हाने एक सोल कोटोरा हंगा तो देखे सीट इधर ही नहीं हितने विधि बला राइट देखे सीट इधर ही नहीं हाने मैं दे रूम देखा क्या मुका ए आशी वे ना उत्तरे मैं उत्तरे मुका आशी लैंग अलग आते इतकोट दैंग आप खाली कोड गे होती राइट दैंग मैं निकांग एक्स क्या होती संपूर्ण के ना मेहमे क्या होती इतर क्या देखो बला कान कल बोलो हेलो मचांग मामा माल तुम्बे नाम मुकाद साशी एस एच एस एच आई हर नहीं दैंग एंड ऑन उत्तरे साशी ने मई एंड ऑन मुकाद हेलो ओ हेलो आशी साशी ने मई आशी मुकाद देना आशी आई देखे सीते नहीं बोला नहीं रखा देखे हेलो आशी कान देख कर आप ही तो ओन ओन इधर कारका लगाते हैं कि मैं नहीं मर देर ना बुदे कारका देर ना राइट मामा जाने के नया तो रान कर ला अभी नमक गाँव अरे तो अभी गाँव में कर रान कर ला हेलो मचा अभी नाम अभी गाँव पवन की राइट पवन की ने काफी टाकला हितेंगे नहीं गाँव पवन के लिए हम मेहम टाकल लिया गा मेहम पवन පවංග අපි ඉන්ඩෙක්ස් එක ලියාගමු බිංදුව 1 2 3 4 දෙකේ සිට නැහන්නේ එතන මොකද දෙක සිට කියන්නේ මේකවලු 1 පවන්නේ 1 මොන බලන්නකො මොන රන්ක පවන් කියලා ගියාම 1 එන්නේ උත්තරේ පවන්නේ 1 එන්නේ දෙකේ 1 1 චයිනා දැන් අවුලක් නැහැ චයිනා ඉස්සරහට එනවනේ ඈ පවංගේ පුතාගේ නම දාහතේ පවන් කියලා රයිට් වීඩියෝ කරන්නේ දැන් අල්ලගත්තා වැඩි අපිට ඕන ඕන විදිහට කරලා ගන්න පුළුවන් ඒසත් තමයි මේ ටෙක්නික් එක අපි ඉගෙන ගන්න. දැන් අල්ලගත්තා මේ ටෙක්නික් එක.
ටෙක්නික්ස් ටික අල්ලගත්තද පුතේ දැන් තේරුණාද දැන් දැන් සමහර ළමයට හිතෙන්න පුළුවන් ඔය කාරණා මොකද මොකටද මේවා කියලා ආ එහෙනම් මේකේ අරමුණ මේවන් නිර්මාණයක් අරමුණ මේවන් නිර්මාණයක් ඒ නිර්මාණය කරන්න මේ වගේ චුටි චුටි කේත ඕනෙ වෙන චුටි චුටි කේත හිතන විදිය අපිට ඕනෙ මේ අල්ලගත්තේ එක තැනක් මම දාගත්ත නමක් ජාවා ගුරු කියලා පුතේ මයික අදන කන්සෙප්ට් එක මම ඉගෙන ගන්න ඔයාලා කන්සෙප්ට් එක ප්‍රෝග්‍රෑමින් පෙත් එකේ කටපාඩම් කරලා වැඩක් නැහැ තේරුණා ප්‍රෝග්‍රෑමින් කියන එක කටපාඩම් කරන්නේ නැහැ අපි මම කටපාඩම් කරලා නැහැ ප්‍රෝග්‍රෑමින් කවදාවත් මම බම චූටි සිතුවිල්ලක් හිතන්නේ මේ තමයි සිතුවිල්ල අලගත්තේ ඊට පස්සේ තා ප්‍රින්ට් එකක් දෙනවා නේද අන් මාර්කේස් අපිට දැම් ඩග්ග ඩෝංගාල ඊළඟට දාගම් ඒක කියන්නේ මොකද්ද එතකොට මෙතන පුතේ මේ ඉස්සතහ නැහැ හරිද මෙතන ඉස්සතහ නැහැ පිටිපස්සෙන් දාන බිඳුව කියලා මාර්කේස් එක මොකද ප්‍රශ්නයක් අහන පුතේක් මොකද්ද අපි ප්‍රශ් පාර්ශව ගොඩක් හිතන විදිහට හිතන්න ඕන නේද? ඔව්. මේ වගේ ප්‍රෝග්‍රෑමින් එකක් අපි ප්‍රෝග්‍රෑමින් නන්නේ ඇත්තම. AI එකක් හදනවා නම් මිනිස්සු පුතේ ඉන්නනේ ලෝකේ කෝටි ගාණක්. නෑ අපි ලංකාව ගම මේ ශ්‍රී ලංකාව ජනගහනය කෝටි දෙකයිනේ. මේ ගහන් ඉන්න හොඳ. මම ලියන්න බෑ මේ ගහන් ඉන්න. රේඩියෝ channel එකක් වගේ. ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි දෙකයිනේ. මේ කෝටි දෙකේ ජනගහනයම ගත්තට පස්සේ වර්ගීකරණය කළා ගත්තට පස්සේ මේගොල්ලෝ හිතන විදි කෝටි දෙකක්ද තියෙන්නේ කෝටි දෙකක්ම නැති වෙන්න පුළුවන් නමුත් අපි දුමු හිතන ආකාර කෝටියක් තියෙනවා එතකොට හිතන ආකාර කෝටියක් ගත්තට පස්සේ දැන් ජනගහනය කෝටි දෙකයි නම් හිතන ආකාර කෝටි දෙකයි කෝටියයි නම් අර කෝටි දෙක අර කෝටි අතර පිරෙනවා මම ඒ දේරුණා සිතුවිල්ල මේ හොඳ හොඳ හොඳයි ඒක හරිද මෙන්න කෝටියක් ඉන්න අපි ගමු 10ක් ඉන්නවා කියලා තරලා ඉන්න. සු 10ක් ඉන්න. කෝටි ගණන් ඕනේ නැනේ බා. අපි 10ෙන් පටන් ගමු. ආ මේක ලක්ෂ මේ ලක්ෂ ගණනකින් වැඩි ගණන් 5ක් ගමු 5ක්. ආ මිනිස්සු 5ක් ඉන්නවා. රයිට් මේ එක එක මිනිස්සු එක එක වර්ගයි. මේ එක්කෙනේ. මේ එක්කෙනේ. හරිද? මේ තව කෙනේ. හරිද? මේ තව කෙනේ. රයිට්? මේ තව කෙනේ. ඔන්න පාට පහකින් මම මිනිස්සු පහක් ඇන්ද හිතන වර්ග අපි හැම කොටු වඳිමු ආ මේ හිතන ආකාර කොටු තුනක් තුනේ හිතන ආකාර මේ සිතුවිලි මම මෙහෙම කරන්න එක එක හිතන කොටුවක් විදිහට හරිද එක එක හිතන රවුමක් මෙහෙම අර වලාකුලක් විදිහට රයිට් එක එක හිතන රවුමක් විදිහට මේ මිනිස්සු හිතන ආකාර නේද චින්තන රටා එතකොට මෙන්න මේ දෙන්නෙක් මේ මේයි මේක වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ මේයි මේක වෙන්න පුළුවන් හරි මෙයා විතරක් මේක වෙන්න පුළුවන් ආ දැන් අල්ලගත්තේ මේ දින උඩ දින චින්තන රටා මිනිස්සු පහක් ගතතර පස්සේ ඒ පස නාමේ හිත රටා විතර බෙදෙන්න පුළුවන් ඒක කතාවක් අහලා තිනවද ගහට ගහක් ගහට ගහක් මොරටුවේදී මුණ ගැහේ කියලා මේක අහලා තියෙනවද ගහට ගහක් මොරටුවේදී මුණ ගැහේ ඔය කතාව මොකද්ද ඔය කතාව ගත්තාම පුතේ දැන් ලංකාවේ සමස්තයක් විතර ගස් කපනවානේ මේ ගස් වලින් ගෘහ භාණ්ඩ නිර්මාණය කරනවානේ ආ ඊට පස්සේ මේ ගෘහ භාණ්ඩ වගේම ගෙදරට නිවසකට අවශ්‍ය කරන සියලුම වර්ගයේ ලී වර්ග මේක නිර්මාණය කරනවානේ මේ ගස් වලින්. ඒතර ඒවා ගොඩක් නිර්මාණය කරන්නේ මොරටුව කියලා අපි අහලා තියෙනවානේ මොරටුව කියන්නේ ප්‍රසිද්ධයිනේ ඔය ඒ වගේ ලී වැඩවලට ගස් වලින් කරන වැඩවලට. ඒ නිසා ලංකාවේ තියෙන ඕනම ගහක් කපලා එන්නේ එතනට සෙට් වෙන්නේ. ඒක තමයි ඒක තමයි ඇත්ත සිදුවීම. එතමුත් ඒක ගැබ්බලා තියෙන ගැඹුරු අර්ථය මොකක්ද? එක වගේ හිතන වුන් ටික අනිවාර්යෙන් සෙට් වෙනවා කියන එක. මගේ තේරුණාද පුතේ එතකොට මට කියන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා ඔයයි ඔයගේ යාළුවයි අනිත් යාළුවයි පට්ට
දැන් මේ ඒ යාළුවා මේ බී යාළුවා ආයි නිකන් සුපිරි යාළුවෝ දෙන්නෙක් එකට එක මොකද කියලා කියන්නේ ආ මේ නිකන් තකට තක නිකන් ජාඩියයි මූඩියයි මම හරියට දන්නේ අර ඒ වගේ මේ අර අර අපි කියනවනේ එක තකට තක සෙට් වෙනවා කියලා ඒකේ තේරුම තමයි උඹලා දෙන්නගෙම මේ සිත රටාව සමානයි ඒකයි ඒ තේරුම එහම තේරෙනවා හරි සරලයි එතකොට මේ වගේ දැන් Facebook එකට ගියහම අපි Facebook එකේ මේ වෙනම AI කෙනෙක් ඉන්නවා AI bot කෙනෙක් ඉන්නවා උගේ කාර්යය තමයි මේ ඔයාගේ සිතුවේ රටාව එයා ඇදලා ගන්නවා ඔයාගේ සිතුවේ රටාව එයා ඇදලා ගන්න ඇදලා අරන් එයා කැටගරි කරනවා එහෙම මේකට දාන්නේ මූව මූ දාන්නේ මේකට අරු දාන්නේ මේකට දාන්නේ මේකට කියලා එතකොට එයාගේ සෙට් එකේ ඉන්නවා අර වර්ග සෙට් ගොඩක් ඉන්නවා මෙහෙම මං කියන්නේ තේරෙනවද ඔයගොල්ලෝ එයා ටක්කල ඇදලා දා ගන්නවා මෙහෙම මෙයා මෙහෙම මෙයා මෙහෙම මෙයා මෙහෙමයි කියලා එතකොට ඒගොල්ලෝ දෙන්නේ එක එක වර්ගයේ දේවල් තමයි දෙන්නේ දැන් ඕක මං වගේ එකෙක් ගියාම පිස්සු දෙනවා බොට්ට ඇයි මම අද Facebook ගිහිල්ලා නැත්නම් මම අද YouTube ගමු YouTube තමයි මම වැඩිපුරම ඉන්නේ හරිද මම අද YouTube ගිහිල්ලා මම සර්ච් කරන වෙන දෙයක් හරිද හෙට ගිහිල්ලා වෙන දෙයක් අනිත් දෙක ගිහිල්ලා වෙන දෙයක් ඊයේ වෙන දෙයක් මම කවදාකවත් සමාන දේවල් සර්ච් කරන්නේ නැහැ සර්ච් කරනවා නම් සර්ච් කරන්නේ කාලයකට පස්සේ කාලයකට පස්සේ කියලා සර්ච් කරනවා කවදාකවත් YouTube එක මට දෙන එක මම බලන්නේ බලනවා අඩුවෙන් ඉතින් මේ බොට්ට මාව තේරුම් ගන්න අමාරුයි දැක්කයි මම බොට්ටත් පිස්සු වටනවා එහෙම එකෙක් වෙන්න ඔයා කියලා මම කියන්නේ හොඳයි රයිට් ඕකේ අහ ප්‍රශ්න හොඳයි සුපිරි පුතේ අපේ අපේ පාර්ශ්වම ගොඩක් හිතන විදිහට හිතන්න ඕන නේද ඔව් හිතන්න ඕනේ හැබැයි අපි හිතන්න යන්න හොඳ නැහැ හරිද එම අපි හිතන්න ගියෝ තින් පුතේ අපි ෂර්ලොක් හෝම්ස් වගේ වෙනවා ෂර්ලොක් හෝම්ස්ට වැඩි යාළුවෝ නැහෙනේ නේද ඉන්නේ කවුද එයාගේ ඩොක්ටර් විතරයි එයාගේ යාළුවෝ ඉන්නේ ආ ඉතින් ආයි බුදු පිට්ටක නේද ආ ඩොක්ටර්යි ෂර්ලොක් හෝම්ස් කියන්නේ නිකන් මේ තකට තක වගේ සීන් නැත් තින් දඩිය මූඩිය වගේ තමයි ඒ වගේ ඉතින් යාළුවෝ නැහැ අපිට කාටවත් ඉතින් අපි එම හිතන්න ගියෝ තින් යාළුවෝ නැහැ හැබැයි එහෙම හිතලා අපි ප්‍රෙෂර් කරගන්න හොඳ නැහැ අපි මේ වගේ සැහැල්ලුවෙන් හිතන්න ඕන දැන් මේ වටේ තියෙන රූපයක් වෙනවනේ ඒ රූපය වගේ ඔයා ඔයා කැටගරි කරන්න ඒතර ඔයා ඔයා හිතෙන් දුක් වෙන්න යන්න එපා ඔයා ප්‍රෙෂර් කරගන්න එපා අයියෝ අරය අරය අර එහෙමයි මෙයා මෙහෙමයි අරු අරේමයි ඒ හැටි අපිට ඒක හදන්න බෑ ඒ හැටි හරිද දැන් ඒකනේ පුතේ දැන් මෙතනට අන සෝරි රයිට් එතන ඒකනේ මම තව කතාවක් මෙතනටම ඇදලා ගන්න හරිද ඉතින් මෙතනට ආවන්නේ පුතේ අපේ දැන් හැම ආගමකම ඉන්නවනේ යම් ආගමික නායකයෙක් නේද අපේ නායකයා කවුද අද අපේ කියලා කියන්නේ මම 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 ඇත්තටම ආගමක් එහෙම හදාන්නේ නැහැ මම කිසිම ආගමකට මේ වෙන්නේ නැහැ හැබැයි මම හැම ආගමකදින දර්ශනය මම පොඩ්ඩක් ඉගෙන ගන්නවා දැන් වැඩිපුරම මම ඉගෙනගෙන තියෙන්නේ බෞද්ධ දර්ශනය දර්ශනය කියන මම කැමති මම ආගම ආගම මම බෞද්ධයෙක් නෙමෙයි අලගන්න මේ කතාව මම බෞද්ධ දර්ශනය හදාරනවා මම ටිකක් අපේ මේ ජේසුස් මේ වහන්සේගේ දර්ශනය ඒ කියන්නේ අපි කියන ක්‍රිස්තියානි ආගම ආගම කියන්න බෑනේ ක්‍රිස්තියානි කිතු දහම් කිතු දර්ශනය මම පොඩ්ඩක් ෆලෝ කරලා තියෙනවා ගොඩක් නෑ ටුට් හරිද එතන මම ආගමක් නෑ මට මම බෞද්ධයෙක්ද මම කැතලික්ද මම මුස්ලිම්ද මම හින්දුද මම එහෙම මට එහෙම ආගමක් නෑ මම එහෙම ආගම් වශයෙන් බෙදාගෙන මම මේ ආගමේ කියලා නෑ මම පන්සලුත් යනවා මම පල්ලිත් යනවා මම මේ මුස්ලිම් පල්ලියටත් තාම ගිහිලා නෑ ඒත් මට යන්න ඕන මොකද්ද වෙන්නේ කියලා බලන්න හරිද මේ හින්දු කෝවිල වලට නම් අපි ගිහිලා තිනවා තවත් යනවා හරිද කෝවිල පන්සල ඊට පස්සේ කිත් මේ මේ ක්‍රිස්තියානි පල්ලිය ඉතින් ගියාම මේ මුස්ලිම් පල්ලියටත් යන්න ඕන දවසේ ගිහිල්ලා බලන්න ඕන මොකද්ද ඒක නිසා මට එහෙම ආගම් ප්‍රශ්නයක් නෑ මම මේ අදාළ ආගමික නායකයාගේ දර්ශනය තමයි මම පිළිගන්නේ එතකොට මේ බෞද්ධ දර්ශනය කියලා අපි ගමු උදාහරණයක් ගමු යා බහුතරයක් බෞද්ධ නිසා හරිද ඒක නම් ලේසි නිසා ඉතින් අපේ දැන් ගෞතම බුදුහාමුදුරනේ අපිට ඉන්නේ ගෞතම බුදුහාමුදුරනේ ඉතින් ගෞතම බුදුහාමුදුර කියනවා එයාගේ දහම එයාගේ දර්ශනය තිරෙන්නේ අපේ කකුල තියෙන්නේ කකුල මේ වැලි පොලවක වැලි පොලවක මාපට ඇඟිල්ල වැලි පොලවක මෙහෙම ඔබවලා මාපට ඇඟිල්ල ඉස්සුවහම මාපට ඇඟිල්ල නියපොත ටිකක් ලොකුයිනේ ඒ නියපොතේ යම් වැලි කැට ටිකක් ඉතුරු වෙනවනේ පුතේ වා කරලා බලන්න ගෙදර ගිහිල්ලා වැලි පොලවක් තියෙනවනම් පස්කොඩි අයින් යන්න එපා ඔක හරිද පස්කොඩි අයින්න බෑනේ කකුල රිදෙනවනේ ඒක දරුම් ගන්න වැලි පොලවක මාපට ඇඟිල්ල ඇන්නට පස්සේ ඇනලා
මාපටැංගල හිමීට ඉස්සුවාම හිමීට උස්සන්න ඕන පොටස් ගල උස්සන්න බා හිමීට ඉස්සුවාම මාපටැංගල නියපොත්ත උඩ වටේට යම් වැලිකට ප්‍රමාණයක් ඉතුරු වෙන අන්න ඒ වගේ ප්‍රමාණයක්ලු දැන් වැලි කියන්නේ මිනිස්සු නං අර මාපටැංගල කියන්නේ බුදුහාමුදුරුවෝ නං එයා කියන ධර්මයේ තේරෙන්නේ අර මාපටැංගල තුල ඉතුරු වෙන මාපටැංගල නියපොත්ත තුල ඉතුරු වෙන වැලිකට වගේ මිනිස්සු ප්‍රමාණයකට තමයි එයාගේ ධර්මයේ එයාගේ දර්ශනය තේරෙන්නේ කියලා එයා කියනවා आदर सामान මේ චින්ත රටාව සමාන වෙන්න ඕන. අපි චින්ත රටාවටයි පුතේ ආදරය කරන්නේ මිනිස්සෙක්ගේ. ඉතින් අපි එවන් කෙනෙක් තොර ගන්නවා අනාගත සහකාරිය හෝ සහකරුවා විදිහට. ඉතින් ඔයා බලන්නේ මේ පෙනුම නම් ආ ඔයා මේ බලන්නේ මේ පෙනුම නම් හරිද? ඒක වැරදි තේරුම් ගන්න. ඒක තමයි අද 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 සමාජයේ තේරුම් ගත යුත්තේ ඒක වැරදි. මේක නෙවෙයි විය යුත්තේ. විය යුත්තේ ඔයාගේ චින්ත රටාවයි සමාන කරගත්ත යුත්තේ එහෙම නැත්නම් චින්ත රටාවට ආදරය කරන්න මම නම් අත්‍තරම ආදරය කරන චින්ත රටාවට එතකොට එහෙම කියලා මම මේ අනිත් මේ කොටුට හිතන එකත් එක තරහද නැහැ නෑ තරහ නෑ ඒ වෙන කෙනෙක් මේ මම වෙන කෙනෙක් අතන මම මේ වගේ එකෙක් නිකන් අමුතු දිරිය දැන් ඔන්න ඔහොම නිකන් ඒක රටාවක් නෑ මට මම රටා එක එක තැන් වලට යනවා ඉතින් මම මට සෙට් කළා තියෙන එහෙම කට්ටිය දැන් ඔයගොල්ලෝ වැඩි හරියක් එහෙම කට්ටිය ඔයගොල්ලොත් ඒ වගේ කට්ටිය බෞතර නැත් ඔයගොල්ලෝ මට සෙට් වෙන්නේ හරිද दारू एक මගේ දරුවට කරන හැමදේම මම වාට කරමු. වාට කරන හැමදේම මම මගේ දරුවටත් කරමු. මම මේ කතා මීට කලින් කිව්ල තියෙනවා. අල්ලගත්ත නේ කාරණා පුතේ. ඒ නිසා මේක පටලවා ගන්න එපා. මම ඉන්නේ පැහැදිලි එක සමාන්තර රේඛාවක. ඒක ටිකක් ඒක චින්ත රටාවටයක් වෙනස්. ඒකේ අනෙත් කට්ටියට සමාන නැහැ. ඉතින් එහෙම තමයි මේ හැමෝම එහෙම තමයි. හරිනේ? ඒක ඉවරයි. ගොඩ හොඳේ සුපිරි. හරි ඉතින් AI එකක් හදනවා නම් මේ වගේ AI එකක් හදනවා නම් හරිද මේ වගේ සිතුවිලි රටා කිහිපයක මේ වගේ සිතුවිලි රටා කිහිපයක ඔයා ඔයාගේ යාළුවෝ හරි ඔයා හරි ඉඳලා තියෙන්න ඕන තේරෙනවද කාරණා නේද එතන දැක්කද එතන මගේ තේරෙනවද අල්ලගත්තේ AI එකක් හදනවා නම් මේ සිතුවිලි රටා කිහිපයක ඔයා ඉඳලා තියෙන්න ඕන ඉඳලා ඔයා අරවත් එක්ක ප්‍රෙෂර් කරගත්ත පුතේ කවදක්වත් ඔයාට AI එකක් හදන්න බෑ AI එකක් ඒක කදනවන වඩ සෑහෙන නිදහස් වෙන්න ඕන වාගේ මනස හරිනේ ඇඩ් ගොඩ 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 සුපිරි 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 කෝ කාරණාව ඇඩ් මේ දින් අද සෑහෙන දේවල් දෙකක් කරා හොඳේ මේවා එල පට්ට කන්සෙප්ට් මේවා හොඳේ මේක මේ උසස් පෙළ මේ වගේ දෙයක් ඉගෙන ගන්න එකම වාසනාවක් පුතේ ඇත්තම කියනවන මේ මම මාර ලොකු පොරක් කිනෝ නෙමෙයි නමුත් මම උසස් පෙළ ඉගෙන ගන්නකොට මේ වගේ කතාවක් ඔව් කවුරුන් හෝ කෙනෙක් විසින් මට ওই කාරණාව උසස් පෙළ කරනවාම කියලා දුන්න මට කියලා දුන්නා නම් මේ ගමන මං මිට කලින් එනවා කියලා මම මේ කියන්නේ. දැන් කමන්න ඒක පාඩුවක් නෑ ඒක මට. මම කොහොම හරි මේ ගමන ආවනේ. තව මට ගමනක් යන්න තියෙනවා.
ඉඳලා බලමු වැඩේ කොට සුපිරිනේ එහෙනම් ඊළඟ කොටස පුළුවන් මේ දැන් 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 මේ වට තේරෙනෝ ඊළඟ කොටස තියෙන්නේ මෙන්න මේ කරනවා දැන් දැන් පුතේ මෙතන තියෙන්නේ මෙහෙම කතාව හරිද දැන් අපි ICT කියලා මෙහෙම ලිව්වම කොටු ගහන්න ඕනේ නැහැ මෙතන මෙහෙම ටග් ගාලා ලියා ගන්න අපි හරි තුන්වෙනි පාඩේ අපි නම්බර් සිස්ටම්ස් වල අර දාගත්තනේ බලය උඩින් දාගත්තනේ ඒ අදාළ මෙමුව ටික අන්න ඒ වගේ මොනවදනේ වැඩ කියන්නේ ස්ථානීය අගයන් ටික අපි දාගත්තනේ අන්න ඒ වගේ ටිකක් වල දාගන්න 1 2 3 කියන්නේ අවයව හරිද ආ බිඳුව 1 2 කියන්නේ ඉන්ඩෙක්ස් ටික වෙන තිබ්බ වෙන දාගන්න ඒක හැමිතම දාන්න අවශ්‍ය නැහැ හොඳේ හැමිතම දාන්න ඕනේ නැහැ තිබ්බොත් දාගන්න හරිනේ එතකොට මේකෙන් අහන්න දැන් මෙන්න මේ වගේ එකක් කොටරහන් ඇතුලේ ඩොට් දෙක දාලා මෙතන බිඳුව පුතේ දැන් මෙතන තියෙන මොන මොකද්ද මෙතන තියෙන ඉන්ඩෙක්ස් එකනේ පුතේ නේද ඉන්ඩෙක්ස් එක දැන් මෙතන නැහැ නේ අතරම දිලා නැහැ නේ ගොල්ලෝ අපිට එහෙනම් මේකේ තේරුම තමයි ඉන්ඩෙක්ස් එක දිලා නැහැ කියලා කියන්නේ පුතේ මෙතන එයා ටග් ගාලා ආදේශ කරගන්නවා දැන් මෙහෙම දිලා තිනවා නම් බිඳුව කියලා අගයක් මේ ඉන්ඩෙක්ස් එකට එයා ආදේශ කරගන්නවා ටග් ගාලා බිඳුව කියලා හරිද එතන කවුරුත් දිලා නැත්නම් එයා ආදේශ කරගන්නවා බිඳුව කියලා ඉන්ඩෙක්ස් එක මතක තියාගන්න හරිද හැබැයි ප්‍රශ්නේ ඉන්න පුතේ දැන් මේ තියෙන්නේ මොකද්ද අවයවේ හරිද එතකොට බිඳුව කියලා අවයවයක් තියනවාද බලන්න මෙතන දැන් මේකේ මම මේ කොටු කරලා පෙන්නන්න ටග් ගාලා යටින් දාගත්තේ අවයවනේ උඩින් දාගත්තේ ඉන්ඩෙක්ස් එකනේ නේද මේ ඉන්ඩෙක්ස් එක නැත්නම් මම නිතර නිතර මේක ලියන්නේ මතක් වෙන්න හොඳ ඉන්ඩෙක්ස් මේක මොකද්ද එලිමන්ට්ස් ඒ කියන්නේ අවයව දැන් මට කියන්න බිඳුව කියලා අවයවයක් තියෙනවද බිඳුව කියලා අවයවයක් තියෙනවද බිඳුව කියලා ඉන්ඩෙක්ස් එකක් තියෙනවද අවයවයක් තියෙනවද නෑ නේ දැන් බලමු රන් කරලා මොකක්ද එන්නේ කියලා මොකක්ද ආවේ error එකක් ආවේ නැහැ හැබැයි උත්තරයක් කියන්නේ හිස් තැනක් තමයි ස්පේස් එකක් ආවේ දැන් ඔයාලට පේනවා දැන් මෙතන මම මෙතන හිස් තැනක් තියෙනවා හරිද මම මේ මේ මේකම මේව මම අයින් කරන්නම්කෝ මේ බලන්න මම මේ කමෙන්ට් කරනවා මෙයාව කමෙන්ට් කරාම රන් වෙන්නේ නැහැ කමෙන්ට් කරාම රන් වෙන්නේ නැහැ රන් කරමු දැක්කද දැන් මේ අවුට්පුට් දෙකේ වෙනස බලන්න ඔයා දැන් මෙතන මේ ඉරිකැල ඉතර තුන ආවේ T එක ගාවින්මනේ මෙතන T එකට පොඩ්ඩක් පල්ලෙහන් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒකනේ ස්පේස් එකක් තියෙනවා ඒකනේ හිස් අවයවයක් තමයි අපිට මෙතන මුද්‍රණය වෙලා තියෙන්නේ එහෙනම් මතක තියාගන්න පුතේ මෙන්න මෙතන උත්තරේ විදිහට අපේ මේ ටියුට් එකේ දැන් ඔයගොල්ලෝ උත්තරේ ලියා ගන්න ටග් ගාලා හරිද මේකනේ ටියුට් එක මෙදින් හරිද මම ටග් ගාලා ඇදලා ගන්නම් ඉන්න right හරිද මෙතන මොකද උත්තරය ආවේ ආ බිඳුවේ සිටනේ එහෙනම් ICT එක ලියා ගන්න අනුක්‍රමණය බිඳුවේ සිට දකුණට මුද්‍රණය වේ මෙතන මොකද්ද ආවේ ආ CT එක මොකද්ද අනුක්‍රමණය එකේ සිට දකුණට මුද්‍රණය වේ දකුණට මේක මොකද්ද මේකයි T ඒ කියන්නේ දෙක T කියන්නේ මෙහෙම නේද පාලියාගෙන මෙහෙම මේ බිඳුව 1 2 මෙතන 1 2 3 එතන මේ තියෙන T අකුර එහෙනම් ඒකේ අපි ලියාගමු අනුක්‍රමණය දෙකේ සිට දකුණට සියල්ල ග්‍රැසියල් right right හරි මෙතනත් සිට දකුණට සියල් හරිද
එහෙනම් මේක දේරුම මොකද්ද මේක හිස් තැනක් ඉන්නේ හිස් අවයවයක් හරිද ඒකට හේතුව ලියා ගන්න ඒ කියන්නේ දැන් මෙතන අනුක්‍රමණය හිස් නිසා බිඳුව आदेश वे बिंदु इंडेक्स इंडेक्स सीट इंडेक्स बिंदु सीट बिंदु अवयव दिदान बिंदु के अवयवया अभी दिम बिंदु के अवयवया बिंदु लेस अंकनय कर ऊ अवयवयाक नोमेत निसा हिस अवयवयाक मुद्रने वे ප්‍රශ්නයක් අහනවා හෑෂ් ලකුණ ඉස්සරහට දැම්මේ නැතොත් වැරදිද කියලා පුතේ. ওই ප්‍රශ්නේ මං හිතන්නේ මීට කලිනුත් ඇහුවා ලරුවේ. මං ආයෙවතාවක් කියලා දෙන්නම් කමක් නැහැ. පුතේ හෑෂ් ලකුණ කියන්නේ මොකක්ද? කමෙන්ට් එකක්නේ. එතකොට ඔයා දැන් මේ අපි කෝඩ් එක පොතේ ලිව්වත් කෝඩ් එක ප්‍රෝග්‍රෑමින් කරත් අපි ඒක හරියට ලියමු. දැන් ඔයා මෙතන අවුට්පුට් එක එහෙම ICD කියලා ලිව්වොතින් මොකෝ වෙන්නේ? उत्तरे कमेंट करूपयापिटा හරිනේ වැඩි ඒකම වෙන්නේ එහෙසා ඒ කෝඩ් එක මතක තියාගන්න අතරනේ අපි කෝඩ් එකක් ලියනකොට කොහේ ලියුවත් ඒක ඒ විදිහටම ලියමු නේද රයිට් හොඳයි දැන් ඒවා පුතහ ප්‍රශ්න හොඳයි පුතේ මොකද මේ ඔය වගේ ඔය ප්‍රශ්නේ දැන් සමහර එදා ඕක කියද්දි ඔයා පන්ති නොහෙදින්න ඇති පන්ති ඉන්නේ නැතුව ඇති එහෙසා තමයි ඔයා ප්‍රශ්නේ අහුවේ අහපු එක හොඳයි අත්‍තරම හොඳයි මොකද අනිත් ළමයින්ටත් මේක තේරුම් ගන්න ඕන සමහර ළමයි මේක අත්‍තරම තේරුන්නේ නැහැ ඔය අත්‍තරම හොඳයි අහපු එක නේද अनुक्रमणे දෙවෙනි අවයවය C හරිද තේරුනේ දැන් මෙහෙමනේ ICT නේ දැන් මෙයාගේ බිංදු අනුක්‍රමණය 1 අනුක්‍රමණය 2 අනුක්‍රමණය විතර මෙයාගේ පළවෙනි අවයවය දෙවෙනි අවයවය තුන්වෙනි අවයවය ඔහොනේ සෙට් වෙන්නේ හරිනේ එතකොට බිංදු වෙනි අනුක්‍රමණය සිට දැන් මේක මේක තේරුම් හරිද මේක එතන හිස්සරා හිස්නේ එහෙසා අපි දාගන්න බිඳුව අනුක්‍රමණය හිස් නිසා බිඳුව ආදේශ වේ එහෙනම් බිඳුව අනුක්‍රමණය කියලා කියන්නේ i i print වෙනවා දෙවෙනි අවයවය දක්වා දෙක කියන්නේ මෙයා එහෙනම් බිඳුව print වෙනවා c print වෙනවා එහෙනම් ic බිඳුවනේ sorry ic print වෙන කරලා බලමු ඉතර දාගමු අපි हिस्तना अरे नहीं
එනවා මේ අපිට ආයේ මොකද්ද i ic රයිට් මේක ලියා ගන්න ඉඩ පොඩ්ඩක් කලමනාකරණය කරගන්න හැලි ලියන්න එපා ඉතින් හොඳේ බාණ්ඩ ලස ලියා ගන්න හරි ලියා ගන්න ලීලි කරලා හරි කියලා කියන කවුරු හරි හරිද හරි කියලා කියන කවුරුහරි ලියපු ගමන් මේ නැගර අපි මේ පවන් අහන්න එපා මේ අර ප්‍රපෝසල් එක මොකක්ද කියලා හොඳේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා මේ අහනවා සර් ස්පේස් එහෙම තිබ්බොත් මොකද කරන්නේ ඒකත් ඉන්ඩෙක්ස් එකක් විදිහට ගණන් ගන්නවද ගණන් කරනවද ඔව් දැන් ඔයා වචනයක් ලියනවා නම් ICT black belt කියලා ඒතර ICT සහ black අතර ස්පේස් එකක් තියෙනවනේ ඒ ස්පේස් එකත් අවයවයක් ඒ ස්පේස් එකත් ඉන්ඩෙක්ස් එකක් අනිවාර්යෙන් ගණන් ගන්න හොඳ ප්‍රශ්නයක්
හරිද වැඩේ රයිට් අද 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 ඔයගොල්ලෝ යම් දෙයක් තේරුණා කියලා මම හිතනවා මේ මේ Python වගේ පරිගණක භාෂා වලින් මොනවද කරන්න පුළුවන් කියන හැඟීම ඕල්ට ආවන්නේ නේද මම දැන් ලොකුම ටොපික් එකක් දුන්නේ හොඳේ පොන්චි පොන්චි දේවල් අතහැරලා ඒ කියන්නේ නැ තව පොඩි ඒවා තියෙනවා මේ सॉफ्टवेयर हादने वा पोड़ी ऐप क्या हादने वा ब्राउज़र हादने वा एंटीवायरस के लुगुएगा ओके पोड़ी पोड़ी सॉफ्टवेयर क्या लिया लेकिन दांग नमँ लोकम कॉन्सेप्ट तक कोंगल्ड केल दोन्ने होंडे चैटबॉट टेगा चैटबॉट के लिए क्या ने एआई संकल्प या मैं इतने एआई संकल्प के कटे मूल पुराने में तो नहीं पुता दरु वो मान दोन्ने ओगलों ना लोकम कॉन्सेप्ट टेगा कुन एक आते के वैध कराने तो मेरे तेरुंग यानो देंगे तो चैटबॉट එක තමයි අපි මේ පාඩම අවසානයේ නිර්මාණය කරන ටික ටික අපි මේක වැඩි කරමු චැට්බොට් එක ටිකක් කෝඩ් කරමු අපි පුළුවන් තරම් එතකොට මේ මේ අපි ඉගෙන ගන්න කරුණු කාරණා තියෙනවනේ ඒ කරුණු කාරණා හැම එකක්ම අපි ඉගෙන ගත්තා චැට්බොට් එකට ඇප්ලයි කරා අලගත චැට්බොට් එකට ඇප්ලයි කරා හරිද දැන් 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 මගෙන් අහන්න පුළුවන් දැන් ඔන මම චැට්බොට් එකෙන් ප්‍රශ්නයක් අහනවා දැන් අනිත් ළම හරිද පුතේ දරුවෝ हमें को हरी के मैं किए वर्ण होने दैंग दैंग हेलो हाउ आर यू व्हाट्स योर नेम के लिए हम हम कह माय नेम इज मालेधारी आई एम मालेधारी मौका किए ना माने अरे ये तो कट ए ए नाम नाम की हुआ हाँ मामा इट पास से सहने लावा चैट कर ला मामा हाँ ना वहाँ चैट बोट टेकिंग बोट चैट टेकिंग हाँ ना वहाँ मगे नाम तुला ए या कुरु की या तीनों दिखे हाउ मेनी एस इन माय नेम හරිද මම මගේ නම ලියන්නකෝ මෙහෙම මුලිවා කියන්නකෝ how many a's in my name a අකුරු කීයද දෙකක් තියෙනවනේ එතකොට chat bot එකට පුළුවන් වෙන්න ඕන ඒ අකුරු දෙකක් කියලා අපිට උත්තරේ දෙන්න දැන් කොහොමද කරන්නේ මාර කේස් එකනේ දැන් පොඩි concept එකක් වට ආවද මේක කරන්නේ කොහොමදල වට සිතුවිල්ලක් එන්න ඕන මම එකපාර කියලා දෙන්න යන්නේ නැහැ මේ කරනාව මේ බලන්න M A L I T H A ලසින්ද ඔකගේ නේද හරිද මම දාගත්තා M L I T H T H T H A මම දාගමුකෝ රයිට් එතන මෙයා 1 2 3 4 5 Check 1 2 3 හරිද එතකොට
දැන් මේකෙන් අපි මේ අකුර මොකක්ද කියලා බලන්න ඕන. ඒ කියන්නේ මේ දැන් අපි බලනවා අවයව කීයද? How many counts? How many elements in this name? ඒ කියන්නේ අපි මේ නමේ කොච්චර එලිමන්ට් ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න ඕන මුලින්. ඒ කියන්නේ අපි බලනවා අංක 1ට බලන්න ඕන අවයව කීයද? හරිද? ඊට පස්සේ මේ සෑම අවයවයකම ඒ අකුරු කීයද? ඒ අකුරු කීයද? ඔහොමනේ බලන්න ඕන අපි. දැන් ටග් ගාලා කීයද හැකි? How many A's in my name කියලා මම ප්‍රශ්නයක් කරුවා ඊට පස්සේ chat box එක ටග් ගාලා මේක අවයව ටික අරගෙන ඒ අකුරු ටික අරගෙන calculate කරලා බලනවා ඒ අකුරු කීයක්ද කියලා. කීයක් ඒ දෙකයි නะ. එයා දෙනවා 2 A's in your name කියලා අපි උත්තරයක් දෙනවා. ආ දැක්කද? කෘතිම බුද්ධියක්. ඒ කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු බුද්ධියක්. ඒකයි කෘතිම බුද්ධියයි කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්වෝල්ව වෙනවා. ඒ කියන්නේ එයා මේ පරිණාමය වෙනවා. එයා එයා එයාගේ ඩේටාබේස් එකේ දැනුම වැඩි වෙන වැඩි වෙන එයා පරිණාමය වෙනවා. ඔකනේ කාරණා. ඊට පස්සේ කොහොමද මේක ගන්නෙ? ඔක ගිසති අපි බහස් වෙනද අපි ප්‍රශ්නයක් කරා මතකදී ෆෝ ලූප් කියලා. මන්ද ෆෝ ලූප් එකක් අපි කතා කරා. ආ මම ඔකට පැහැදිලි කරේ බුද්ධ දර්ශනයේ තියෙන එක නියමයක් මම ඔයාලට පැහැදිලි කරන්නේ මේකෙන් නේද? එතකොට අපේ ඊළඟ ආත්මෙට අපි යන්නේ කොහොමද? ඊළඟ ආත්මෙට ඉපදෙනකොට ඒක තීරණය වෙන සාධක මොනවද? එතකොට ඒ සාධක තමයි මේ ආත්මේ කරපුවා තමයි ඒ සාධක. අන්න ඒ වගේ ලොකු තර්කයක් උතේ. බුදු දර්ශනය කියලා කියන්නේ එහෙම ලේසි තර්කයක් නෙමෙයි. ඒ තර්කය පුළුවන් වෙන්නේ මේ කියන Python වගේ programming language එකක් ඉගෙන ගත්තාම තර්කේ බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන් අපිට. එනම් ප්‍රෝග්‍රෑමින් කියන එක නිර්මාණය කළ දෙන්නේ බුදු දහම තුලින් බුද්ධ දර්ශනය තුලින්. ඊසුවගෙන කමන්නේ ගණන් ගන්න. පොඩකින්න. හරිද වැඩි? එතන මේ වගේ ෆෝ ලූප් එකක් දානවනේ මේ කාරණාවට. මේක වටේ කරකවලා ගන්නවනේ මේ අකුරු කීයක් වෙනද හොයන්න. දැක්කේ මං ගැන කතාව. එහෙමනේ දැන් මගේ නම එතන ඒ අකුරු මොකටද මම මට? එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ මටනේ. හරිද? ඒක පොතේ මිනිස්සුන්ගේ මම කියවන කලින් මිනිස්සු හිතන විදිහ ගොඩක් තියෙනවානේ. එක මනුස්සයෙක් හිතන්න පුළුවන් මගේ ඒ අකුරු කීයක් තියෙනවද කියලා ගණන් හදන්න පුළුවන්. අර මතක ඇති මම අපි මෙහෙම කාරණාවක් සාකච්ඡා මේ පොඩි ආතල්යක් ගත්තා 8 වසර 9 වසර වගේ ඉස්කෝලේදී අපේ අපි අර කිවිසුමක් යනවනේ. ඔකෝ මේ කරනවත් දන්නේ. අචින් එකක් ගියාම කිවිසුමක් ගියාම එකපාරට ළඟ ඉන්න යාළුවා අහනවා උඹ අංකයක් කියපන් කියලා. දැන් මේක Aට යන්නේ කිවිසුම. හරිද? B අහනවා ඔයාගෙන් කි අංකයක් කියපන්. නම්බර් එකක් කියපන් කියලා අහනවා. මෙයා කියනවා 25 කියලා. හරිද? 25 කියලා කියන්නේ ඉංග්‍රීසි හොඩියේ Z අකුරද? ඔව් Z අකුරේ. Z අකුරට නමක් තියෙනවද කියලා බලනවා මෙයා. හරිද? එහෙනම් මූ කරන්නේ ඒක. Z අකුර නමක්. Z වලින් ගායිකාවක් නම් ඉන්නවා සෙන්දියා කියලා. සන්දියා නෙමෙයි සෙන්දියා කියලා. ටග්ගල යාම මතක නැහැ නම් ඔබට සෙන්දිය ඔබට ආදරය කරනවා. ඒ පොඩි අතලයක් ගත්තා. එයා ලොකු 50 54 වගේ අපි සංඛ්‍යාවක් කිව්වදී මෙයා කරන්නේ 5යි 4යි එකතු කරනවා. එකතු කරාම කීයේ 9යි. ඊට පස්සේ A B C D E F G H I J K L M N O P කියලා අරගෙන 1 2 3 4 5 6 7 8 9 I අකුරෙන්. I අකුරේ ඉන්න නමක් මෙතන අය අකුරෙන් පටන් ගන්න ළමයි නැහැ. ඉන්නෝ ICT black belt. එහෙනම් ඔබට මේ වෙලාවේ ICT black belt උඹ මතක් කරලා. හරිද? රයිට්. ඒ වගේ අපි පොඩි ආතල්යක් ගත්තා බට හොඳට මතකයි 8 වසර හෝ 9 වසර වගේ වයසවල ඉන්නකොට. ඉතින් බලන්න මේ 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 මේවා තුල තියෙන පොඩි තරකයක් නේ පුතේ. මේක ඇත්ත නැත්ත නෙමෙයි මම ඇත්ත නැත්ත වැඩක් නෑ අපිට. හරිද? මේක තර්කයක් නේ තියෙන්නේ මෙතන පොඩි ගණිත ක්‍රමයක් නේ දෙහින්නේ මෙතන බලන්න ඒක දැක්ගල අරයා දැන් ළඟ ඉන්න යාළුවා අර පැත්තේ ගෑල් ළමයට කිව්සුමක් ගියත් අපි කෑ ගහලා අහනවා ඒ අංකයක් කියපන් කියලා. හරි එතකොට ඒ ගෑල් ළමයා අංකයක් කියන උනුත් කියන ඒ සෙට් එකේ ඒකනේ වැඩේ හැමෝම මුළු පන්තිවලම මුළු වසරෙම ඒක නිකන් වෛරස් එකක් වගේ ගියා. ඒක හැම පන්තියකම හැම ළමයෙක්ම මේ කතාව කරන එක ඒක හැමෝම ආසයිනේ නේ. නේද හැමෝම ආසයිනේ අපි කවුරු හරි මතක් කරනවා නම් අපි හැමෝම ආසයි. ඉතින් ඒකට තමයි මේ සෙට් දැන් ඒක තමයි කාරණාව. ඉතින් මේක පොඩි ක්‍රමවේදයක්. මේක ඇත්ත නැත්ත හොයන්න යන්න එපා. මේක ඒ වෙලාවේ ගත්තු ආතල් එකක්. හරිනේ. ඉතින් මේක නමුත් පොඩි තේරියක් තියෙන මේ සංකල්පය තුල. ආන් ඒ වගේ සංකල්පයක් තමයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ. ආන් ඒ වගේ සංකල්පයක් තමයි මේ ෆෝ ලූප් එක කියලා කියන්නේ. ආන් ඒ වගේ සංකල්පයක් තමයි මේ අපි දැන් කලින් කතා කරපු මේ කාරණාව.
මේ මලද කියන නමේ ඒ අකුරු කීයක් තියෙනවද? හරිද? ඊට පස්සේ ඒක ගණන් කරලා එහෙම මොකක් හරි ජල්වරියක් කරලා දාත හැකි. ඒක concept එකක්. ඊට පස්සේ මේ මේ concept මේ මේ ඔක්කොම concept අර වගේ concept එකක්. මේ හැමදේම සිතුවිල්ලක්. අලගත්තද? අපි ඇවිල්ලා එක. ඊළඟ මොනවද කියන්නේ? මේක දිගින්. හයි. මං කියන්නද? වාඩක් ගාලා මේක සම්පූර්ණ කරන්න. මේ කොටුව කහා පාට කොටුව සම්පූර්ණ කරන්න ටග් ගාලා ඩෝන් ගාලා. ටග් ගාලා. प्रश्न आना पाइथन प्रसंटेज मार्क लकुन प्रसंटेज मार्क अभी गिशते साकच्चा करा बृहस्पति पाती मंगाईवता कि अन्ना एक अद्पी कथा कर प्रसंटेज मार्क्स वोलटापीनवा टग्गल मेरी कलिमु अभी अब अद कथा करते हैं एक प्रसंटेज मार्क मॉड्यूलर्स एक अभी सिंगल एंक सॉरी इंग्लिश इंकनी मॉड्यूलर्स के सांक नम एक पाइथन वाले दिखे मॉड्यूलर्स की एक तरह सांख्या बेदुहाम इतिरवेन गाना तम एक इतिरवेन आगे හරිද ටග්ගල ඔයා මේ කොටුව සම්පූර්ණ කරන්න මේ ICT black belt කියන කොටුව සම්පූර්ණ කරන ටියුට් එකේ තියෙන නා මුදල් ගෙවලත් ටියුට් එක හම්බෙච්ච නැති ළමයි නෝනම් මට මේ මේ මැසේජ් එකක් එවන්න Telegram එකේ මම තැපැල් කරන්නම් හැබැයි 25 තමයි තැපැල් කරන්න වෙන්නේ හොඳේ අර මේක මේ වුණාම මේ LPTA ළඟ කවුරු හරි නගරයේ අසල කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මේ තැනක් කියන මම එතනට හරි ගෙනත් දෙන්නම් ඕලයිල් තාත්තා හරි කවුරු හරි ආවිල්ලා එවන්න ගන්න ඕගොල්ලෝ මට Telegram එකේ පණිවිඩ මැසේජ් කරන්න මට පණිවිඩ එවන්න හොඳේ ඊළඟට තමයි පුතේ මේ ලබන මාසේ පටන් ගන්නවා මම අලුත් පන්ති අර අඟහරුවාදා හෝ සඳුදා හෝ ඒ දවස් දෙකෙන් එකක රෑ 8:00 මාරට 8:00 මාරට හෝ 8ට හරිද ළමයි කීප දෙනෙක් ඉල්ලීමක් කර 8:00 මාරට කරන්න කියලා ඒකයි මම 8:00 මාරට නැත්තම 8ට තමයි ආස කමනේ 8:00 මාර අතර හැබැයි 8:00 මාරට හරියටම පටන් ගන්නවා ඊට කලින් එන්න 8:00 මාර ඉඳන් 9:00 මාර 10:00 මාර පැය දෙකක් සිස්ටම් පාඩම එතන සතියකට අපි පාඩම් දෙකක් යනවා පයිතන් පාඩමයි සිස්ටම් පාඩමයි ඔයාලා දරා ගන්න පුළුවන්ද මේ අපිට නැත්තම් කරන්න බෑ පුතේ මේක දවස් දෙකක් නොකර මුකෝ මේ වෙලා මදි ප්‍රශ්නයකුත් තියෙන මන්නම් හිතන්නේ එක්සෑම් තව කල්යවයි කියලා මේ කේස් එකත් එක්ක රට වැහුවත් එක්සෑම් තියයි ඒ කියන්නේ ඔයාලව විතරක් ළමයින් විතරක් දෙමාපියොන්ට කියලා රට බහලා ගෙදර දෙමාපියෝ ගොඩක් ගෙදරනේ එතකොට ඒ දෙමාපියෝ ලව්වා ළමයිව නැත්තම් බස් එකක් හරි දම්මෝල ළමයින්ව මොකක් හරි එක්සෑම් ලේවන්න ක්‍රමවේදයක් හදාවේ මට නම් හිතන විදිහට හරිද හැබැයි ඉතින් අර මනන සංඛ්‍යාව සෑහෙන්න වැඩි වුණොතින් රට වහයි දරුණුවටම එක්සෑම් උත් කල්යාවි. හැබැයි ඉතින් දැන් මේ රට සංචාරන සීමා දාලා තින්න නිසා මේ සමහර විට එක්සෑම් තියාවි. ළමයින්ට විතරක් අපිට ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට යන්න බැරි වුණත් අර සංචාරන සීමා දැම්මා වුණත් මේ පේපර් එක සමහර තියාවි එවන් තත්වයක තමයි ඉන්නේ අපේ රට දැන් නිසා පොඩ්ඩක් අපේ පාඩම් දෙකකට යන්නත් වෙනවා නැත්නම් අපි සිලබස් කවර් කරීමේ පොඩි ප්‍රශ්නයකුත් එනවා මේ වෙලාව සම්බන්ධව ගැටලුව අපිට ආවනේ පුතේ අර ගිය අවුරුද්ද මාස 3ක්ම කරේ නෑනේ නම් මීට කලින් මේ පයිතන් පාඩම ඉවරයි දැන් එහෙනම් ඉතුරු පාඩම් ටික යන්නේ අපි ඒ කියන්නේ මගේ මෙච්චර කල් කරපු මේ මේක හරි ඒ කියන්නේ ටයිම් ෂෙඩියුල් එක හරි මාස 3ක් අපිට කරන්න ඕනේ නෑ ගිය අවුරුද්දේ මතකේ मेक पाट पैना
මේක බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 හරි මේ මොනවද ඉන්ඩෙක්ස් ඊට පස්සේ මම ගන්නවා වෙන පාට පෑනකින් 1 2 3 4 5 6 7 8 9 10 11 12 මේ එලිමන්ට්ස් අවයව මේ එලිමන්ට්ස් හරි ඔමදා සෙට් වෙන්නේ ඉතින් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කමෙන්ට් එකක් දාන්න මේ හැමදේම කමෙන්ට් එකක් දාන්න පුරුදු වෙන ටග් ගාලා ඒක ඉතින් ඔයා කවදාකවත් කෝඩ් එකක් ලියද්දි වරද්ද දාන්නේ මේ දෙන්නේ මොකද්ද ඉන්ඩෙක්ස් එක බිංදුවේ සිට අවයව එක දක්වා රයිට් එතකොට නේම් සමානයි ICT black belt නේ නේද එතකොට නේම් වල කොටරහන දාලා මෙතන යන අපේ ඉන්ඩෙක්ස් එක ඩොට් දෙක එලිමන්ට් ඩොට් දෙක ස්ටෙප් ලයි සෙට් වෙන්නේ හොඳයි හරිද එතකොට මෙතන කියන්නේ මේ පළවෙනි එක කියන්නේ ස්ටෙප්ස් ගන්න නැහැ මේ කිසිවකක පළවෙනි එක කියන්නේ බිංදුවේ ඉඳන් එක වෙන එක ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක බිංදුවේ ඉඳන් එලිමන්ට් එක එක වෙන එක ඉන්ඩෙක්ස් එක බිංදුවකෝ i එලිමන්ට් එක එකකෝ මේක i විතරයි නේද අන්න ඒ වගේ කරන්න බෑ ටග් ගාලා මම එතකම් මේක කෝඩ් කරන්න හරිද මම උත්තරේ මෙතන ගන්නම් මෙතන බිංදුව ඉන්ඩෙක්ස් එකේ ඉඳන් එලිමන්ට් එක දෙක වෙනකම් බිංදුව කියන්නේ i එනවා එලිමන්ට් එක දෙක කියලා කියන්නේ c ic මෙතන i එනවා එලිමන්ට් එක තුන කියලා කියන්නේ ict මෙතන ඉන්ඩෙක්ස් එක දෙකේ ඉඳන් ඉස්සරහට ඉන්ඩෙක්ස් දෙකේ ඉඳන් ඉස්සරහට කියන්නේ t black belt हतर इंडेक्स हतर हाट इतोट लग बेल मेक बिंदु अवयवे देख वेनक ऐसी अरे कर बालू रान कर बालू रान करा अरे राइट उत्तर ठीक है बाल I IC ICT T black belt black belt black sorry black belt IC හරි නේද හරි නේ ආ ඊට පස්සේ පල්ලෙහා ඉඩ තිනව නම් ඔය කොටුවෙන් පල්ලෙහා ඉඩ තිනව නේද ටිකක් ඒදී අපි මෙන්න මේ කෝඩ් ටික මම දෙන්නම් දැන් ඒ කෝඩ් ටික ඔයා ටයිප් කරගෙන ලියන්න අවුට්පුට් එක
अरे मैंने मैं कोट तूने लिया गन पाल है मैं कर आगे टी उठे के पाल हैं मैंने मैं कोट तूने लिया गन प्रिंट नेम कोटो रहा ना बिंदु आई कई लंगटे प्रिंट मत आएगा दिन ना ඔන්න करण बल कर ला हरी गया ලියලා හරිය කියලා කියන්න. ඕගොල්ලෝ මේක Python කෝඩ් එක try කරන්න එපා. ඔයාලා හිතෙන් කරන්න ඕනේ මේක හොඳේ. හිතෙන් කියලා කියන්නේ ඔයා පොතේ කරන්න, මනසෙන් කරන්න, මොලෙන් කරන්න. ඔයාලා type කරලා උත්තර ගන්න එපා. වැඩක් නැහැ එහෙම කරන්න.
මේකේ රින අගයන් ටිකක් මම ලියන්නම් උඩින්. ඉතර රින 1 රින 2 රින 4 රින 6 7 රින 9 6 රින 11 12. මේ දෙකම ඉන්ඩෙක්ස්. දෙකම ඉන්ඩෙක්ස් යන්නේ හොඳ. हम दैंग लबन लबन मस मे फोन यानो पुते ना मे वेडियो अमार कैमरा है मैं टागट कैमरा अमार पुते मे दसल इन सब मैं फोन यानवा मे फोन गीहाम वाट मैंने मेतन अलू बॉक्स आगती ना मेतन मे अलू पाट मैं बॉक्स तीन आंगेट अगेम बैकग्राउंड होंगे मम्मेनो गन्न का मम्मी वे डेट होगा सर्दनोने गुका मेतन मम्मेनो मावत्नो वैट बोर्ड अरे कंसप्ट अलुत्तिया अलुत्तिया मम्म मुलिंग लोकूर मेक करना मैं लंकावे मम्म धनवत् मेक मेट कवरूदा धनवत् होने लोके ममर ममत्गण गुरु इन यूट्यूब लोके इंग्लिश मीडियम्स वाला गण बोलो अब इंग्लिश को स्टडी कर सिंगल है सिंगल तीन वीडियो अपे लंका अड़ी इत मदि गमहार होने मेवागे अलूपाट को मम ऐनवा लास्ट इनो इधी फोन फोन ना मेम टूस फुल स्क्रीन फुल इधर मावर अभी दागा दागा फुल फोन गंडगा गंड बरी दंडे बलम හරිද රයිට් මම දැන් හදලා ඉවරයි කට්ටිය මම මේ සමේ කරන්න පටන් ගන්නවා මම දැන් මුලින්ම මයින්ඩ් එකෙන් කරනවා පස්සේ ප්‍රැක්ටිකල් බලමු හරිද කියලා හරිද මම මුලින් මයින්ඩ් එකෙන් කරනවා මේක එහෙනම් මෙතන පළවෙනි උත්තරේ බලමු මෙතන බිංදුවේ ඉඳන් 11 වෙනකන් ඒ කියන්නේ බිංදුව කියන්නේ ඉන්ඩෙක්ස් එක 11 කියන්නේ එලිමන්ට් එක එහෙනම් බිංදුව ඉන්ඩෙක්ස් කියන්නේ i एल एना आईसीटी ब्लैक बेल मेगा किन मेगा इंडेक्स काटे दोलह इंडेक्स काट के बी दोलह टी ना बेल्ट मेक ऋण नाम ऋण नाम इंडेक्स को मेक इंडेक्स इतना मेक इंडेक्स मेमोगा एलिमेंट मदद दिया गया ऋण नाम अभी लिया गया ऋण नाम मेकने बी एक हाकि एल ने बी ना एल ने का ब्लैक बेल इला बेडे आता ऋण दुला हाकू ऋण दुला हाकि इंडेक्स मे इंडेक्स मेदन एलिमेंट मेम का स्टेप गाना स्टेप क्या पीएवर मैंने अन विधि बलग रईट इन दुला मे आने ई ई वली पटांगा एलिमेंट दुला मे टी वली अवसांग संपूर्ण दिगमेनवा ई वली पटांगा टी वली हेबई बट ई वली पटांगा टी वली बट स्टेप गाना तीन या अन्न पीवर की दिखें दिख रही बोले इकाय दिखाय ई आवा इला टी आवा इला इकाय दिखाय आप एल आवा देखे अब इकाय दिखाय सी आवा देखे आप इकाय दिखाय बी आवा
आपाव में एकाई देकाई आ एल आवा हर जैसे आप एकाई देकाई देखा ना हम आकार उतने हैं आउट ऑफ इंडेक्स एरर इन्ने कोड देगी वाला है ना आई सी टी आई आई टी एल सी बी एल तमें उत्तर है हर दर ने आई सी टी मंगा आई लिया ना ये का आई आई सॉरी आई टी एल सी बी एल तमें उत्तर है हर राइट हम कोड रन कर बना ना कोड देगी राइट मैंने मेट ही कहूँ दे तो प्रिंट कर दागा और हम दागा तो प्रिंट का अन करा हूँ दे सारे उत्तर या कावा बोलो मैच ने वादे किया पता हाँ ये कहीं उत्तर यार हरिद मूल्य का आईसीटी ब्लैक बेल हरे इलाके का बेल्ट हरे इलाके का ब्लैक बेल हरे इलाके का आईसीटी आईटीएल आईटीएल सीबीएल हरे ने हद आ गए एक ऐसा है लिया का ना आउटपुट टेक लिया लहरी के लिए अरे दे, अरे दे, Redmi, Xiaomi, Redmi phone use करने का टीन ना नहीं देखा और Xiaomi Redmi Redmi फोन यूज़ करने का हाँ ना तो बोलते मैं तो बोलो यूज़ करने फोन मॉडल लेके मुकाद पोकोड नोट 8 असल में नोट 8 लगाते हैं 8 लगा नोट 8 लगाई 8 लगा असल में नोट 8 लगा दें मैं ठीक है ना मांगे आने तो मनाओ दे लॉन्च कर लेती हूँ अगाते मनाओ दे लगा है Redmi 8 एक पुते तक्षिला तक्षिला हरी 8 एक मनारू देगा इससे गाते नहीं गात्तु दावा से नांग अदवेनों कोट
මොනවාද වාට ඔක පාවිච්චි දේවල් අසින්දු ඉස්සේ අරගෙන අද වෙනකොට ෆෝන් එකේ වාට සෙට් වෙද නැති වෙච්ච දේවල් මොනවා සෙට් නැත් සෙට්ුනේ නැති දේවල් අවුල් වගේ හිතෙච්ච දේවල් තක්ෂිලා පුතේ දෙන්නම මට කියන්නකෝ මේ මොනවාද ඒ කියන්නේ අරගෙන අද වෙනකොට මොනවාද දින අවුල් වාට අවුල් වෙච්ච තැන් මොනවාද කියලා ෆෝන් එකේ कैमरा क्वालिटी का नोट नोट एट ने मेरे लिया गया था इतना माइल लिया गया था लिया गया ना Redmi Note 8 में දැන් මේක නම් කැම් එක අවුල් නේද කැම් එක තමයි ඔක්කොගෙම අවුල් යන්නේ නේද Note 8 2019 පුතේ ඉෂුව වෙලා තියෙන්නේ අම්මට සි මේක කැමරේක තියෙනව නේද සෑහෙන ප්‍රමාණය कैमरे क्वालिटी अड़े अत्र असंधु एक कैमरा का तीन पे 48 मेगापिक्सल वाइड एंगल कैमरा का तीन आप अल्ट्रा वाइड 8 मेगापिक्सल 2 मेगापिक्सल मैक्रो का तीन आप डेप्थ का तीन एक कैमरा हाथ रख तीन ගත්ත කාලේ ක්වලිටි දැන් අඩුයි. එහෙම කැමරේක ක්වලිටි එක අඩු වෙනවද පුතේ මාර කේස් එක. දැන් මේකේ තිනවා මේ වීඩියෝ වල තිනවා 4K 30 fps කරන්න පුළුවන්, 1080p කරන්න පුළුවන්, 120 fps වෙනක. සුපිරි නේ මේක. දින විදිය නะ. ඒ වාසෙන්ද कैमरे के कैमरे स्पेसिफिकेशन के लिए क्या ना देखे क्या कैमरे गुणांग कार्यबद्ध नौन गुणांग कार्यबद्ध नौन गुणांग सहन तीन विशेषी सुप्री मेक हाँ 4K शूट करना बोलवा मेक 4K वीडियो रिकॉर्ड करना बोलवा सिरा क्वालिटी का डूनो अद එනම් Redmi ගැන අදහස අතරින්න වෙනවා. ඉතින් Xiaomi ලගේ හැම ෆෝන් එකක් මෙහෙමද? කාලයක් ගියාම ක්වොලිටි අඩු වෙනවද? රයිට් මේක කරලා ඉවරද කියන්නේ ඔයගොල්ලෝ? එතකම මේ ඔයගොල්ලෝ හරි කෙනක මම හිටියේ. ඉවරයි ඉන්නේ හරි අපි මෙහෙම කරමු පොඩි ඉන්ටර්වල් එකක් ගන්න පැය වෙනදි 20ක වගේ ඉන්ටර්වල් එකක් අරන් එන්න හොඳේ රයිට් අපිට තියෙන ඊළඟට දැන් 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 මෙහෙමයි පුතේ දැන් මේ දැන් මේ 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 පාඩම පාඩම කියන එක සිංහල යන්න පුළුවන් නමුත් අද අපි කතා උදේ වරුවේ අපි පැයම් පැය භාගයක් විතර වෙන් කරා නේද මේ AI සංකල්පයක් විතර වෙන් කරා AI සංකල්පයකට ඊට පස්සේ AI සංකල්පයක් කියන්නේ මොකක්ද? දැස ළමයි ප්‍රශ්න අහුවා. ඒ ප්‍රශ්නත් එක්ක අපි ඉස්සරහට ගියා. ඒක හරහා මම ඕගොල්ලන්ට කියන්න උත්සාහ කරේ මේ මේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ඇයි කියන කාරණාව. ප්‍රෝග්‍රෑමින් එකක් ඉගෙන ගන්න ඕන ඇයි කියන කාරණාව තමයි අපි මම ඕගොල්ලන්ට කියලා දුන්නේ. එම ඒක දැනගෙන ගත්තාම තමයි මටත් මේ ප්‍රෝග්‍රෑමින් දෙරෙන්න පටන් ගත්තේ. මම දැන් මම Java ඉගෙන ගත්තේ. जावा तेरे पटांगे पुते जावा प्राक्टिकली मनवागे अवस्था वो मेक पावितकराने अ पावितकराने की संकल्पे मगे उलूट आप दवासी तम जावा मट तेरे पटांगे पैतन अई पैतन पावितकराने कोहमद मे पैतन पावितकराने संकल्पे तम मैं उदय वरु अरगने गीर दूंडे पैकर काल डगिया मंगे दिंग पोड़ी विहिल वकी आता लेके तम एक करे
නැතු අර රොබෝ කෙනෙක් වගේ රොබොටික් රොබෝටික් එකක් වගේ ඉගන්නන්න ඉගැන්නුවා නම් කවදාකවත් ප්‍රෝග්‍රෑමින් ඔලුවට යන්නේ නැහැ. ඉතින් මගේ ඉගැන්වීමේ මෙතඩ් එක තමයි ඒක දරා ගන්න ඒක අනිවාර්යෙන් වාට ඒක තේරෙනවා පුතේ. දැන් මම විශ්වාස කරනවා ඉතින් 100ක්ම මෙතන දැන් ඉන්න මේ ළමයි ටිකට ලොවෙත් උදේ කරව වරුව තේරුණා. සුපිරිම තේරුණා. මම දන්න හොඳටම මේක. හරිද? संपूर्ण वचन वचन ICT उत्तरे හරිද? හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රශ්නේ මම දැන් උගොල්ලන්ට පෙන්වන්නම් කරලා. මම දැන්ම කෝඩ් එක මම ටයිප් කරනවා x = උඩුකමා දාලා capital ICT ඊළඟට print කරනවා x වගේ දෙකක් අර උත්තරේ එනවා ICT ඒක හරිනේ ඒක හරි මට උත්තරේ නම් මෙතනින් ICT කියලා උත්තරයක් එනවා right ඊළඟට මම මෙහෙම දෙයක් කරනවා මේක x ට මම දෙකක් එකතු කරනවා මේ x දෙකක් එකතු කරන බලන්න මොකද වෙන්නේ කියලා type error එකක් ආවා අපිට නේද can only concatenate str not int මොකද්ද බං ඒ මොකද්ද මේ concatenate කියලා කියන්නේ කතාව අර ගිසත් අපි මතක ඇති එක array එකක් එක දෝෂයක් අපි ලිව්වේ නැහැ type error කියලා මතකද මට මතකයි ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට නේද අපි type error එකක් ලිව්වේ නැහැ මට මතක විදියට හරිද එහෙනම් මොකද්ද මේ concatenate කියලා කියන්නේ මේ concatenate කියන එකට මම එන්නේ දැන් මේ බලන්නකො concatenate කියලා කියන්නේ පුතේ වචන දෙකක් එහෙම නැත්නම් string දෙකක් එකතු කරනවා කියන අදහස string දෙකක් එකතු කරනවා කියන එකත් අදහස තමයි මේ concatenate කියලා කියන්නේ right concatenate වල අපි සිංගල අදහස මෙහෙම අපි පොඩ්ඩක් බලමු search කරලා ගිහිල්ලා select copy කරා ගත්තා මధుරේක ඉදින් මගේ ආදරණීය මధుර නිර්මාණය කරපු මధుර ඩික්ෂනරි එක 2006 දා මේක නිර්මාණය කරන්නේ. දැන් concatenate කියන වචනය බලනවා මම ලිව්වා හරිද කියලා. පළින් බලන්න හරිද කියලා. concatenate right නියමයි. concatenate කියන වචනය මధుරේකේ මම ලිව්වා වැරදි. එදිනේ උත්තරයක් එනවා සන්ද්‍රාමික කියලා. සන්ද්‍රාමික කියලා උත්තරයක් එනවා. අපි දන්නේ නැහැ. අපි එනිසා යමු Google සිංහලීස් වලට නේ sorry Google ට්‍රාන්ස්ලේටර්ස් වලට යමු right අපි යමු එහෙම ට්‍රාන්ස්ලේට් වලට මෙහෙම ගිහිල්ලා අපි යමු Google ට්‍රාන්ස්ලේට් අපි ගහමු concatenate සමෝච්චය කියලා තමයි සිංහලෙන් එන්නේ හරි සමෝච්චය බලන්න වචනේ නේද සුපිරි නේද right ඉතින් මම මේ සමෝච්චය කියන කතන්දරේ concatenate කියන කතන්දරේ එහෙම නැතුව practically කරලා පෙන්නන්න මේ බලන්නකෝ මම දා ගන්නවා ඕකෝ අවඩින් ඒ සමානයි උඩු කොමා ඇතුලේ ICT අන B සමානයි උඩු කොමා ඇතුලේ black අර ගොඩක් තමයි ප්‍රශ්න අහපු උත්තර දැන් මේකෙන් ඒ සමහර විට අර his tan තිබ්බේයි ඒ කියන්නේ space එකක් තිබ්බේයි dot දෙක දැම්මේයි වගේ ප්‍රශ්න අහලා තිබ්බා අපේ ළමයි ඒ දරුවන්ට මේකේ ඇයි ඒ ප්‍රශ්න උත්තරේ දැන් ඒවි හරිද එහෙනම් A සමානයි ICT B සමානයි black හරිද එතන මම දානවා print එකක් මෙහෙම එතකොට මෙහෙම z වල සමාන ගන්නත් පුළුවන් මුදේ print එකද ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරිද මේ බලන්න A ධන B මොකද මම ලිව්වේ A ධන B දැන් මම දානවා print එක print කරනවා කාවද z
right මම මෙතනින් දා ගන්නවා තව print එකක් මේ ආකාරයට එක තුන මම මේ concatenate කියන වචනේ අරගෙන දා ගන්න හැම උඩු කමා දෙකක් දාලා දෙපැත්තේ මේ සංකේතය දාලා දා ගන්නවා concatenate තමයි මේ කරන්න හදන්නේ කියන අදහස හරිද run කරනවා දැන් මෙතනින් එන්න ඕන output එක මොකද්ද අපි හිතමු නික ICT ब्लैक की रहता है एंडो आईसीटी ब्लैक अरे द क्या रहता है एंडो रन करूं रन करा मुकद्दा आवे आईसीटी ब्लैक आवा नमूद और आप ही आउटपुट टेक अपील ये पूरे के ए में के ये ना सकती ना मुकद्द में के स्पेस करती ना में के स्पेस करने अरे ना देख कर वचन देखा एक मित्र आने देख देख हरी नहीं नेता या वो स्पेस से कहीं के लिए मैं तेरी नहीं है ना ठीक है मैं कहा तुम बोलो हरी नहीं वो एक कोहिंग आवत उत्तरे स्पेस के लास्ट सेंटेड अलग आते वो कर आप क्यों ना पूछे कन कैटी नेट किए वो कर देखिए आने कन कैटी नेट राइट एक आप क्यों ना कन कैटी नेट किए लेकिन स्ट्रिंग देखा एक तो करना वाट आप क्यों ना कन कैटी नेट किए अलग आता අද එහෙනම් මෙතන error එක වෙන්නේ මොකද දන්නවද දැන් අපි දැන් 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 මෙතන අපි මෙහෙම print එකක් දැම්මොත් මේ වගේ a කියලා a ට එකතු කරන්න ඕන තවත් string එකක් ඒ කියන්නේ a ට concatenate කරන්න ඕන තවත් string එකක් කියන එක තමයි මේක තේරුම දැන් a කියන්නේ string එකක් නම් එයාට concatenate කරන්න පුළුවන් තවත් string එකක් පමණයි මොන කාරණාව හරිද වෙන කාරණාව හොඳට මතක තියාගන්න string එකකට concatenate කළ හැකි තවත් string එකක් පමණයි string එකක් පමණි. එතන මේ බලන්න උදාහරණයක් මම කියලා කරලා පෙන්නන්න. A = ICT. B = black. උඩුකමාව දාන්න පුතේ ලස්සන දෙයක. ඒ වගේ. එතන මේ මෙහෙම print එකක් දැම්මොත් A plus B කියලා මේක හරි. වැරද්දක් නැහැ. හරිද? නමුත් අපි print එකක් දැම්මු තින් මෙහෙම A plus 2 කියලා. මේක වැරදි. ඒකට හේතුව A කියලා කියන්නේ string එකක්. 2 කියලා කියන්නේ int එකක්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. අවීෂ හසරංග පුතා ඔන්ලයින් ඉන්නවද මම වගේ ප්‍රශ්නයක් අහලා තියෙද මට උත්තරය කියන්න හරිද? නම් මේක ඉන්ටිජර් එකක්. එහෙනම් අපිට න උත්තරය තමයි මෙන්න මේ කාරණාව. string එකකට concatenate කළ හැකි තවත් string එකක් පමණි. එහෙනම් string සහ integer
concatenate කළ නොහැක string සහ integer concatenate කළ නොහැක මේක ඇවිල්ලා දෝෂේ මොකද්ද මෙයාගේ type error එකක් නේද අපිට ආවේ run කළ බලමු මෙයාව අප එදන දෙක තමයි run කරා type error එකක් ආවේ can only concatenate str කියලා කියන්නේ string කියන එක not int දෙක can only concatenate str to str string දෙකක් පමණයි කියන තේරුම එක හරිනේ right එහෙනම් අපි ලියාගමු මෙතනින් array එක එහෙනම් ලියාගමු array එක මේක type error එකක් ඒ කියන්නේ මොකද්ද වර්ග දෝෂයක් ගන්න ඔයාගේ දෝෂ පොත අරන් දෝෂ අංක කීයද රත්තර මේ දෝෂ අංක කීයද දෝෂ පොත ගන්න දෝෂ පොත දෝෂ පොතේ දෝෂ අංක කීයද මේ පහ 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 හරියට දෝෂ අංක පහ ටයිප් එර එහෙම නැත්නම් වර්ග දෝෂ लसन මං මේ තව කාරණාවක් ඕකත් එක්කම කරලා පෙන්නනවා ඕම් තපරයක් දෙන්න මට හරිද මේ මම මෙහෙම කරමි print කරනවා ඒ ධන බින් අපි දැම්මේ කලින් නේද මේ ධන අයින් කළා මං දාන කොමා කොමා එකක් දා මං දැන් මේ මේක මකනවා ඒක මකලා concatenate කියන එක දා ගන්නවා මෙතන මේ right එතකොට ඔයාට මෙම කමා එකක් දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා output එක හරිද අල්ලගත්තේ right මෙතන මම මෙහෙම මේ බලන්න මෙතන මම space එක අයින් කරනවා space නැහැ ict වලත් space නැහැ black එකෙත් space නැහැ මම මෙතන දැම්මේ කමා එක ඕනනම් මේ කමා එක මෙහෙම මෙහෙමත් කරන්නම් එක ළඟ space කොහෙවත් නැහැ හරිද run කරමු මොකද උනේ දැකේ स्पेस है कहाँ है तो बुदे बोला ना देखे हाँ दाना लाखों ने अम्मा हम एकटे एकटू है ना एकटे इन्हें कमाद है अम्मा हम स्पेस का साहित हो इन्हें एका थोंडर आप लिया गम मत कहती हुआ एक दोष पोते मलिया इतना मलिया गम आप नेत इतना मलिया गम हो दोष अंक पहाड़ रते मलिया गम हो एक भाई दोष एक निकामने के लिया दोष बाला ने प्या� එතම ලියා ගන්න පුළුවන් අපිට අපි වෙන පාට් එකකින් ලියා ගමු එක right මේ තියෙන්නේ අපිට print කරන්න පුළුවන් a, b කිය ඒකත් හරි එතකොට මොකක්ද එකෙන් output එක එන්නේ එකෙන් output එක එන්නේ ict black කියලා නේද ඒකත් හරි එතකොට අපිට මෙන්න මෙතන output එක මොකක්ද ආවේ මෙන්න මෙයාගේ එයාගේ ආවේ ICT black කියලා දැන් මේ කොහෙවත් හිස් තැන්නේ නැහැ මම ඒක ආපහු ලියන්න right මේක දුක කොම එකක් දැම්මා හිස් තැන්නේ නැහැ ICT මේක හිස් තැන්නේ නැහැ black හිස්තන්නේ හොඳයි කොහෙවත් හිස්තන්නේ
එතන මෙතනින් ආයේ මොකද්ද ICT black හැබැයි මෙහෙම දැම්මහම මොකක්ද වෙන්නේ ICT හිස්තැනක් black right ධන ලකුණ සහ කමා එක ඔය දෙකම කන්කනේට් වල යූස් කරන්න පුළුවන් එකක් දාගන්න මේ දෝෂය අතර එතකොට අපි මෙහෙම කරලා බලමුද මට දැන් ඔය හිතන දේවල් ඔහොම බලමුද රන් කරනවා කොඩනේ එක හරිද වැඩේ තේරෙන්නේ අල්ලගත්තේ දැන් අපිට මේකත් ඇඩ් කරන්න පුළුවන් බලන්න එක එක දේවල් හොඳ ඔන්න පේපර් එකේ පුතේ ඔය දෙක આવවත් ඇඬනෝ නේද MCQ එකක් එනවා ලමයින් වඩවල දානවා කොහොමද අතල් එක පොඩි ප්‍රශ්නනේ එතන මේකත් හරි මේ මේක මේකම ලියා ගම් මේ print කළෝතින් a, 2 එකත් හරි කියන්නකෝ එතන උත්තරේ එන්නේ මොකද්ද ICT 2 බලන්නනේ ඒ දෙක වෙනම ලියා ගන්න ඒකත් හරි ඈ නැතරදී එක ප්‍රශ්නයක් වෙන්නේ. එක මාල් කතාවක් නේද? ධන ලකුණ සහ කමා එක අතර වෙනස. ඔන්න පයිතන්. ඔය දෝෂ නේ පුතේ ඔවා. මේ දෝෂ. මේ පයිතන් වල මතක තියාගන්න පුතේ මේ හිස්තන් පව හරි වැදගත් ඈ. මේ හිස්තන් පව හරි වැදගත් පයිතන් වල හොඳේ. එක මාරම සීන් එකක් තියෙන පයිතන් වල කේස් එක තියෙන පුතේ හිස්තන බව බලනවා හිස්තන සෑහෙන වැදගත් හරියට වැදගත් ඒක ඒක හොඳට ලියා ගන්න ඒක හරි අපි ඔනේ නම් පොඩ්ඩක් ස්ට්‍රින්ග් වල සිදු විය හැකි සාමාන්‍ය වැරදි ටිකක් අපි ලියාගමු ටියුට් එකේ ස්ට්‍රින්ග් එකක් ලිවීමේදී තනි හෝ ද්විත්ව පෙරලිය කොමා ඇතුළත පිටු අංක නාමය
ස්ට්‍රින් එකක් ලිවීමේදී තනි හෝ ද්විත්ව තෙරලිකොම ඇතුළත ලිවිය යුතුය. හරිද? මේක හරි නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. මෙතනින් ගමු අපි ප්‍රශ්නෙක. රයිට් මේ තියෙන්නේ. ස්ට්‍රින් එකක් ලිවීමේදී තනි හෝ ද්විත්ව තෙරලිකොම ඇතුළත් විය යුතුය. අනිවාර්යෙන් මතක තියාගන්න අපි මේක දෝෂයක් යටතේ අපි ලිව්ව පුතේ කරනව මම මෙතන මේක කරලා පෙන්නන්නම්. අපිට x සමානයි මෙහෙම ICT කියලා ලියන්න පුළුවන්. කොහොම ලිව්වොතින් error එකක් එනවා. මොකද ICT කියලා නමක් හරිද? මේ එතකොට මෙහෙම ලියන්න බෑනේ. මේක error එකක් නේ කොහොමත්. මොකද ICT කියලා එකක් අපි හදලා නැහැ නේ. එතන අපි අනිවාර්යයෙන් මේක උඩුකමා දෙකක් දාන්න ඕනේ මෙහෙම. හරිද? ඕක හරි. මේ බලන්න. රයිට්. ඒක හරි. error එකක් නැහැ. අර උඩේ වැය තමයි output. දැන් මේ කිසිම output එකක් එන්නේ නැහැ. එතන මේකේ මම මෙහෙම single එහෙම නැත්නම් single quotes දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි? error එකක් ඉන්නේ. නමුත් ඔයාට එක පැත්තක් single දාලා ඉවරන පැත්තේ double දාන්න බෑ. ඒක error. දැක්කද? ආ ඒක syntax error එකක්. හරිද? ඒක syntax error එකක්. ඊළඟට මේ පැත්තේ ඩබල් එක දාලා මේ පැත්තේ සිංගල් එක දාන්නත් බෑ. අපි error එක ලිව්වද පුතේ පොඩ්ඩක් මට මතක් කරන්න. ඒකත් error. හරිද? ලියනවා නම් දෙපැත්තම එකම જાතිය වෙන්න ඕන. කියලා තමයි මේ කියන්නේ සාමාන්‍යයෙන් සරලව කිව්වොතින්. හරිද? එහෙනම් අපි මෙහෙම ලියාගමු. ඒක syntax error එකක්. අපි මීට කලින් error එක ලිව්වද? රයිට්. එතකොට අපිට මෙහෙම ලියන්න බෑ. x සමානයි double quotes දාලා අපිට ලියන්න පුළුවන් අලිව්වනේ ICT කියලා ලියන්න පුළුවන්. හරිද? ඊපස්සේ x සමානයි මෙහෙම ලියන්න පුළුවන්. ඒක හරි. ඊළඟට x සමානයි single එක දාලා එහෙම double එක දාන්න බැහැ. ඒක වැරදි. ඒක error එක ඇවිල්ලා syntax error. ඊළඟට x සමානයි double එක දාලා මම single එක ලියන්න බෑ. ඒකත් syntax error. තකලද ලියා ගන්න පුතේ ඒක. ටියුට් එකේ මෙන්න මේ ඉඩ තියෙනවනේ මෙතන. ද්විත්ව හෝ පෙරලිකම හෝ අතට ලිවිය යුතු කියන කාරණාව තුල මේක ලියා ගන්න ඔච්චරයි. ඒ ඇති. පොඩි ලියන්න ටග්ගල ඒ ඇති. හරි නේද? හරි නේද? රයිට්. මම යනවා පොඩි වැඩ කෑල්ලකට. ස්ට්‍රින්ගෙහි භාවිතා වන විශේෂ සලකුණු කියන කාරණාවට මම යනවා. හරිද? ඒ කාරණාව මම පොඩ්ඩක් ටයිප් කරලම් පෙන්නන්නම් ඕගලන්ට. කෝඩ් එක ප්‍රැක්ටිකලි කරලම් පෙන්නන්නම්.
මම ගන්නම් එතනට මෙහෙම කාරණාවක් රයිට් x සමානයි මම දාගන්නම් මෙහෙම ICT black කියලා දාගන්නම්කො රයිට් ICT black කියලා දාගන්නම් දාගෙන මම මෙහෙම print එකක් දානවා පල්ලෙහෙන් නැත්තම් මම මෙහෙම කෙලින්ම print එකක්ම දාන්නම්කො මේක මේ x කෙනකයි ලයින් කරලා මේක දාගම මෙහෙම print එකක් අස්සට ඒත් පුළුවන් හොඳේ දෙකම එකයි අර අරගේ වාසිය මොකද්ද දැන් මෙහෙම මෙහෙම ලිව්වහම උත්තරේ එනවා පොඩ්ඩයි ඉන්න අද මේක රන් කරාම උත්තරේ එනවා ඒක හරියි හරිද x දාගත්තු එකේ වාසිය තමයි පුතේ අපිට ඕනහකදී x ආය ඇදලා ගන්න පුළුවන් ඒතර ආපහු මේක ලියලිය ඉන්න ඕනේ කෝඩ් රිපීට් වීම අඩුයි අනේ ඒක වැදගත් කාරණාවක් මතක තියාගන්න python වෙනේ ඕනම පරිගණක භාෂාවක एक मतक दिया गया विशेष कारण परिगणक भाषावक रिपीट ट्वीम अवम व्ययत रिपीट एनवाकने परिगणक भाषावक रिपीट ट्वीम अवम व्ययत मतक दिया गया कारण ඉතින් මෙතෙන්ට අපි එහෙම ආවහම මේ කරනාවට මෙහෙම ආවහම දැන් අපිට ආපව ICT black කියන වචනේ යූස් කරන්න ඕන නම් අපි මෙමෙ S සමානයි දාගෙන අපි ආපවක ලියා ගන්න එපා පුතේ. හා මෙහෙම අපව යූස් කරගන්න එපා මෙහෙම. මම අපව යූස් කරන්න වැඩේ පාවිච්චි ගන්න ඕනේ. එතන බලන්න මේ ICT black කියන වචනේ දෙපාරක යෙදිලා. දැන් දෙකක තියෙනවා. ඒක අනවශ්‍ය RAM එකේ අනවශ්‍ය බෝට්ටුවක් ඒක. අනවශ්‍ය බෝට්ටුවක්. ඉතින් මට ඕක මෙහෙම කරා නම් මේ බලන්න उड़ीम एस दागे मिथन मे प्रिंटे एस दागतना वेडे गुड अलग मगन कारण अरे वेडे सूपी वेडे गुड अरे अलग वेडे गुड मम्म दुडना कर आप इंटराक्टिव मूड आना देख मेकमा आउटपुट रईट मम्म इंटराक्टिव मूड आना की सा अरे मिथन दागनवा मेहम උඩුකමා ඕන්නේ නැහැ මෙතන ICT black කියලා දාගෙන අපි enter කරමු error දැක්කද අපි උඩුකමා දාලා බලමු අනේ copy කරගත්තා දැම මෙතන enter කරා ඉතින් ආව output එක දැන් මෙතන එන්නේ මේ මෙන්න මේක interactive mode එකේදී මේ මෙතන output එකට උඩුකමා එන එක පොඩ්ඩක් අමතක කරලා දාන්න එන මං අර කේතන එන්න නැහැ script mode එකට මෙයන් නැත්නම් ඔයාලා පටලවා ගන්න වැඩි හරි ඔන්න බලන්න मम्मी ने मेहमे डर मिथना अपने मिथन अवटपुट मे मिथन मे मिथन दी पुडी वेडकर मे वे मिथन हरियाणी मम्मी दागो मेमी विजय लेक मैं आदेश करें तो मेक रन कर अवटपुट आई ब्लैक बेल हरी डाल अवटपुट लिया फुग्गल अंदर मेहमे डाक्टर मम्मी पल्ले लियान लियला निन्े मेतन गिहिल अरे मे ICT हरी मे मेद हरी गिहिल बैक् स्लाश कदा बैक् स्लाश के लिए मे अरे अनेत एल अला एन नगर लियान ICT एल एन ब्लैक राधुनी अरे ब्लैक की දෙකට කැඩුනා මම මේ කමෙන්ට් කරන්නම් මේක නැත්නම් පටලව ගන්නවා දෙකේ යා දෙකට කැඩුනා දැන් මෙයා ඕන්නේ නැහැ මට මෙයා හිතන්නු මෙයා ඕන්නේ නැහැ මට හරි මෙයා ඕ මෙයා අපි ගහලා බලමු ඔන්න බලන්න අනේ දෙකේ දෙකට කැඩුනා පේලියක් කැඩුනා මේ ලං කරනවා දැන් බලන්න දෙකේ හා එහෙනම් පේලි කඩන්න භාවිතා කරනවා ඇලයිරයි එන්න කුරයි මොනවද python වල html වල භාවිතා කරන්නේ br නේද මේකේ භාවිතා කරන්නේ lirයි එන්න කුරයි අල්ලගත්තේ හා ඉතින් ඒ කාරණාව හරි මං lirයි t අකුරයි දාන මම මුලින්ම සාමාන්‍ය එක ලියා ගන්න පුතේ මෙන්න වාට වෙනස පැහැදිලි වෙන්නත් එක්ක ඒ තමයි normal එක නිසා තව print එකක් දා ගන්න එහෙම ඉරි ටිකක් අපි කල පටලව ගන්න මේක දරුවෝ ඕන්න හොම
මේක මම නෝමල් තියා ගන්නවා ඕන් ඔහොම උඩින් එන නෝමල් එක මේ ඇලරක් 3 අකුරක් දැම්ම බලන්න මොකද වෙන්නේ කියලා එනේ නෝමල් එක 3 අකුරෙන් මොකද උනේ මෙන්න සෑහෙන ඉඩක් ආව නේද සෑහෙන ඉඩක් හා අපේ කීබෝඩ් එක ගත්තාම අපේ කීබෝඩ් එක वर्चुअल कीबोर्ड देखा कोई नहीं देखा राइट आपे कीबोर्ड देखा तो मांगे निकाल के ले कीबोर्ड देखे कैप्स लॉक के कितना पुते वांगात पे तो जाते हैं ना तुम भी नहीं की किएगा इट उड़ी इतना टैब की लगी हैगा मैं टैब के ने कहता है मैं इधर इन्हें पुते टैब टी और क्या टैब की ने इधर इधर के ना हरे एक हरे ये मत आए कक दाने टी आई इनकल दानो डबल लाइन देखा दान डबल लाइन देखा दान इधर देखा दान रन करना मुकबिन इधर देखा दान मैं क्या ही रख मम दुते मे तनिएकाय उड़कमा तनिएकाय उड़कमा वाई मैं रात रईट ओके मम्मी हेम मेक ने वाल एनो तनिकमाकना सर एलर दारी हर एलरा उड़ता डबल कोर्ट कदा डबल कोर्स इतना बल रू एक आवाने सर දැන් මෙතන ඇල එර නැත්තුව ඩබල් කෝර්ස් දාමුද? එතර එරනේ. ආ එතර එර. ඇයි ඒ? මෙතන පුතේ දෙපැත්තේ තියෙන ඩබල් ලයින් ඩබල් කෝර්ස්. නෑ මෙතන ඩබල් කෝට් එකක් එම් නිකන් දාන්න බෑ. දානවා නම් අපි දාන්න ඕනේ ඇල එරකුත් එක්ක. හරිද? එතර මේ තනි තනි එක දැම්මම නිකන් ආවනේ. මම තනි එක දැම්මම නිකන් ආවනේ. ඉස්සෙල්ලා එතකොට මේ දෙපැත්තෙන් ඩබල් එකනේ මම කියලා දෙන්නම් දැන් හොඳ ඊළඟ මොමන්ට් එක කියලා දෙන්න රයිට් ඒ සමතර මතක තියාගන්න ඒ කරනවා හරිද රයිට් එහෙනම් අපි ලස්සනට ලියාගමු ස්ට්‍රිං හයි භාවිතා වන විශේෂ සලකුණු කිහිපයක් තියෙනවා ඒක අපි ලියාගමු මෙන්න මේ විදිහට මම ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් පෙන්වන්නම් ඒක හොඳ රයිට් ඒක ප්‍රසන්ටේෂන් එක මම ඔයාලට පෙන්වන්නම් राइट और नोग या लिया करने टक गाल
හරිද? හරිද පුතේ? නං කියන්න නේද Java ගුරු කියන්නේ මගේ අනිත් alias එක alias එකක නම කියනවා එන අනිත් අන්වර්ථ නාමය ඔක මම හදාගා ක්ලාස් කරන්න පටන් ගත්ත කාලෙම දැන් මම හදාගෙන ගියෝ Java ගුරු කියන එක 2013 නේ මම ක්ලාස් කරන්න පටන් ගත්තේ पटा अरगने मस तुनाको मन जावा गुरु की इतना मैं जावाने गुण कर लिप जावा गुरु नमक दागत अच्छा दिदास दासे नहीं दाते दहाटे तमें अत्र दहाटे दहाटे लम एक्साम लिया खाली दहाटे मुल 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 मस वगे तम मट अलुत का आईसीटी ब्लैक बेल्ट हेतु मे मगे मम कराटे करकूल काले मम ब्लैक बेल्ट करें मम तेतन गिया मट अन्नकूल
බ්ලූ හරි ඔන්නම පොඩි එක කරනවාම ගියේ බෙල්ට් එකට ඇස්සෙ ඉතින් මුදල් ප්‍රශ්නයක් ඇවිල්ලා ගෙදර කරාටි ක්ලාස් යන හැලී වෙයි එපාර මුදල් ප්‍රශ්නයක් කියලා කරාටි ක්ලාස් නැවැත්තුවා සහ මේ තව ප්‍රශ්න ටිකක් වුණා එන්නේ මම පාඩම් වැඩවලට මූලික අත නොදී ඇතර ගණන් වල ලකුණු මට ආවේ ලකුණු 15යි 8 වසරේදී හොඳේ 8 වසර අන්තිම වගේ වෙනකොට ගණන් වල ලකුණු 15යි 8 නෙමෙයි සෝරි 9 වසර 9 වසරේ අන්තිම වාරයේදී ගණන් වලට 15යි ඉංග්‍රීසි වල දෙයිනේ කියලා ලකුණු දෙකක් තිබ්බා වැඩිම තිබ්බේ විෂයන් නැතුව අපි 10ක් තිබ්බ පුතේ ඕලල් කරද්දී 9 වසරේදී 10යි මට වැඩිම තිබ්බේ සිංහල වල ලකුණු 35යි පන්තියේ අන්තිම පැත්තෙන් දෙවෙනියම එන ක්‍රීඩා වලට තමයි මම ආස එදා ඉඳන්ම ඒ නිසා මට පාඩම් වැඩ කරගන්න බැරි වුණා පස්සේ ගෙදරින් තහනම් කරා යන්නේ පාතෝ කල්ලි දෙන්නේ නැහැ ඉතින් අතන කල්ලි මේ ක්ලාස් ෆීස් ගෙවන්න ඒ නිසා නැවතුණා නැවතුණා නැවතෙන්න සිදු වුණා පස්සේ මම 10 වසර 11 වසර ඔලල් පාස් කරන්න මම මාර ගේම් එකක් දුන්නා ගණන් වල ලකුණු මගේ 95ක් තිබ්බා 11 වසර අන්තිම වාර විභාගෙදී सिंगल अणुपाई इंग्लिश वर्ल्ट अणुआई विद्या अणुगाना अणु उखम अणु पैन मे असू गण हिम तिब्ब अने पोड़ पोड़ विषय वोल्ट इट पास अन्मस वगे वर्ल्ट ए तिबुना सैतपा पैन तिब ना रिसाल्ट पोडा कड़ूना एक रिसाल्ट तिब्बे ए पहा बीतना सी देगा ए पहात में गणांग इंग्लिश विद्या उद्यागम सिंगल प्रधान विषय पहाट ए पहा गत्ता मार बयोलॉजी करा उसे बयोलॉजी कर ला मत आवर रिजल्ट बी सॉरी सी 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 देगा एस एक फर्स्ट शाई सेकंड शाई कर हम बी एक सी एक एस एक मत रिजल्ट आवे बी एक भौतिक विद्या आव सी केमिस्ट्री एस बायोलॉजी हम डिस्ट्रिक्ट हाई सी गाना क्रैंक इसे देगा दशम एक दशम बिंदु आई गाना मगे इसे देगा अरे नहीं राइट ओके राइट आप यहाँ मुनावते इलाके कोटा सटा अरे नहीं देंगे आप यहाँ मुने में वाके वाक्य क्लियर में बलन हम लेंगे ना मेहमान का प्रिंटर का दाना मामा मेहमान तब मेहमान आई आई एक एक समान करेगा ए समान है उड़ूका मादे मा देंगे आईम නෙවෙයි අපි හරි වචනේ I am කියන එක I am නේ හරි වචනේ නේද I am නේ හරි වචනේ I am නේ කියන්නේ අපි ඔක කෙටි කරලා අපිට කියන්න පුළුවන් පුතේ I am කියන එක අයින් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් I am කියලා කියන්න පුළුවන් I am කියලා කියනකොට මේ මෙතන දාන උඩුකමා එකක් මෙහෙ ඕන්න ඕම් ඔක අවුලක් නෑ මේ දැක්කද ඔක අවුලක් නෑ ඔයා හැබැයි දෙපැත්තම सिंगल कोर्स ओक्कम सिंगल कोर्स देम होती मेक एरर अरे सिंटैक्स एरर अरे नहीं देवने कहता ओया मेदर सिंगल लेक दानो ना देपेतर अनिवार्य मु डबल लेक दांड फोन मेदर सिंगल लेक दानो ना देपेतर अनिवार्य मु दांड फोन डबल देगा देन देपेतर तानी एक दाला मैं डबल दान पुलवा डबल हेमल या दान पुलवा बल दान पुलवाने अरे ने कथा राइट ये तो आप लिया पुलवा मेन मे आकार कथा एक लिया गन आई एम मैं वाक्य क्लिवी में दिखने को लिया गन हेम राइट ए समान आई उड़कमा तुले आई एल मेहम दान पुलवा अरे ओक्कम ඔක්කොම තනි එක නම් අරම ලියන්න පුළුවන් මේ වගේ මේ ඔක්කොම තනි නම් තියෙන්නේ මෙතන බෑක් ස්ලෑෂ් එක දාන්න ඕන එහෙමත් ඒතර ඒකත් තමයි හරි ඉතින් අපි print එකත් බලමු මේක මොකද්ද වෙන්නේ කියලා print a print එක ලියලා දැම්ම වැඩි print එක වැඩි ලියලා දිනවා print हरिनेुलाम
මේක හරි නමුත් අපිට මෙහෙමලි යන්න හැකියාවක් නැහැ ඒක වැරදි ඊට පස්සේ මෙහෙමලි යන්නත් හැකියාවක් නැහැ අපි සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැහැ මොකද අපි ලියලා පෙන්නමු ඒකත් වැරදි හරිද මේ දෙකටම එන්නේ syntax error syntax error තමයි මේ දෙකටම එන්නේ හරිනේ राइट एक अर लिया आया मैंने वाक्य लिवी मे दी कोटे अन्य लिया राइट एक उन्होंने एक अंदर इवर दें आप वैदगत कारण आप दें गण लिया सनी को लीला कौर अने बुद्धे कौर हारी के लिए मैं टाइमिंग हदा गए तो आम टाइमिंग नाउल ऑनलाइन क्लास दस कभी हरी आना टेंट पड़ा मत तमाम अवल टाइमिंग हदा गो कौर मत इकन इकन हरी के लिए मन दान इकन इको मैं अरे आप पिटुअंक दहाँ अरे पिटुअंक दहा है सो कथा वाक्य देखियान मेन गीन प्रधान कर्म बेसिक ऑपरेटर्स पहाकती अंक गणित में मेहम अरिथमेटिक ऑपरेटर्स अरे संबंधक मेहम कंपेरिजन रिलेशनल पेवरूम असाइनमेंट तार्किक लॉजिकल बिटुअनुसार बिटवाइज उन्होंने पोडक अभी मे अमार मतक दियागा मैंने मे कारण हरिणी बिटुअनुसार मतक दियागा ऊन हरिणी इलांगट अभी कथागन पलवीन कथा कर मुदे राइट पलवीन कदिया मेहिदी प्रधान मेहिम हता कथा कर एकतु किरीम पाटीउट बलागन अडु किरीम गुण किरीम बेदीम अन्न हरिद मैंने मॉड्यूलस मैंने दर्शक मैंने फ्लो डिविजन हरिद मैं एकतु किरीम अडु किरीम गुण किरीम बेदीम अभी दानी एक नाम लियाने अन्न है हरिद नमो तरा मॉड्यूलस सह दर्श मे दर्शक सह मे फ्लो डिविजन के कथ मैं कील राइट मेके पे मे मे करण आवेदी मेम इतना पिंड मेति गम्मा तपर හරිද මේක කියන්නේ මේ ඉතිරිය ගැන 10 තුනෙන් බෙදු විට ඉතිරි වනාගේ මේ මොකද්ද 10 බල 3 කියන එක නේද 10 බල 3 කියන එක තමයි මේදී මේ මොකද තියෙන්නේ මේ බෙදීමේ ලකුණු දෙකක් කියලා කියන්නේ 9 4ෙන් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි පූර්ණාගය පමණ හරිද පූර්ණාගය පමණ इधर आप मेके उत्तर टिकात मेहम लियागम अरे मित्र उत्तर टिकात मेहम लियागम इस तरह दहाय तुने बेदू हाँ तुनाई तुंगा तुना नामे आए इतिरिया
එකයි මෙයාගේ උත්තරය එකයි 10 තුන්වෙනි බලය 1000යි නේද ආ මේ බලන්න 9 4න් බෙදුවාම කීයද 4ක් 2 8යිනේ 8 දශම ගණනක් නෙන්නේ නේ සෝරි 2 දශම ගණනක් නෙන්නේ 8 දශම ගණනක් වෙයි 9 4න් බෙදුවා 2 දශම ගණනක් නෙන්නේ එන පූර්ණාගය 2යි කරලා බලමු ඔකර මං ගන්නම් අර මේ මේව එක ගන්න මේ ඉන්ටරැක්ටිව් මූඩ් එක හොඳයි හරිද 10 මොඩියුලස් 3 ඉතිරි එක හරි නේද මට තප්පරයක් දෙන්න පුතේ හරි ඉතින් අපිට මෙතන 10 මොඩියුලස් 3 කියලා කියන්නේ 1යි හරි නේද මම ලිව්වා හරි ඊළඟට 10 ස්ටාර් දෙකක් ස්ටාර් දෙකක් ඇන්ඩ් 3 ඒ කියන්නේ 10 වල 3 කියන එක 1000යි හරි නේ ඒකත් හරි ඊළඟට 9 බෙදීම එහෙමත් අපි කියනවා ෆ්ලෝ ඩිවිෂන්ස් කියලා එකෝ ෆ්ලෝ ඩිවිෂන් 4 හරි ඒ කියන්නේ 9 4න් බෙදුවම එන පූර්ණ සංඛ්‍යාව බලමු කියද දෙකයි නේ හරි නේද වැඩි රයිට් රයිට් වටක් ගල එක ලියාගන්න මෙතන මම කරලා පෙන්නුවා ඒක හරි දැන් වට ඕන මගයක් පුළුවන් මම අහන ප්‍රශ්නයක් 20 මොඩියුලස් 2 කියද ඔයා ගහන්න බෑ කොහෙවත් ඔයා ෆෝන් එකේවත් ඔයා කම්පියුටරේ පයිතන් කෝඩ් එකේවත් කොහෙවත් නොගහ टाइप नोकर आउटपुट हो मट माइंड ओलुवे मोले होयला उत्तर हमें उत्तर का बला गीन है सुपरी හොඳයි හොඳයි මේ පුතේක් මගේ ප්‍රශ්නයක් කරන මම ඒක දැක්කේ දැන් හොඳේ මේක වැරද්ද මොකද්ද කියලා අහනවා ප්‍රශ්නයක් මම නම කියන්නම් ඕන නම් දරුවා සුපුන් චන්දීප එයා මේක කෝඩ් එක ටයිප් කරලා දෙනවා පුතේ මේක වැරද්දක් තියෙන මොකද්ද නේ වැරද්ද මේ සුපුන්ට මම මේ කියන්නේ මේ මේ මෙන්න මම අනිත් ළමයට මේක පෙන්වන්නම් කුයින් मैंने මොකට මතකද කිව්වා මේ Python වල පුළුවන් තරම් මේ ස්පේස් එක ගැන සෑහෙන්න worry වෙන්න ඕන කියලා මට මතකද මං කිව්වා සෑහෙන්න worry වෙන්න ඕන අපි ස්පේස් එක ගැන එතන සෑහෙන්න හිතන්න ඕන අපි ඒක ගැන එතකොට මේක if එක ලියලා දෙන වැරදි if ලියන්නේ මෙහෙම ඔබම මේකයි මෙහෙම වෙන්නේ right if right if ඔයා මෙහෙම දාගෙන y සමානයි උඩුකම ඇතුලේ සමාන දෙයක් දාලා i pen bla 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 ලියලා දෙනවානේ dot එක දාලා මෙන්න මෙතන මෙතන print එක පුතේ මෙන්න මේ round මම තන තන ඒ print එක මෙහෙම add වෙන්න ඕන. ඊසාපෝ else එක මෙතන හරිද? ආපෝ ඊළඟ print එක මෙතනට එන්න ඕන. ඔක තමයි code එක. ඒක වාගේ වැරද්ද තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන වැරද්ද තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි වැරද්ද තියෙන්නේ. ඉතින් මේ print එක මේ print දෙකම print දෙකම add කරන්න. මේ දෙක add කරන්න. එච්චරයි තියෙන වැරද්ද. හොඳයි. නැත්තම් හරි. राइट अरकड़ उत्तरे बिंदु आय मेरे उत्तरे बिंदु आय मको आएगा
විස්ස දෙකෙන් බෙදුවාම 10යි 2 10යි 20යි ඉතිරි බිංදුවයි දැක්කනේ හා එතන මේක මේ මොකද්ද මෙතන 4 වර්ගයේ 4ක් 4 16යි දැක්කද හරිනේ වැඩි දැන් තව එකක් ඕනනම් ලියමු මේ හරිනේ මේ බලන්න මේ බලන්න අපිට පුළුවන් මෙහෙම ලියන්න විස්ස ෆ්ලෝ ඩිවිෂන් 3 කීයද විස්ස ෆ්ලෝ එතන පෙතර පේනවද විස්ස ෆ්ලෝ ඩිවිෂන් 3 උත්තරේ කීයද විස්ස ෆ්ලෝ ඩිවිෂන් 3 විස්ස 3ෙන් බෙදුවාම 6 3 වරක් 6 18යි ඒ කියන්නේ 18 දශම ගණක් තියෙන්නේ නේද 18 දශම ගණක් එන්නේ උත්තරේ එනම් උත්තර අනිවාර්යයෙන්ම 18 වෙන්න ඕනේ මෙතන. අ සෝරි සෝරි. 18 නෙමෙයි. විස්තර 3 ඒවා 6යි. 6ක් 3 18යි. හරි එසා උත්තර එන්න ඕන 6යි. මට එතන මිස් වුණා වැඩේ. හරි විස්තර 3 ඒවා 6යි. 6ක් 3 18යි දශම ගණක් තමයි එන්නේ. දැන් මෙහෙම බලන්න. විස්ස බෙදුවහම 3. 6.6666 නේ එන්නේ. ඒක ෆ්ලෝ ඩිවිෂන් කියලා කියන්නේ මේක පූර්ණ සංඛ්‍යාව. මේක වට යන්නේ. හරි මේක වට යන්නේ. මේක ගන්නේ පූර්ණ සංඛ්‍යාව. හොඳේ. විස්ස ෆ්ලෝ ඩිවිෂන් 3 6යි අර පූර්ණ සංඛ්‍යාව තමයි ගන්න. අල්ලගත්තේ වැඩි. හරි. රයිට් ඒක ලියාගන්න ටග් කරලා පුතේ මෙන්න මේ ටික ලියාගන්න. ලියා බිලිව්වේ. ලිවුණ මට ටග් කරලා කියන්න අරොත් දරුවේ. कैंपस की हम लेक्चर का लेक्चर हमारा लेक्चर्स थी ना उदय आटे ना वैसे आते रहे ना देखो ना देंगे आप यार बाउती का पांती ये दी आप उदय आटे तो पटांगा तो रिवीजन क्लास से का आते रह पहाड़ ने का गोल पेपर लिखवा ने माता की आप इधर कट पेपर का साक्षात्कार कर ला वसंकर ला देखे देखा हमारे दंग हतरा हम तो नाम हतरा हमारा पहावे का गोल पेपर ले हुआ नहीं लेकिन वाट कैंपस की हिला ए वाके कालक इन पुड़वांग की ने हैकी आवा तो मैं वहाँ पेन ना नहीं वहाँ पहुँचने ने हैकी आव कैंपस के सामारा लेक्चर्स थी ना पुते उदय आटे ना हाउस हतरा पहाने का लेक्चर्स थी इंटरवल देना वहाँ मांग वाके हिम इंटरवल हम राजा में हिम इन पुड़वांग दे नहीं इंटरवल हम भी ना नमु ते लेक्चर सामारा लेक्चर्स थी ना है भाई ये हमें काम इंग्लिश या नहीं होंगे सिंगल या नहीं एक तो है आतल लेने उदय आटे ना हाउस आता रहेगा कौन से इंग्लिश इंग्लिश सिंग लेक्चर का कहाँगी नहीं आएगा नहीं सुप्रिय ने मामा करे मैं एक ने मायगा ऐतर में मैं ऐतर में तीबुन नहें मायगा वो मैं इधर वसल पड़ी फोन ने आपका तीबुन नहें जैसे मां कोमारी फोन ने गाता मैं जैसे नोकेट 5800 कीला सॉरी 5880 कीला मैं टच स्क्रीन स्मार्टफोन एंड्रॉइड में नोकिया रानू ने एक फोन मैं एक रिकॉर्ड करा मम लेक्चर एक रिकॉर्ड कर ला अरे रिकॉर्ड करा रहा मम निकांगे मम के बाल पुल पुल एहन हेमदे मम लिया गण अरे बैरी वचन दिन बैरी से मिलो समार वचन दिन पुते आने मैंने मुकदमे किया निकल अरे गेदर रिकॉर्ड देगा हाँ रिकॉर्ड देगा आहा 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 नगा मम एक मम सिंगल पारिवात्र मधुर किंग हो न अत गूगल ट्रांसलेट तिबुन्ने इतकोट मधुरे दिजांग फिर तिबुन अभी मधुरे किंग होय गुडाक वचन अभी मे पारिवर्तने करो सिंगल वर्ल्ट हेमतम लेक्चर का अभी अभी मम सह कीपतने कुंटिका उमटिका मे तेरुंगा ते हेम इधर मे करे हेम इरास अभी बेरी काट बेरी देवल थिंग अभी बेजस होलो उड बेजस इन को लोग विशेष को लोग मैं मतलब आई थिंक आप ये प्रोग्राम्स टिक गए हंदे हर दिन एक बोला इन्हें बोला है मम्मा तो उस बोले नहीं हाँ हाँ
හැම මාතොස්සන් කොහොමද ඉන්නු ටික බලා ගන්න මට අතොස්සන් 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 හා කො අතොස්සන් හා හා හොඳයි හොඳයි අතොස්සන් 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 රියැක්ෂන් තර මමත් මේ ළඟදී දැන්නේ ඒක රියැක්ෂන් එකේ अन्ना शुवर 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 अरे अरे रिएक्शन के लिए क्या करने बोलते हैं मैं इस राह मेनू एक ही मध्य नहीं मामा मैं मेहता के किनारे करते वैरी एक ही बोला अरे अतोसन राइट 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 हरी कमाने कमाने तो एक एक बोला किनारे करने वैरी मतदान में लगा दीबा गणन गाने पर बैरू नहीं किया बला गया मुकदमे ए रहेगा इन्होंने सर आ रखे इन्होंने आ रखे मुके दें कोड के वन बन बला हरी हरी राइट अब मैं अपनी जाना मिला का कोड सर या मेन मैं कारण आवा किया नोको मेन मैं वैरी पुते अरे द मैं का तमाई वैदेगा इतना कारण आव मुकदमे कारण आव මේ දෙවි මෙන්න මේ මෙන්න මේ කරනවා සමාන ධන සමාන ඍණ සමාන ಗುಣ කිරීම සමාන අන කේස් එක ආ බෙදීම සමාන ආ මොඩියුලස් සමාන වර්ග සමාන sorry දාර්ශක සමාන ෆ්ලෝ ඩිවිෂන් සමාන ෆ්ලෝ ඩිවිෂන් ඊක්වල් එමගම් හරිද ඒ කාරණාව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට පුතේ ඇත්තම කියනවනම් හරිද මෙන්න මෙහෙම මේ දැන් මෙතන c සමානයි a ධන 20 කියන එක අපිට ලියන්න පුළුවන් c ධන ඔක ඇත්තටම c වලටම ආදේශ කරගන්න නම් c ධන සමානයි ආ මේක c මේක 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 කරන්න දෙයක් නැහැ මේක හරියන්නේ නැහැ ඒක එදන්ට ඕනේ හරිද ඒක කොහොමත් ඕකේම තමයි ඒක අවුලක් නෑ c සමානයි a ධන 20 නේ තියෙන්නේ හයි මෙතන c c සමානයි මෙන්න මෙහෙම තිබ්බොදි මේ බලන්න මෙන්න මෙහෙම තිබ්බොදි මේ රවුම් කරපු කෑල්ල බලන්න හොඳට පේනවනේ මෙන්න මේ කෑල්ල හරිද දැන් උඩ එකයි මේක වෙනසක් තියෙන දැක්කේ මේ උඩ කෝඩ් එකේ මේකේ දැන් මේකේ දෙන C සමානයි C A ධන 20 නේ මේකේ තියෙන්නේ දැන් මේකේ දෙන C සමානයි C ධන A මම කරලා පෙන්නන්න අපි යමු අර අරකේ අවුට්පුට් එකට යන්න ඉන්ටරැක්ටිව් මූඩ් එකේ කරමු හරිද ඒක C එකක් අපි සමාන කරලා නැහැ නේ කොහෙවත් නේ C බිංදුවයි A 10යි C සමානයි බිංදුවයි ए समानाई दहाय हरि ये बोलन सी समानाई सी धन ए सी समानाई सी धन ए हरि द अपि सी प्रिंट කරාම सी කිය දෙන්න ඕනද දැන් බලන්න सी समानाई सी धन ए තියෙනවනේ හරිද c සමානයි c ධන a තියෙනවානේ අපි කිව්වා කලින් සාමාන්‍ය මේ මේ වගේ තැන්වලදී දකුණු පැත්ත තමයි මුලින්ම කියවන්නේ කියවලා එන උත්තරය ආදේශ කරන වම් පැත්තට කොහොමද වෙන්නේ දැන් දකුණු පැත්තේ c වලාගේ කීයද c වලාගේ බිංදුවයි බිංදුවයි හා a කීයද 10යි බිංදුවයි 10යි 10යි 10 සමාන කරා කාටද සීට නැන්ද සීවලගේ කීයද 10යි
කරලා බලමු. C ගහලා මම එන්ටර් කරාම 10 එන්න ඕන. හරිනේ. C 10 ආවා. හරිද මම ආයෙ පාව C සමානයි බිඳුවම කරනවා. හොඳේ නැත්තම් මේක පැටලෙනවා. C සමානයි බිඳුවයි ආපහු. දැන් C ගහගොලින් බිඳුවයි. හරිනේ ඒක හරිනේ. රයිට් මේ බලන්න. C ධන සමානයි A. ආර කේස් එක. හොඳට වටාගන්න. C ධන සමානයි A කියලා ගැහුවොතින් මම C ගැහුවොතින් එන්නේ 10. ඒකේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝඩ් එකකට ලියන්න පුළුවන්. මෙන්න මේ C සමානයි C ධන A කියන එක ලියන්න පුළුවන්. C මේ ධන සහ සමානලවට එක ස්පේස් තියන්න බෑ හොඳේ. හිස් තැන් තියන්න බෑ මේ දෙක අතර. හරිද? මේ දෙක අතර හිස් තැන් තියන්න බෑ. C ධන සමානයි A. දෙකම එකයි. මේ දෙකම එකයි. ඊතර මෙතන C සමානයි 10. මෙතන C සමානයි කීයද පුතේ? දැන් මෙතන output එක ගන්නේ 10යි හොඳේ. output එක 10යි. හරිද? දැන් මෙතන A කීයද? ඒ 10යි 10 20යි 30යි 30 සමානයි C සමානයි 30යි. එතන output එකේ 30යි. ඒක හරිනේ. right. එහෙනම් මෙන්න මේ කාරණාව හොඳට බලා ගන්න. මෙන්න මේ කාරණාව හොඳට මේ අන්න. මේක පටලවා ගන්න එපා හොඳ. මෙන්න මේක හොඳට ලියා ගන්න ඒක. එහෙනම් මේ මොකක්ද ඉතින් දැන් මේක ආපහු අලුත් මේක මේ හැම එකක්ම යන්නේ පොතේ අලුතෙන් කියලා හිතන්නකෝ. දැන් මේ මේ කෝඩ් එක මේක සම්බන්ධ නැහැ කියලා හිතන්න. මේක සම්බන්ධ නැහැ. අලුතෙන් යන්න. රයිට්. අපි ගමු මෙන්න මේක දැන් මෙහෙම. හරිද? අපි ගමු මෙහෙම. C සමානයි තිරින A. දකුණු පැත්ත මෙයානේ. හරිද? අපි ගමු මෙහෙම. C කියන්නේ බිඳුවයි. A කියන්නේ 10යි. දැන් බිඳුවෙන් 10ක් ගියාම පුතේ කීයද? ඍණ 10යි. ඍණ 10 අල්ලගන්න කවුද? C. එහෙනම් උත්තරේ එන්න ඕන ඍණ 10යි නේ. කරලා බලමුද? රයිට් මම දැන් C සමානයි බිඳුව කරගන්නවා. නැත්තම් මේක වැරදිනවනේ. ඕන් ඔහොම. එනවනේ. පේන්නේ නැත්තම් කියන්න. හරිද? මම උඩට ගන්න විදිහක් නැහැ. C සමානයි බිඳුවයි. A සමානයි 10යි තාම. නේද බලන්න? C සමානයි C ඍණ A. අපි C ගහලා එන්ට කරාම ඍණ 10. හරිනේ වැඩි. දැන් මම මෙහෙම ලියන්න බලන්න මේ. අපම C සමානයි බිඳුව කරනවා. හරිද? ඔන්න බලන්න. C ඍණ සමානයි A. දැන් C ගන්න. දෙක. ওই දෙකම හරි. එහෙනම් මෙතනට එන්නේ පුතේ අපිට ලියන්න පුළුවන් මෙතන C ඍණ සමානයි A. මෙතන පුතේ මෙන්න මේ මුන්දෙන්න ගාව මේ ස්පේස් එකක් තියන්න එපා හොඳේ. ස්පේස් නෑ උන්දර එකට දෙන්න. දැන් මෙතන අපි උත්තරේ එන්නේ කීයද? C සමානයි ඍණ 10යි. ඍණ 10. හරිද? එහෙනම් මෙතනත් ඒ වගේ මේ. මෙතනත් ඒ වගේ. C ගුණ කිරීම සමානයි A. මෙතනත් එහෙමයි. C බෙදීම සමානයි A. මෙතනත් එහෙමයි. C මොඩියුලස් සමානයි A. මෙතනත් එහෙමයි. C තරු දෙක එක ළඟ සමානත් එක ළඟ A. මෙතනත් එහෙමයි. C ඕ නෝ. ඔඩික සමානයි. හරිද? මෙතන අපි මෙහෙම පොඩ්ඩක් ලියාගමු මෙතන මේකේ මෙහෙම පොඩ්ඩක් පැත්තකින් ලියාගමු ආරම්භක C අගය බිඳුව ලෙස ගන්න ආරම්භක C අගය බිඳුව ලෙස ගත්තාම අපිට පුළුවන් මේ උත්තර ටික දාගන්න දැන් ටක්කලා මේ උත්තර ටික ලියන්න ඔව් ඩොන් 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 ගාලා වගුවේ පිටු අංක 10 වගුවේ ටක් ගාලා ලියාගන්න
සුපුන් අර කෝඩ් එකේ ස්පේස් යවන්න ඕන හතරක් ස්පේස් හතරක් යවන්න අර print එක يعني මුල ඉඳලා ස්පේස් හතරක් යවන්න ස්පේස් හතරක් ඉඳ තියන්න ස්පේස් හතරක් දැන් කරලා බලන්න मुखद syntax error पुते बाबा मे अर वाय सामान इनपुट के हाउ आर यू के लिए गलत एक वरहान दाला नहीं वरहान इवर गल नहीं राइट अपे दें मे वाइट बोर्ड के लिए आ गया दरू ने हम कर ला ना मेक हिस्सा दी बहन ने राइट हम मे कर ला इतने मेतन इन पुते सी की आने बिंदु आए दहाय एक दहाय दहा बिंदु बिंदु आए सी समान है बिंदु में तम आउटपुट का बिंदु आए चलो बालू गहमु सी समानाय बिंदुआय ए समानाय दहायाय ओके सी समानाय सी समानाय सी वेडी क्रीम ए सी प्रिंट कर बिंदु हरि तुम्हारे हिमात पूर्व में सी गुण क्रीम समानाय ए हरि सी गुहम उत्तर बिंदु ओ मेहमा पूर्व में वाट मेक पड़ना वाट मेक पेनवा गुणक्रीम सामनाय मेक की मट किया सॉरी मेक किया मट उत्तरी और क्या मैंने मेक उत्तरी අදන්න තු කියන්න ඕනෝද කෝඩ් එක ඉතින් ගහලා බලලා උත්තරේ කියද හැකි වැඩක් නැහැ එම මං කියන්නේ මෙහෙම වැඩ පොඩ්ඩක් ඉන්න තප්පරයක් දෙන්න මට මේ ගන්න අපි හදමු මෙතන පොඩි මෙහෙම වැඩක් කරමු පුතියත් उकोले मैं उत्तर लिखू अद मेरे उत्तर लिखू अद
මොකද දැන් මෙතන මේ හැමතැනම 100 බිඳුවයිනේ මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයිනේ පුතේ ඉතින් බිඳුවට මොනම අකුල කරත් බිඳුවයිනේ නේද ඈ එනිසා මේ මේ ටිකේ ඔක්කොගේම උත්තර බිඳුවයි එන්නේ මම මෙහෙම වැඩක් කරනවා ඔයාලා මේක උත්තර ලිව්වේ නැත්තම් කියලා හිතලා ඔයගොල්ලෝ කතරන්නේ නැහැනේ මාත් එක්ක अरे मैंने मेटिक भी तरा रुटी को मर दैम मीटर उन्हें पुते गए उन्हें अवल रईट मैंने मे मम को कैल कटो सर मैंने मे पाल कैल मैंने मेटिक भी तरा ए समान दहाय सी समान सी लेस गेन වෙන වෙනම හදන්න බලන්න වෙන වෙනම හදන්න සී 10 ගමු ඒකට ලොකු ගණක් කරන මෙන්න මෙතෙන්ද ලොකු ගණක් වෙනවනේ सी ए दहावनी बाले क्या सह लोग गाना मेरे कहना दह बिंदु है दह है मां कहते तेरू ना पुताला हम कर ला पेना ओल लिया गया पट लेन अरे मम्मी हम डर मेन मे कोटा सातरे वितरा अरे मे कोटा सातरे वितरा मम मे सीव गा दहाय कि सी दहाय एक दहाय कि मंगा अरे सी दहाय एक दहाय मेन मे हाथ इतना मैं मेतरी हेमनी එතකොට මේක ඇත්තම තේරුම තමයි මෙන්න මේ කොටස රයිට් මේක ඇත්තම තේරුම තමයි C මෙතනින් බලන්න මේ බලන්න මෙහෙම ගන්න C 10යි A 10යි 10ක් 10 100යි නේද C සමානයි 100යි ආවුට්පුට් එක 100යි හරිද එතන බලන්න C 10යි A 10යි 10 10 මෙදුවම 1යි එහෙනම් C සමානයි 1යි रेखा बल सी मॉड्यूलस ए सी दहाय ए दहाय 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 बिंदु हम एक दहाय दहाय इतिरिय बिंदु है इतिरिय बिंदु है इतिरिय सी समान बिंदु है यानी उत्तरे बिंदु है मित्र वारगय दहाय दहावेणी वारगय अम्मट सी सी समान दहायट इकाय देखाय तुनाय अतराय पहाय हयाय हताय अट्टाय नमयाय दहाय हरिद अरे उत्तरे एक मैं तो नमी बलन सी दहाय ए दहाय 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 मेदु हम एकाय उत्तरे एक सी समान एकाय उत्तरे एक अरे पहले बोलो अरे हाँ मैंने मेक उत्तरे किया ना कोई ना टाइम एटी का हारे ने बागु हारे ने मामा हार ने मेक सी गुणकिरी में समानाय जैसा सी बिंदु आय सी समानाय बिंदु आय अरे बड़ा की ना देखे बिंदु ये समान है बिंदु है मट मेक उत्तरे की अंट मम्मी का हदन ना हदल बलू आप हाला एंट कल बलू मे उत्तरे मम्मी हदन उत्तर इन दिखे बलू ओया हरिद मंग हरिद गल मंग हरिद हिना हरिद बला इतना देख किया मेकने देख मैंने मे कारण आव मैं देखे बिंदु है नी बाले और मसा बिंदु नी बाले एक नहीं तेरू तम आए सी समान आए सी वेडिक्रीम एक इतना सी बिंदु आए नी बिंदु रख एक बिंदु उत्तरे बिंदु गाल बल मार देखिए
බිඳුවයි නේ හරි හරි බට තප්පරයක් දෙන්න එයා අඩුපාඩු ටික හදා ගන්න ඔයා මේතන වගුවේ වගු අඩුපාඩු ටික හදා ගන්න මේ කොටස හරිද හරිද වැඩි මේක ලියා ගන්න පුතේ මේක මේ මට අපරාධයක මට මුලින් දැක්කේ නෑ ඒක මං හොඳේ එසා මුකුත් හිතන්න එපා එතනදී මම මේ C බිඳුවයි නේ ඒක සුළු කරාම හැමතැනම මේ ටිකටම බිඳුවයි එන්නේ මෙතන බිඳුවයි එන්නේ මේ ටිකටම ඉතින් ඒ නිසා තමයි මම ඒක වෙනස් කරේ හොඳේ මේ ඔකට බිඳුව වෙන නිසා ඒක අවුල්නේ හරිද ඒක පොඩ්ඩක් හදා ගන්න මේ ඒකට මේ චිච්චි ගන්න එපා චිච්චි ගන්න चिचिक गाने हूनो हरे ये कोड़ा सा हरे अभी तब यामु इस तरह हाटा में अमे गनांगोला दाव अपने नो देंगे सारे गनांगे नो अपने हादन होंडे पड़ी पड़ी गनांगे नो आ पेपर के तेनो आ अभी गनांगोला हादने विदेर यांग देंटा अपने मेकर ऐति नोट टेगा අපි යමු ඊළඟ කොටසට ඊළඟ කොටසේ තියෙන්නේ සම්බන්ධක මෙහෙයුම් මේක සුපිරි හරිද සම්බන්ධක මෙහෙයුම් තාරකක මෙහෙයුම් මේ දෙකම මම දැන් ගන්නවා අර බිටුසාරි දෙක තමයි පොඩ්ඩක් කරන්න ඕන ටිකක් වෙලාව අරගෙන රයිට් දැන්ට මම මේ දෙක කරනවා राइट मैं बालान को मैं तो ना हाने मैं हाने समान अध गियल मैं हाने समान अध समान अध देखा समान अध पहाड़ नहें नह नह किन्हें फॉल्स अंदर फॉल्स फॉल्स है अन्न बाला अन्न बाना देख सामान पहाड़ फॉल्स देख अरे मे मद हाँ मे हाने असमान दी मे हाने असमान दी देखा देख पहा असमान बलूगा
देख अर हर्षादी लाकुन समानाय पह असमान औ ने असमान है ने औ उत्तर है ना ट्रू बल ट्रू हरे ने उत्तर मुकद ट्रू हरे ने मे मुकद मेक तेरे मुद्दा पहाट वड़ा देख विशाल अभी दाकुन वांगा ते पैता मुलिंग की वाने देख विशाल पहाट वड़ा मेक देखट वड़ा पहा विशाल नेता मेक दाकुन पैते नंग की वो दिन पहाट वड़ा देख विशाल पहाड़ा देख कुड़ा दे मैं यहाँ मेक हाने देख विशाल हो समान पहाट वड़ा मेम कद देख वड़ा विशाल हो समान देखट वड़ा देख विशाल हो समान यहाँ में हमें इतना प्रश्न या कहान हर वो कहो में हुआ मे को ओने किया ने बोला मैं बोला पहाट वाडा पहाट वाडा विशाल हो समान देख ये मैं ओने दिन किया ने बोला गैटलू अकने हों दे ऐना मैं का देख का विशाल द पहाड़ वाडा नैने फॉल्स मैं तो ना पहाड़ देख का पड़ी द ओ ट्रू मैं तो ना फॉल्स मैं तो ना एक समान देख का वाडा देख का कुड़ा कुड़ा ने बट समान है ट्रू चलो बोलो अभी दे पाली नहीं करा ने देवी नहीं करा तुम नहीं करा दीन तो देख कट वाडा पहाड़ डा देख विशाल द फॉल्स अरे ने यार देख पड़ी द पहाड़ वाडा ट्रू अरे द ऐसे देख विशाल हो समान द पहाड़ वाडा फॉल्स एक हरी अंतिम एक देख कट वाडा पड़ी हो समान द देख सॉरी 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 देख कट वाडा पड़ी हो समान द देख ट्रू अंतिम एक ट्रू हरे ने मेक वाक्य थी मेरे दोनों हरे ने इट वाज मैं तावे का खान में मेहे मेहे कुत्ते ना पुते बड़ा इन्हें बारा ने गाल पे ना नाम एक बार दे यही मेकअप ने हरे हरे एक आवे भी नहीं की नहीं तो हमें कली आएगा මන්ද වැඩක් දෙනවා ඔයගොල්ලෝ ගෙදර කරන්න හොඳේ ඒ කියන්නේ මේ මේ වැඩේ ඔයගොල්ලෝ කොහොම හරි උත්තරේ හොයලා මට උත්තරේ හොයලා ए प्रैक्टिकल कर ला हरी का मानने उत्तरे होए ने कने में बैठे महाने अपि हितेंग हादाने को हमारे में एक याने पेपर रे के दें हितें नेहान ने पेपर रे के अपि हितें उत्तर देने नो ना कॉलेज आके पैन के लिए ला नेद तो अपि में को हमारे में एक उत्तर गाने की निकट तमाम मामू कोल्लों के यहाँ ने डांटे में कल या गन इरास में आंधी में कर यहाँ में के आधा दावा से आंधी में कोटा सर यहाँ बीट वाइस है का मामा लापन साथी कर ला पेन ना पुते होते बीट वाइस कर यहाँ कापिटा यानोट एक लोकूडक्ट बलाउटे पीटवांक दोलाहे सह दहातने इडक मेलती एक मम्म बिट वाइस के मेन बदसा कद बेहला तेरह माई मेम एक अभी तुम मेम एक समान ट्रू मित्र गम मेम गम एक समान है ट्रू वाई समान है फॉल्स एहे ना
x and y ne apita hoyanda ona api me itamu ko me balana man karala pennanna x samanai true y samanai false etara x and y false dekata logic gates theory එක logic gates theory එක එතන මේක උත්තරේ මොකක්ද දෙන්නේ false අලගත්තේ මම බලන්නකෝ x true නම් y false නම් x හෝ y මොකද්ද and එකේ මොකද්ද කේස් එක පොතේ and එකේ කියලා කියන්නේ දෙපැත්තම true නම් අනිවාර්යයෙන්ම true උත්තරේ දෙපැත්තෙන් එක පැත්තක් කරේ false හොඳ තියෙන උත්තරේ false එච්චරයි දෙපැත්තම true වෙන්න ඕනේ and එකේදී මතක තියාගන්න and එකේදී දෙපැත්තම අනිවාර්යෙන් true වෙන්න ඕන හරිද ඒක නිකන් මතක තියාගන්න and නම් සියලුම தත්ත නෙමෙයි தත්ත true විය යුතුය අනේ එහෙම නෙමෙයි एंड वाले दी पीले तोड़ा ट्रोवी मटर सियालो तत्व ट्रोवी है तो यान हरे ये तो मैं हरे का था हरे द बट ट्रू वीम एक ट्रू वीम प्रमाण वात्य हरि नमी बल दबी गम एक्स ट्रू वाई फॉल्स ने XOY කියලා කියන්නේ y false x true දෙපැත්තෙන් එක පැත්තක් එක තත්වයක් true වෙලා ඒ නිසා උත්තරේ true අන්න එහෙම හරිද දැන් මෙහෙම අහනවා x not y හද බංගේ ඒක error එකක් තිනවා අතන මේක මේ ඒ කෝඩ් එකේ එතන පොඩි අවුලක් තියෙනවා මෙතන අපි මෙහෙම ලියමු බලන්න not x හරිද එක්කද මේක මෙන්න මේක ඔයාලා වැරදි දා ගන්න පුතේ මේක x අකුර මකා ගන්න මෙතන මෙහෙම ආගේ ඔයාගේ ටියුට් එකේ x අකුර මෙහෙම මකා ගන්න හරිද इलांगट एमसीक्यू वर्ल्ड मुकदमी एमसीक्यू वर्ल्ड हालती पेपर्स मुकद मैं डेंगर नहीं कद ओ हालती ठीक नहीं कर रहा हर ने इलाक बलाना मेतन पुते मेक हदागा नॉट टू आई कील की मेतन तेरम तमाइ मैंने मे आगे तेरम तमाइ वाइवल तत्व अनुपूरक अनुपूरक अनिपेत वैदा फॉल्स ने हिमलन मिथन अभी दागते एक समान ट्रू वाय समान फॉल्स ने इतकोट
not y කියලා කියන්නේ දැන් y false නේ not y කියන්නේ true හරිනේ ඒව ගොඩ දාගන්න දැන් ඔයගොල්ලෝ දාගන්න මම දැන් ගෙදර වැඩේ දෙන්න හදන්නේ හරිද වැඩි හරිද පුතේ හරි එහෙනම් ඔන්න අද දවසට අපිට මේ තියරි ටික ඔතනින් ඉවරයි අද සෑහෙන කතාව නේද තියරි ඔතනින් ඉවරයි අද දවසට අපි ළමන් සතිය කතා කරනවා බිටුවන් සාර්ථ මෙහෙම ඉඳන් ඉස්සරහට දැන් ඔන්න पायतन उमारहाट अरे मेत्र पोड़ी देवाल दंगसर हाट उन्नी अर अदापी ए दवासी लेद अद हदपू एट दीवन करान डेवलप करान अवश्य करना दंगसर हाट करसरा करान मे ए दीवन करान अवश्य को गेदर वेडी राइट मेके मट ओन मेके मट ओन पिलितुरा मने में मट ओन අපි කොහොමද මනසින් මේ ගණන් හදන්නේ මනසින් මේක හදන විදිය මට ඕන ට්‍රික් එකක් මට ඕන අයිට ඔයාලට මේක උත්තරේ පට ගාලා කෝඩින් කරලා බලන්න පුළුවන් නේද වෙන දෙකේ වර්ගය කීයද කියලා ඔයාලට බලන්න පුළුවන් කෝඩින් කරලා उत्तरे प्रश्न होने के उत्तरे आवे कोहमद मन सिंह दाने कोहमद मन सिंह दाने कोहमद आवे कोहमद अदाने कोहमद
හරිද වැඩේ? ලීලිවරේ. එහෙනම් ඔන්න අද වැඩේට අවසන් මේ කතන්දරේ. අපි බ්‍රහස්පතින්දා හම්බ වෙමු. නිතරම ගෲප් එකේ පොඩක් පුඩේ chat ටික බලන්න. මම නිතර පණිවිඩ දානවා ගෲප් එකේ. ඒක බලලා අපිට සම්බන්ධ වෙන්න ඉස්සරහට හොඳේ. ग्रूप ऐटी के वाला संबंध वेला अभी सर वेटी करके प्राश देने ग्रूप मे टेलीग्राम के मगे हाँ मैं पुलवांग उत्तर देना अरे है ना लम सती हम बेमु ब्रास्ट हम बेमु पेपर के मैं दील ग्रूप कर लिया अंड इलाट तीर पानी मैं गणा गेदर दी हादंड लभ हम बेमुना जय विवाह गेदर पड़े जय विवाह।